हरे हरे සුබදසනක් ඔන්ලයින් ළමයි කියන්න බඩ වෙනවා කියලා කලින්ම ඔය දැන් එන පිරිමි ළමයි ඉස්සරහට වණ්ඩා ඉඩ දිනවා හරි ඔන්ලයින් ළමයි කියන ඉඩ වෙනවා පේනවාද කියලා ඉක්මනට හරි चट्टे अरे दंग में अभी इन्हें फास्ट ट्रैक के आंध्र विद्या में दावसे फास्ट ट्रैक के का ऑनलाइन लमा इन्टा पीडीएफ ये इतना में एवुआ पीडीएफ दें आज सर ग्रुप पे डालना अरे अरे रे दें आधा से कतार करने दिए ने मैं आंतर विद्या फास्ट रख क्या क्या आंतर विद्या दिए ने कम फास्ट रख के मैं के ने मैं ही मैं के दिए ने आंतर विद्या एक कोटा साक तहा ताव इतनी यहाँ डर ताव फास्ट रख देखा क्यों ना आंतर विद्या संधा මේ දිනේ යාන්ත්‍ර විද්‍යාව පළවෙනි ෆාස්ට් ට්‍රැක් එක යාන්ත්‍ර විද්‍යාවටම ආපු. අපි අඩු වෙලාවකදී මේ ෆාස්ට් ට්‍රැක් එක කතා කරනවා. ඉක්මනට අවිල ඉඳ ගන්න සහ මේ අදාසේ ප්ලෑන් එක පොඩ්ඩක් කියන්නම්. අද මාර වැඩ ගොඩක් තියෙන දවසක්. පළවෙනි පැය දෙකේදී ඒ කියන්නේ 10 මාර වෙන්න කලින් අපි සියලුම දෙනා මේ ෆාස්ට් ට්‍රැක් එක කතා කරනවා. ෆාස්ට් ට්‍රැක් එක සම්පූර්ණයෙන් කතා කරලා ප්‍රශ්න ටික තේරුම් අරන් විවරණ ටික ලියාගෙන එකොළහ වෙද්දී අපි මේන් රිවිෂන් ළමයි චුම්බක පාඩමට යනවා චුම්බක පාඩමේ අපිට අද වෙලාවකට පුළුවන්කමක් තියෙනවා 11 එක මේන් රිවිෂන් ළමයි චුම්බක පාඩම කරගෙන යනවා 1යි කාල 1 මාර වගේ ඉඳන් අපි ලියනවා පේපර් එක එසේ පේපර් 5 එක ඒකේ පැය 3ක් යනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් 4 මාරේදී අයිසරයක් එකතු කරලා 4 ඒ කියන්නේ 1 මාර ලිව්වොත් ඒ කියන්නේ 4යි 20 4යි කාල වගේ වෙදී එකතු කරලා ඒ වෙලාවෙ ඉඳන් ඩිස්කෂන් එක කළා 5 මාර විතරේදී ඩිස්කෂන් එක කළා ඉවර වෙනවා මේ තමයි මේන් රිවිෂන් එකේ ළමයි කරන විදිය හරි අපි ඩිවිෂන් එකේ ළමයින්ට කරන්න තියෙන ඔන්ලයින් සහ ෆිසිකල් අපි 10 මාරෙන් පස්සේ ෆාස්ට් ට්‍රැක් ඉවර කරලා පස්සේ 11ට 11ට රැපිඩ් ඩිවිෂන් ළමයින්ට තාපේ පාඩම් පටන් ගන්නවා සෝ තාපේ පාඩම් මේ තාපේ පාඩම් ගිය සතියේ පටන් ගත්තා තාප මිතිය කොටස පටන් ගන්නවා ताप मिति कोड़ से कोला हवेदी पढ़ांगा ना कोला हाँ इंदां दोला हा एक देक देका ये काला हवेदी ताप मिति है पालनी पाठ की वराई देका हा मार टर देका ये इसी पहाड़ इधर देका ये तीस पहाड़ इधर पढ़ांगा ना ताप मिति है देवनी पाठ टेक देका ये तीस पहाड़ इंदां पहाड़ दहाई वगे हवेदी देवनी पाठ की वराई ताप मिति है संपूर्ण इवर गला प्रश्न उपकम कथा गली वर करना एक तीन अरे तो එතකොට මේ ওই විදිහට තමයි වැඩ දෙක යන්නේ. ඒ කියන්නේ තාප්මිතිය සම්පූර්ණයෙන්ම ඉවර නිසා අනිවාර්යයෙන්ම රැපිඩ් ඩිවිෂන් ළමයි කියන්නේ විශේෂයෙන්ම මේක ඔන්ලයින් ලයිව්ම බලාගෙන ඉන්න. මොකද මේ අර එක දවසකින් සම්පූර්ණයෙන් තාප්මිතිය ඉවරලා ප්‍රශ්න ටික හදනවා කියන්නේ හෙන ලොකු පාට් එකක් ඈ. හෙන ලොකු පාට් එකක් ටග් ගාලා ඉවර වෙනවා කියන්නේ හෙන වටිනවා ඒක ලකුණු වලට. මෙන්න මේ මාස 3 වැඩ කරද්දි ඒක තමයි ඒ වගේ වැඩ තමයි කරන්න තියෙන්නේ. හරි ඊළඟට දැන් ඊළඟට කියන්න දෙන්නේ මේ ඔන්ලයින් ළමයින්ට ටියුට් සහ ෆාස්ට් ට්‍රැක් සම්බන්ධව ෆාස්ට් ට්‍රැක් සහ ටියුට් දෙකම එනවා ෆාස්ට් ට්‍රැක් එකක් ප්‍රින්ට් කරලා එනවා ටියුටුත් එනවා
අර රැපිඩ් රිවිෂන් එකේ වැඩත් එක්ක ළමයි ගන්න වැඩිවීමත් එක්ක පොඩ්ඩක් එවන්න පරක් වුණා. දැන් මේ සවුන් දිහා ටියුට් එයි හරියට. ඊට පස්සේ ඒක පාවිච්චි ගන්න පුළුවන් ඊළඟ මාසේ දෙවෙනි සතිය වෙනකම්ම. හරි. ඊළඟ වැඩේ. අග්ගාලින් ඉඳගමු. හරි. දැන් මේ ෆාස්ට් ට්‍රැක් එක ගන්නව අතර ෆාස්ට් ට්‍රැක් පේපර් එක ගන්නව. ඔක කරන් දෙපා. ඕක දින ප්‍රශ්න ටික කරන එකනේ මේ වැඩේ. ඕක ප්‍රශ්න ටිකට උත්තර ලියන එක නෙමෙයි ඔතන දින වැඩේ. හරි. ඒක චුට්ටක් අතට නැහැ. මේකෙදි හැම දෙයකදීම අපි ඉගෙන ගන්නවා දේවල් ටිකක් විශේෂයෙන්ම පේපර් එකට එන පොයින්ට් සම්බන්ධව. පේපර් එකට මෙන්න මේවා එනවා මෙන්න මේවා එනවා මේ જાති එනවා මෙන්න මේවා පොදු ගැටලු කියලා එනවා. ඔය පොදුම රටාව තමයි දාලා තියෙන්නේ. දාලත් අන්තිම මොහොතේම ආයිසරයක් ඕක වෙනස් කරා. ඒ කියන්නේ හරියටම මන්ද හැම කියන්නේ ඔයාලට උපරිම හරිම දේ දෙන්නයි ඕනේ ඔය ෆාස්ට් ට්‍රැක් එකෙන් උපරිම ලකුණකට යන්න. ඒ නිසා මේ ඔය හැම දෙයකදීම කතා කරන්න වැදගත් දේවල් ගොඩක් තියෙනවා. හරි. වැඩේට යන්න. දැන් ගන්න. ඉක්මනින් යමු වැඩේට. හරි. හරි. දැන් ඕක මේ අද Zoom webinar එකකින් දුන්නේ නැත්තේ webinar එකේ අර ඊයේ සතිය පොඩ්ඩක් පොඩි කම්මැලි ගතියක් වගේ තියෙනවා කියලා සමහරු කිව්ව හින්දා තමයි YouTube එක දුන්නේ අද දවසට. ඒ කියන්නේ සාමාන්‍ය webinar එකේ පොඩි ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒ webinar එක يعني පොඩයි අප්ඩේට් කරගෙන يعني webinar එකේ පොඩයි edit يعني software මේ වශයෙන් වෙනසක් කරන්න පුළුවන් webinar එකට. ඒක මේ දවස්වල කරගෙන යනවා. කරගෙන ගිහිල්ලා webinar එකෙන් තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. හරි. හරි. දැන් සදිනවතල වැඩේ පටන් ගමු. සදිනවතල වැඩේ දෙමු. හරි. හරි එන්න බලන්න ප්‍රශ්නෙට. එන්න බලන්න ප්‍රශ්නෙට. අදනාතන ඉක්මනට එන්න. අපි දැන් ඉස්සරහට ටික ටික මේක අතරම් පටන් ගන්නවා. ඒ නිසා ඔය පරණ පුරුදු වලින් ඈත් වෙලා ගානට එන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ. සද්ද නවත්තන්න. විශේෂයෙන්ම කියන්න දෙන්නේ පාස් ට්‍රැක් එක යන පැය දෙක හෝ දෙකයි කාල වගේ වෙලාව සෑහෙන්න වටිනවා. ඒක හරියටම අහන් ඉඳ හරියටම තේරුම් ගන්න හරියටම ගණන් හදන්න සෑහෙන්න වටිනවා මේ වෙලාව. හරි. අපි දෙනා පළවෙනි ප්‍රශ්නේ. අක්‍රමවත් හැඩයක් ඇති තුනි තහඩුවක් තන්තුවක් ආධාරයෙන් ඒ ලක්ෂයෙන් නිදහසේ එල්ලා ඇති අයුරු රූපේ පෙන්වා ඇත. ඉන්පසු එම තහඩුව වෙනත් B ලක්ෂයකින් නිදහසේ එල්ලා ඇති අයුරු දෙක රූපේ පෙන්නේ. හරිද? එතකොට මේක ඒ ලක්ෂයකින් කලින් මෙල්ලලා තියනවලු. මෙස දෙක රූපේ තියෙනවලු මේක B ලක්ෂයකින් එල්ලලා තියෙන විදිය. B ලක්ෂයකින් එල්ලලා තියෙන විදිය. හරි. අපෙන් අහනවා කොහෙද මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න පුළුවන් වෙන්නේ කියලා. කොහෙද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න පුළුවන් වෙන්නේ කියලා. හරි. මේක සම්බන්ධ තියරිය තමයි හොඳට අහගන්න මේ ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධ තියරියක්. ගුරුත්ව කේන්ද්‍ර සම්බන්ධව ප්‍රශ්න හැමදාම එනවා. කරන්න තියෙන්නේ මෙච්චරයි. මම තියරිය කියන්නම් ඔයාලට උත්තරේ හොයාගන්න පුළුවන්. ආගාඩ තියරිය. ඔය එල්ලන කියන්නේ අක්‍රමවත් වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන්න ඕන නම් කරන්න දෙන්නේ මෙච්චරයි. අක්‍රමවත් කියන්නේ හරියට හැඩතලයක් නැති වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන්නේ මෙහෙමයි. අපි කලින්ම ඔය වස්තුව එල්ලනවා මොකක් හරි ලක්ෂයකින් එල්ලනවා. ඔය වස්තුව මොකක් හරි ලක්ෂයකින් කලින්ම එල්ලනවා. එල්ලුවාට පස්සේ ඔහොම තියනවා කියන්නේ මේකයි. දැන් මෙහෙම වස්තුවක් එල්ලුවාම වස්තුව බල දෙකක් යට තියෙන්නේ සමතුලිත වෙන්නේ. එකක් තන්තුවේ ආතතිය අනිත් එක බර. එකක් තන්තු යාත්‍ය අනිත් එක බර. ඒත් එල්ලුවාම වස්තුව බල දෙකක් යට තියෙන සමතුලිත වෙන්නේ. වස්තුවක් එල්ලලා තියනවා කියන්නේ වස්තුවක් බල දෙකක් යට තියෙනවා සමතුලිත වෙන්නේ. ඒත් බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිතයි නම් බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිතයි නම් අනිවාර්යයෙන්ම බල දෙක ඒක රේඛීය
වෙන්න ඕනේ. බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙනවා. අනිවාර්යෙන් බල දෙක ඒක රේඛීය වෙන්න ඕනේ. අනිවාර්යෙන් බල දෙක ඒක රේඛීය වෙන්න ඕනේ. එතකොට ඒ නිසා බල ඒ කියන්නේ අනිවාර්යෙන් අපි දන්නවා වස්තුවක් තන්තුවකින් එල්ලුවාම වස්තුව බල දෙකක් යටතේ තමයි සමතුලිත වෙන්නේ. බල දෙකක් යටතේ සමතුලිත වෙනවා නම් අනිවාර්යෙන් බල දෙක ඒක රේඛීය වෙන්න ඕනේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් මෙහෙම එල්ලලා තියෙන රූපයක් තියෙනවා නම් තන්තුව මෙහෙම නම් තියෙන්නේ. අපි අනිවාර්යෙන්ම දන්නවා මෙන්න මේ තන්තුව දික් කරන සිරස් ඉර මත කොයි හරි තැනක තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කියලා. මේ තන්තුව දික් කරන සිරස් ඉර මත කොයි හරි තැනක තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මොකද ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට තමයි බර ක්‍රියා කරන්නේ. බරයි තන්තුවේ ආතතියයි ඒක රේඛීය වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම තන්තුවේ ආතතිය දික් කරපු රේඛාවේ තන්තුවේ ආතතිය දික් කරන රේඛාවේ කොහේ හරි තැනක තමයි ගුරුත්ව කේන්ද්‍රය ෂුවර් වෙනවා තියෙන්න ඕනේ. හරිද? එහෙනම් එක තැනකින් එල්ලලා ওই විදිහට මෙහෙම අපි ඉරක් ගහ ගන්නවා මාකරේක. මාකරේකින් මේ ඉරක් ගහ ගන්නවා එක තැනකින් එල්ලලා. ඊළඟට මේ වස්තුවම අපි ගෙනහලා තව දණකින් ඉල්ලනවා. මේ වස්තුවම අපි ගෙනහලා වෙන තැනකින් ඉල්ලනවා. දැන් මේක නම් A කියන්නේ අපි මේ වස්තුවම වෙන තැනකින් ඉල්ලනවා. A කියන්නේ දැන් මේ දෙවෙනි රූපේ තියෙනවා වගේ මේ වස්තුව අපි වෙන තැනකින් ඉල්ලනවා. වෙන තැනකින් ඉල්ලනවා. වෙන තැනකින් ඉල්ලුවාම එල්ලලා තේරියම් මෙන්න මෙහෙම තියෙනවා නම් කොයි වෙලාවෙත් එල්ලලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන් බල දෙකක් යටතේ තමයි සමතුලිත වෙන්නේ. ඒ කියන්නේ මේක දික් කරාම එන රේඛාවේ කොහේ හරි තැනක ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. මේක දික් කරාම එන රේඛාවේ කොහේ හරි තැනක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ. ඒ තියෙන හිඳ තමයි මෙහෙම බර ක්‍රියා කළා මේක සමතුලිත වෙන්නේ. ඒ නිසා වෙනතරකින් එල්ලුවාට පස්සේ ඒ එල්ලන තැනෙන් මෙහෙම පල්ලේ හරියට ගැව්වාම ඒ රේඛාව උඩ අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ කියලා දන්නවා. එතකොට අපි පළවෙනියට මේ වගේ තැනකින් එල්ලුවා. ඒ කියන්නේ මේ වගේ තැනක් කියන්නේ කොතනද නිකන්? මෙන්න මේකේ මෙතන වගේ. මේකේ මෙතන වගේ. ඒතර මෙතනින් එල්ලලා සිරස් සිරක් ගහගත්තා. මෙතනින් ඉල්ලලා සිරස් සිරක් ගහගත්තා. ගහගෙන ඒතර ඒ ඉර මේ රූපේ අපි ඇඳගත්තා නම් හරි. මෙතනින් ඉල්ලලා සිරස් සිරක් ගහගත්තා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිකන් දල වශයෙන් අඳිනා මේ වගේ. සිරස් සිරක් ගහගත්තා. හරිද? ඕ වගේ. ඊට පස්සේ වෙනතනකින් ඉල්ලලා සිරස් සිරක් ගහගත්තා. ඒතර අපි දන්නවා මෙතනදී අනිවාර්යෙන් මේ ඉර මත උත්තරේ කියන්නේ මේ ඉර මත ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ. මෙතනදී මේ ඉර මත ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ. ඒතර ඒ වගේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්න ඕනේ කියලා සම්මත වෙන ඉරි දෙකක් තියෙනවා නම් ඒ ඉරි දෙක කැපෙන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒ ඉරි දෙක කැපෙන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එතකොට ආයිසරයක් කියන්නම් දැන් හිතන්න අපි ළඟ අක්‍රමවත් වස්තුවක් තියෙනවා. ඔය අක්‍රමවත් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය අපිට හොයාගන්න ඕනේ. අක්‍රමවත් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය අපිට හොයාගන්න ඕනේ කියලා අපි හිතමු. හරිද? ඒ කියන්නේ බලමු අක්‍රමවත් වස්තුව හරි මේක ටිකක් විතර අක්‍රමවත් නේ මේ මෙතන මේ තියෙන මේ රිමෝට් එකක් තියෙනවා මේක ටිකක් හරි අක්‍රමවත් වස්තුවක් කරන්නේ මේක කොහේ හරි දැනකින් කලින්ම ණුවක් දාලා එල්ලනවා මම නිකන් මෙහෙම අතින් එල්ල ගන්න හරි දැන් මේක මෙහෙම තියන්න බෑ ඔන්න දැන් අන්න ණුවක් දාලා එල්ලුවා වගේ තමයි එල්ලලා තියෙන්නේ හරි මෙහෙම තියෙනවා නම් අපි දන්නවා දැන් මෙහෙම තන්තුවක් තියෙනවා කියලා හිතන්න හරි මෙහෙම තන්තුවක් තියෙනවා කියලා හිතන්න උඩට තන්තුව තියෙනවා පල්ලෙහාට බර තියෙනවා ඒතර ඔය දෙකේ සමතුලිතතාවයද මේක අනිවාර්යෙන් සමතුලිතව ඉන්නේ ඒ නිසා මෙහෙම තන්තුවක් තියෙනවා නම් ඒ තන්තුව දිගටම පල්ලෙහාට තන්තුව දිගට පල්ලෙහාට සිරස් ඉරක් ඇඳදාම ඒ ඉර මත අනිවාර්යෙන් මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා ඒ නිසා මම මේක එක තැනකින් තන්තුවකින් එල්ලලා මම දැන් තන්තුවක් කියලා හිතන්නම් මේක මෙහෙම සිරස් ඉරක් ගහ ගන්නවා පල්ලෙහාට සිරස් ඉරක් ගහ ගන්නවා පල්ලෙහාට හරි යම් තැනකින් එල්ලුවා එතනින් සිරස් ඉරක් පල්ලෙහාට ගහගත්තා හරි ඔය ඉර මත අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ කියලා අපි දන්නවා ඊට පස්සේ මේ ඉර තියාගෙන වෙනතනකින් ඉල්ලනවා වෙනතනකින් ඉල්ලනවා හරිද මෙහෙම ඉල්ලනවා මෙතනකින් වෙනතනකින් ඉල්ලනවා එල්ලුවාට පස්සේ දැන් මේ තමයි මගේ ඇඟිල්ල තන්තුවක් කියලා හිතා ගන්න හරි ඒතර මේ තන්තුව කෙලින් කරන ඉර කියන්නේ සිරස් ඉර මත අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ කියලා දන්නවා ඒතර කලින් පාරත් මෙන්න මේක උඩ තියෙන්න ඕනේ කියලා අපි කලින් දැක්කා දැන් මේක උඩ තියෙන්න ඕනේ කියලා අපි දන්නවා එහෙනම් ඇත්තටම තියෙන්න ඕනේ ඔය දෙක කැපෙන තැන එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙතන තේරෙනවා කියන එක ඒ විදිහට තමයි අක්‍රමවත් වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන්නේ අක්‍රමවත් වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන්නේ ඔය විදිහට එහෙනම් ඔය තියෙන ගාණ හැටියට මේක අනිවාර්යෙන් වැදගත් වෙන තියරියක් හරිද ගොඩක් වෙලාවට එක තැනකින් එල්ලුවා ඒක තන්තුව දිගේ පල්ලෙහාට ඉරක් ගිහුවා ඒක අනිවාර්යෙන්ම ඒක උඩ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවනේ හේතුව බරයි තන්තුවේ ඇතුළේ ඒක රේඛිය වෙන්න ඕන හින්දා වෙන තැනකින් එල්ලුවාම ඒත් තියෙන්න ඕන එතකොට කලින් ඉරයි අලුත් ඉරයි කැපෙන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ මේ රූපේ ගත්තොත් එහෙම මේකේ මේ තියෙන රූපේ ගත්තොත් එහෙම පොඩි ගැටලුවකට තියෙන මේක හරි ඒ කියන ලක්ෂය දෙවැනි රූපේ දීලා නැහැ නමුත් ඒ කියන ලක්ෂය සාමාන්‍යයෙන් තියෙන්නේ කොහෙද කියලා ඔයාලට දල වශයෙන් හොයාගන්න පුළුවන් මේ ඒ කියන එක දැන් මෙතන තියෙන්නේ මෙතන නම්
අර දෙවෙනි රූපයක තියෙන මෙන්න මේ හරිය වගේ නේ කියන ලක්ෂණය තියෙන. ආසන්න වශයෙන් මේ හරිය වගේ. ඒතර ආසන්න වශයෙන් මේ හරිය වගේ තමයි ඒ කියන ලක්ෂණය ඇත්තම තියෙන්නේ. ඒතර එතන ඉඳන් ගහන සිරස් සිරක් වෙන්න ඕනේ කියන්නේ. එතන ඉඳන් දැන් මෙන්න මෙහෙමනේ මේක තියෙන්නේ. එතකොට මෙතන සිරස් සිර මෙහෙම රේඛීය ඉරක් ගැහුවා කියන්නේ මෙහෙම ඉරක් ගැහුවා කියන්නේ ඒක මේ රූපෙට එනකොට මේ රූපෙට එනකොට සාමාන්‍යයෙන් මෙහෙම ඉරක් වෙනවා. හරි මේ මං ඇදලා තිනා වගේ ඉරක් වෙනවා. හරි මේක එක ඉරක් වෙනවා. ඊට පස්සේ මේ තියෙන කරත් ඔහොම පල්ලයට ඉරක් ගහනවා. සාමාන්‍යයෙන් ඔය ඉරි දෙක කැපෙන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය කියලා ගන්න වෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ඉරි දෙක ඇඳලා පස්සේ කැපෙන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය කියලා ගන්න වෙන්නේ. තේරෙනවද කියන එක? ඒතර ඔය ඉරි දෙක කැපෙන තැන මොකක් වගේ දෙන්නේ සාමාන්‍යයෙන් ඔන්ලයින් ළමයිනුත් කියන්නේ. ඕක ඇඳලා ගත්තාම ඔය ඉරි දෙක කැපෙන තැන සාමාන්‍යයෙන් මොකක් වගේ දල වශයෙන් එන්නේ? සාමාන්‍යයෙන් මොකක් වගේ දෙන්නේ දල වශයෙන්? මොකක් වගේ දෙන්නේ? හරි? සාමාන්‍යයෙන් මොකක් වගේ දෙන්නේ? උත්තරේ වන්න බලන්න. ඉක්මනට ඉක්මනට ඉක්මනට. සාමාන්‍යයෙන් හරි අසාමාන්‍යයෙන් හරි ඩග්ගල් කියන්නේ. හරි. 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 වැඩේ හරි. ඊළඟට එතන උත්තරේ වෙන්නේ බොහෝ විට අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ P කියන ලක්ෂය. මොකද අනිවාර්යෙන් මේක පාත් කරලා අඳින ඉර උඩක් තියෙන්න ඕනේ, මේ ඉර උඩක් තියෙන්න ඕනේ. එතන කොහොමද මේක පාත් කරලා අඳින ඉර මේක කෙලින් පල්ලයට අඳින ඉර උඩ තියෙන ලක්ෂයක් විදිහට ඉතින් බොහෝ විට එන්නේ P විතරක් වගේ තමයි. කියනවා වඩා සාධාරණ පිළිතුරු විදිහට අපිට ගන්න වෙන්නේ P තමයි. තේරෙනවද කියන එක? හරි? පැහැදිලිද වැඩේ? තේරෙනවද කියන එක? මේවා එනවා විභාගයට අනිවාර්යෙන් මේවා එනවා. මේවා ඉතින් ආයි පේපර් 10ක් ගත්තොත් කීපයක්ම තියෙනවා මේ මේ જાතිය ප්‍රශ්න. ඒ නිසා අපිට බොහෝ විට උත්තර කියන්නේ මේක ගන්න වෙන්නේ අර මේ තන්තුය දික් කරාම එන්නේ සාමාන්‍යයෙන් P කියලා. තේරෙනවද කියන එක? හරි නම් මේ දෙක කැපෙන තැන ගන්න ඕනේ. ඉතින් කැපෙන තැන ගන්න දෙයක්වත් නැහැ. මොකද මේකෙ තියෙන උත්තර වල හැටියට මේ තන්තුව දික් කරාම එන එකම උත්තරේ P වගේ තමයි. ඒ නිසා P තමයි ගන්න වෙන්නේ උත්තරේ. හරි. උත්තරය අපි P කියලා ගන්නවා. ඊළඟට යනවා දෙවනි මේ ප්‍රශ්නෙට. දෙවනි ප්‍රශ්නෙට යනවා. දෙවනි ප්‍රශ්න. ඒකේ තියෙනවා ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් පහත කර ඇති ප්‍රකාශ සලකා බලන්න. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් පහත කර ඇති ප්‍රකාශ සලකා බලන්න. ටග්ගාලා. එතකොට පළවෙනි ප්‍රකාශනයේ තියෙනවා ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ත්වරණයෙන් චලිත වන වස්තු සඳහා විශාලණයෙන් සමාන නොවේ. නෑනේ. එක එක බයිල වැඩක් නෑ. අපි දන්නවා නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ තියෙනවා ඕනෑම අවස්ථාවක ක්‍රියාව ප්‍රතික්‍රියාවට සමාන වෙනවා කියන. ත්වරණයෙන් කියන්නේ ඔය වගේ ප්‍රකාශන තියෙනවා විභාගෙදී. අපි හොඳටම දන්න දෙයකට වෙන මොකක් හරි පටලවලා තියෙනවා අපිව නිකන් එකපාරට නිකන් කන්ෆියුස් කරලා දාන. දැන් අපි හොඳටම දන්නවා ඕනෑම අවස්ථාවක නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ හැටියට අපි හොඳටම දන්නවා ඕනෑම අවස්ථාවක ක්‍රියාව ප්‍රතික්‍රියාවට සමානයි කියලා. එතකොට ක්‍රියා ප්‍රතික්‍රියාවට සමානයි ඕනෑම අවස්ථාවක. එතකොට ත්වරණයෙන් චලන යන වස්තුවක් වුණත් මොකක් වුණත් අපි කවුරුරට තල්ලු කරා නම් ඒ තල්ලු කරන එක්කෙනාගෙන් අපි මත අනිවාර්යෙන් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට බලයක් එදෙනවා. තේරෙනවද කියන එක? නම් අනිවාර්යෙන් ක්‍රියා ප්‍රතික්‍රියාවට සමාන නැ ඕනෑම අවස්ථාවකදී. එතකොට A ප්‍රකාශනයේ වැරදි. B ප්‍රකාශනයේ. තන්තුවක් ආතතියකට ලක් කල විට ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව සමාන වන්නේ තන්තු සැහැල්ලු සහ අවිතන්න විට පමණි නෑ. ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි කියන එක හැම අරම මෙව බය වැඩන්නේ. ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි කියන්නේ හැම වෙලාවෙම අපි තල්ලු කරනවා නම් අපි වටිනී පැත්තට ඒ විදිහට තල්ලු කරනවා. අපි මේක මොකක් හරි 10 නිව්ටන් වලින් තල්ලු කරනවා නම් ඒ වස්තුව මගින් අපි 10 නිව්ටන් වලින් පිටිපස්සට තල්ලු කරනවා. ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි කියන්නේ ඕනෑම අවස්ථාවක ඕනෑම සැහැල්ලුද අවිතන්න ද ඒවා මොනවා නැතත් ක්‍රියාව ප්‍රතික්‍රියාවට සමානයි. අපි මෙහෙම තල්ලු කරොත් ඒකෙන් අපි අනිවාර්යෙන් තල්ලු කරනවා. තන්තුවක් ගත්තත් එක එක තැන් තැන් වල ආදිති වෙනස් වෙන්න පුළුවන්. සැහැල්ලු තන්තුවක් නෙවෙයි නම් එක එක තැන් තැන් වල ආදිති වෙනස් වෙන්න පුළුවන්. නමුත් ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. තන්තුවක් ගත්තොත් තන්තුව මේ පැත්තෙන් මිනිස්සෙක් අදිනවා නම් මිනිස්සයා විසින් තන්තුව අදින බලයේ F නම් තන්තුව විසින් මිනිස්සයා අදින බලයේ F කියලා අනිවාර්යෙන් මේක සැහැල්ලු වුණත් මොනවා වුණත් කොහොම වුණත් ක්‍රියා ප්‍රතික්‍රියාවේ සමාන වෙනවා. ඒක ඕනෑම වෙලාවක සමාන වෙනවා. එතකොට B ප්‍රකාශනෙත් වැරදි කියලා අපිට ගන්න පුළුවන්. ඔය ඒ වගේ තියෙනවා. හරිද? අපි දන්නම දේවල් වලට මැද්දර මොනවා හරි දාලා වැඩි අල කරලා එහෙම ප්‍රකාශන තියෙනවා.
ඒබී දෙකම වැරදි. ඒ නිසා තමන්ගේ දැනුම විශ්වාස කරන්ඩ බය වෙන්න එපා මැද එකකේ වාවට. ඒවා තමයි අපිව වටන්න හදන විදි. හරි. අපිව වටන්න හදන විදි ඒවා තමයි. වටන්න හදන විදි ඒවා තමයි. දන්නම එකක් මැද්දෙන් වෙනස් කරනවා. හරි. තුන්වෙනි එක. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ස්වයං සීරු මාරු බලවේ. ස්වයං ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ස්වයං සීරු මාරු බලනවා. ස්වයං සීරු මාරු බල කියන්නේ එකක් වෙනස් කරද්දී ඒ මගින් අනිත් එක වෙනස් වෙන ඒවට. ඒ කියන්නේ දැන් ක්‍රියාව වෙනස් කරද්දී ප්‍රතික්‍රියාව ඒත් එක්ක වෙනස් වෙනවද? එක්කෙනෙක් වෙනස් වෙද්දී අනිත් එක්කෙනා වෙනස් වෙනවද කියන එක තමයි ස්වයං සීරු මාරු කියන්නේ. එතකොට ඒ කියන්නේ ස්වයං කියන්නේ ඔය ස්වයං ක්‍රීය කියන්නේ ඔටෝ කියන වචන දැන් ඔටෝමැටික් කියන එකනේ ස්වයං කියන්නේ මේ මේ ස්වයං ක්‍රීය කියන්නේ. එතකොට ඒ ඔටෝ එකක් වෙනස් කරද්දී ඔටෝමැටිකලි අනිත් එක වෙනස් වෙනවා කියන එක තමයි ඔය ස්වයං සීරු මාරු කියන එකේ තේරුම. නැත්නම් සිංහල වල ප්‍රශ්න එනවනේ. හරිද? එතකොට ස්වයං සීරු මාරු කියන්නේ එකක් වෙනස් කරද්දී අනිත් එක්කෙනා වෙනස් වෙනවද කියන එක. එතකොට අනිවාර්යයෙන්ම එහෙම තමයි. මොකද ක්‍රියාවම තමයි විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විදියට තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. එතකොට ක්‍රියාව කලින් නිව්ටන් 10ක් තිබිලා දැන් නිව්ටන් 8කට අපි ක්‍රියාව අඩු කරනවා නම් අපි මොකද බිත්තියත් අල්ලු කරද්දී ක්‍රියාව නිව්ටන් 10ක් තිබ්බා දැන් 8කට අඩු කරනවා නම් ප්‍රතික්‍රියාවත් 10ක් තියලා ඔටෝ මේක 8කට අඩු වෙනවා. එතකොට ඔටෝ අඩු වෙනවා අරකට එක්ක. එහෙනම් ඔන්න C හරි. එහෙනම් උත්තරේ C පමණක් සත්‍ය වේ. උත්තරේ C පමණක් සත්‍ය වේ. හරි. C පමණක් සත්‍ය වේ. වැඩේ හරි. දැන් සර් නිව්ටන් නියම වැරදි කියලා කියන අභිධර්මයේ උගන්වන හාමුදුරුවෝ ගැන මොකද හිතන්නේ? මම දන්නේ නැහැ වань. ඊට පස්සේ තාම එහෙම දන්නේ නැහැ අපි ඒවා. ඊට පස්සේ දැන් මට කියන්න ඔය දෙවෙනි කතන්දරේ තේරෙනවද ඉක්මනට ඔන්ලයින් ළමයි? දෙවෙනි කතන්දරේ තේරෙනවද? හරි. ඉක්මන් කරමු. හරි. ඉක්මනින් යන්න ඊළඟ ඒවාට. ඊට පස්සේ ඔය කප්පි සම්බන්ධ ගණන් කියන්නේ හැමදාම එකක් වගේ තියෙන ගණන්. කප්පි සම්බන්ධව ගණන් වලදී තියෙන්න පුළුවන් අමාරුම එකක් වගේ එකක් අපි දැන් ඔතන දාගෙන තියෙනවා. අමාරුම කියන්නේ සාමාන්‍ය යෙදෙන්න පුළුවන් ලොකුම දේ දාලා තියෙනවා. කප්පි සම්බන්ධ ගණන් වලදී. හරි. එන්න තුන්වෙනි ගානට. තද්දිනම් නවත්තන්න. තුන්වෙනි ගානට ටක් ගාලා හරි. උදේ වරුව ටක් ගාලා ගැම්මට ඇදගත්තොත් දවසම ඇදගත්ත හැකි. ඒ නිසා උදේ වරුව නිකන් වැනි වැනි ඉන්න නේද? අර නිදි මතේ ඉන්න නේද? අද දවසම හොඳටම ඇදගත්තොත් හවස මැච් එකක් බැලුවා යකිනේ. දවස හරියටම ඇද ගන්න ඕනේ හැබැයි. පළදායිව මහමාර විතර නිකන් ඇදගත්තොත් මැච් එකක් බැලුවා යකි. හරි. හරි තුන්වෙනි ප්‍රශ්නේ. ආනාවතනෝ. කතාව නවත්තන්න. හරි. එතකොට එකට P දෙකට C පමණයි. හරි. තුන්වෙනි ප්‍රශ්නේ. බලන්න. ඒකේ තියෙනවා තිරසර අංශක 30කින්. සද්දේ නැතු වෙන. තිරසර අංශක 30කින්. ආනත සුමට අචල තල දෙකකින් කූණ්‍යයක් සමන්විත වේ. මෙහි පෘෂ්ඨ දෙක මත 5 කිලෝග්‍රෑම් හා 10 කිලෝග්‍රෑම් ස්කන්ධ දෙකක් තබා ස්කන්ධ සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් සම්බන්ධ කර තන්තුව සැහැල්ලු සුමට කප්පියක් මතින් යවා නිශ්චලතාවෙන් අතහරි තොරණේස ආතතිය. ඕකේ පොඩි දෙයක් හදාගන්න ඕනේ. ඕකේ මේ දකුණු පැත්තේ තියෙන ස්කන්ධය 10 කිලෝග්‍රෑම් කරගන්න ඕනේ රූපේ. එකක් 5යි අනිත් එක 10යි වෙන්න ඕනේ. හරි. එකක් 5යි අනිත් එක 10යි වෙන්න ඕනේ. හරි හදමු. බලන්න මේ විදියට මා අඳින්නම් මෙතන ගාන තන්තු යාත්‍යෙම හොයන්න තියෙනවා. ඊළඟට හිතන්න එපා මේවා පොඩි පොඩි දේවල් කියලා. හිතන්න එපා මේවා ලේසි දේවල් පොඩි පොඩි දේවල්. ඒ නිසා මේවා වැඩක් නැහැ කියලා. හැම වෙලාවෙම මේ කතා කරන්නේ ගොඩාක් මේ තේරුමක් සහිතව හරි ගොඩාක් තේරුමක් සහිතව මේ කතා කරන්නේ. يعني තේරුමක් සහිත දේවල් මේ කතා කරන්නේ. يعني අනිවාර්යයෙන්ම මේක ගොඩක් හොයලා බලලා තමයි මෙහෙම ප්‍රශ්න ටිකක් මේකට දාන්නේ. හරි. එතකොට බලමු දැන්. ආනත් තලයකදී පළවෙනි දේ තමයි කලින්ම බරේ සංරචක හරියට ලකුණු කරන්න ඕනේ. ඒ කියන්නේ බරේ සංරචකයේ මෙතනට එන්නේ mg sin 50යි
sin 30 මෙතෙන්ට එන්නේ mg sin 30 ඒ කියන්නේ 10යි sin 30 කියන්නේ මෙතෙන්ට එන්නේ mg sin 30 කියන්නේ 10 නෙමෙයි ci sin 30 ci sin 30 කියන්නේ නිව්ටන් 50යි මෙතෙන්ට එන්නේ නිව්ටන් 25යි අනිවාර්යයෙන්ම ආනත්තල ගානකදී කලින්ම බරයේ සංරචක ලකුණු කරන්න මොනවා කරන්නත් කලින් හරි දැන් මේක රලුත් නැහැ තුමඩ තලයක් එහෙනම් අනිවාර්යෙන් 10 එක්කෙනා පැත්තට මේක මෙහෙම ඇදෙන්න ඕනේ 10 එක්කෙනා පැත්තට ඔකම ඇදෙන්න ඕනේ ඒ කියන්නේ දැන් අන්තිමට බල ලකුණු කරපු හරිම රූපේ වෙන්නේ මේක 30යි කිලෝ 10ක් තියෙනවා මේ පැත්තට නිව්ටන් 50ක් තියෙනවා කියලානේ කියන්නේ දැන් මේ mg sin 30 කියන්නේ 50යි කිලෝ 5යි මේ පැත්තට නිව්ටන් 25ක් තියෙනවා නිව්ටන් 25ක් තියෙනවා මේක t මෙයාට f සමාන m දැම්මොත් මට එනවා 50 හරින t සමානයි 10යි a අවුල නැහනේ 50 හරින t සමානයි 10යි a පළවෙනි ප්‍රකාශනයේ මෙයාගේ මේ පැත්තට තොරණේ a කියලා ගත්තාම මෙයාටත් මේ පැත්තට තොරණේ a වෙනවා මොකද එකම තන්තුවකින් සම්බන්ධලා තියෙන්නේ මෙයා මේ පැත්තට මීටරයක් යනවා නම් මෙයා මේ පැත්තට මීටරයක් එන්න ඕනේ ඒ නිසා මෙතන තොරණේ a නම් මෙතන තොරණේ a බලන්න මෙයා මේ පැත්තට මීටරයක් යනවා නම් මෙයා මෙතන මීටරයක් එන්න ඕනේ මෙහෙම මේ මීටරයක් පල්ලට යනවා මීටරයක් උඩට එන්න ඕනේ එහෙනම් මෙයාගේ තොරණේ A නම් මෙයාගේ තොරණයත් A. ඒ නිසා A කියලා ලකුණු කරා මෙයාට දැම්ම F සමානයි මේ. මේවා බරපතල ගණන් නෙමෙයි. පුළුවන් කරගන්න. හරිද? තන්තුව එකම තන්තුව හිඳ ආත්තේ T කියලා දැම්ම මේ පැත්තට F සමානයි මේ දැම්ම T ඍණ 25. T ඍණ 25 සමානයි 5k. දෙවෙනි ගාන. දෙවෙනි ප්‍රකාශනයේ. T ඍණ 25 සමානයි 5k. කලින් ආවා 50 ඍණ 30 සමානයි 10ක් කිය. මේක T ඍණ 25 සමානයි 5k. හරි. 1 ධන 2 पाना हार इनर्टी, दाना टी रीना इसी पा, समाना है पहाड़ वक्के, टी रा टी क्या बना, इसी पा समाना है पहाड़ वक्के, ए समाना है पस्सवार या पहाई पस्सवार या तुनाई, ए समाना है पहाबेदी में तुनाई, तुरंत इधर उत्तर आके ना पहाबेदी में तुनाई के, अरे इधर तुरंत उत्तर आके ना पहाबेदी में तुनाई के, तांतुए आदरी उत्तर एक गन बुलवांग, तांतुए आदरी उत्तर एक गन बुलवांग, अभी बुलवांग एकड़हारी देखड़हारी आदेश कर अंडे අපි දෙකට ආදේශ කරමු මට එනවා t ඍණ 25 සමානයි 5k t සමානයි 5k ධන 25 පස්වාරයක් a කියන්නේ පහ බෙදීම 3යි ධන 25 15 බෙදීම 3 ධන 25 15 බෙදීම 3 ධන 25 හරි 15 බෙදීම 3 ධන 25 කියලා එන්නේ එතකොට हर नहीं पहाक के दाने इसी पा डकीन बढ़ाइन आ आ रही है पास वाले आप आ देंगे इसी पाइन पास वाले आप आ इसी पाइन दिन तो दाना इसी पा हरी तो ना पदुहारे आग गाता हम बाटे ना इसी पाहाई इतनी हैत्ता पाहाई सी ए बेदी में तो ना හරි ඉක්මනට අගල වැඩිම ශීඝ්‍රතාවයෙන් වැඩේ යන්න ඕනේ අද හරි ඊළඟට ඔය මේ හතරවෙනි ප්‍රශ්නේ සම්බන්ධව කියන්නේ FT ප්‍රස්ථාර සම්බන්ධ ගණන් ඔගේ ප්‍රස්ථාර පිටලා නැහැ මම ප්‍රස්ථාර දෙන්නම් දැන් හතරවෙනි ගාන ඇවිල්ලා ප්‍රධාන ගණන් විශේෂයක් 2020 17 18 ඔය ළඟ ළඟ කියන්නේ පහුගිය අවුරුදු පහ ගත්තොත් අවුරුදු තුනකදීම තියෙනවා ඔය හතරවෙනි ජාතිය ගණන්. අවුරුදු තුනකදීම තියෙනවා හතරවෙනි ජාතිය ගණන්. හරිද? බාණ්ඩ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5ක් වූ වස්තුවක් මත ක්‍රියා කරන F බලයේ කාලය සමග විචලනය වූ ප්‍රස්ථාරය දැක්වීම ප්‍රස්ථාරය මේක දාන්නම් අදින් නම් බෝඩ් එකේ. ලබාගත් ගම්මිතාවය කීයද කියලා යහන්නේ. ලබාගත් ගම්මිතාවය යහන්නේ 2020ත් තිබ්බ මෙහෙම ගණන්. හරි? ලබාගත් ගම්මිතාවය කීයද කියලා අපෙන් අහන්නේ. යම් වස්තුවක් මත ක්‍රියා කරපු බලයයි
කාලයයි ප්‍රස්ථාරය අපිට දීලා තියෙනවා මේ විදිහට බලයයි කාලයයි ප්‍රස්ථාරය දීලා තියෙනවා කියලා අපි හිතමු අටසීයයි නිව්ටන් බිංදුව දශම එකයි දප්පර හරි කිලෝග්‍රෑම් පහක වස්තුවක් මත ක්‍රියා කරන බලය කාලයත් එක්ක වෙනස් වෙන විදිය මේ ප්‍රස්ථාරයේ විදියටලු වෙන්නේ මේ ප්‍රස්ථාරය විදියටලු වෙන්නේ බලයේ කාලයත් එක්ක වෙනස් වෙන විදිය මේ ප්‍රස්ථාරය විදියටලු වෙන්නේ අපෙන් අහන්නේ මේ වස්තුව මගින් ලබා ගන්නා ගම්‍යතාවයේ කීයද කියලා ලබා ගන්නා ගම්‍යතාවයේ කීයද කියලා හැම වෙලාවෙම FT ප්‍රස්ථාර සම්බන්ධව මතක තියාගන්න FT ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් එන්නේ බලයේ වැඩි කිරීම කාලය ඒ කියන්නේ ආවේගය ආවේගය සමාන වෙනවා ගම්‍යතා ආවේගය සමාන වෙනවා ගම්‍යතා වෙනස් වීමට FT ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් එන්නේ ආවේගය ආවේගය සමාන වෙනවා ගම්‍යතා වෙනස් වීමට හරිද ආවේගය සමාන වෙනවා ගම්‍යතා වෙනස් වීමට ඒ නිසා මෙහෙම ප්‍රස්ථාරයක් දුන්නොත් මේකේ අනිවාර්යෙන් වර්ගඵලයෙන් එන්නේ ආවේගය ආවේගය සමාන වෙනවා ගම්‍යතා වෙනසට මේකේ ආරම්භක ගම්‍යතාවයක් ගැන දීලා නැති නිසා කෙලින්ම ආවේගය සමාන වෙනවා මෙයාගේ අවසාන ගම්‍යතාවයට ආරම්භක ගම්‍යතාව බිඳුවක් වගේ තත්ත්වයක් තියෙනදී මොකුත් විශේෂයෙන් කියලා නැහැ ඒ නිසා කෙලින්ම ආවේගය සමාන වෙනවා මෙයාගේ මේ ලබා ගන්නා අවසාන ගම්‍යතාවයට හරි FT ප්‍රස්ථාරයේ වර්ගඵලය කියන්නේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න පුළුවන් ප්‍රස්ථාරයේ මේ ෆාස්ට් එකේ print වෙලා නැහැ ඒකයි මෙතන දැම්මේ හරි ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න පුළුවන් බලය يعني උඩ 80යි මේක 100යි. ඒතර උසවාරයක් ලම්බ උසවාරයක් ආධාරකේ වැඩි කිරීම භාගෙනි. 800යි නිව්ටන් වැඩි කිරීම 0.1යි තප්පර වැඩි කිරීම භාගෙ. 80යි ns වැඩි කිරීම භාගෙ. 40යි ns තමයි ආවේගය. ආවේගය සමාන වෙනවා ගම්‍යතාව වෙනසට. ඒ අනුව ගම්‍යතාව වෙනස වෙන්නේ 40යි ns. ඒ කියන්නේ මෙයාගේ අවසාන ගම්‍යතාව වෙන්නේ 40යි ns තමයි. මොකද ආරම්භක ගම්‍යතාව ගැන දීලා නැති නිසා. ලබා ගන්න ගම්‍යතාවය වෙන්නේ 40 ns තේරෙනවද කියන එක තේරෙනවද කියන එක හරිද FT ප්‍රස්ථාරයක් දුන්නොත් FT ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් එන්නේ අනිවාර්යෙන් වස්තුව මත ක්‍රියා කරන ආවේගය ආවේගය සමාන වෙනවා ගම්‍යතාව වෙනසට ආවේගය සමාන වෙනවා ගම්‍යතාව වෙනසට එහෙනම් FT ප්‍රස්ථාරයක් දීලා දිනනවා නම් මේ විදිහට දීලා දිනන ප්‍රස්ථාරේ දැන් ආන්න එපා මේ ගාණ දිහා බලන්න ප්‍රස්ථාරයන් දිගොමද කියලා ඒක printing mistake එක ප්‍රස්ථාරේ නෑ ප්‍රස්ථාරේ දීලා තියෙන්න ඕනේ ප්‍රස්ථාරේ දුන්නාම අපිට වර්ගඵලයෙන් ගන්න පුළුවන් ආවේගය කීයද කියලා විදියට. හරිද? හරියට දාගන්න ආවේගය ගන්න පුළුවන්. මම මේ පරණ දේවල් මතක් වෙන නිසා පොදු ගණන් රටා මතක් කරන්නේ. අමාරු ගණන් නෙමෙයි ඔක් ගොඩක්. නමුත් තේරුම් ගන්න ලොකු වටිනාකමක් තියෙනවා මේවට. ඔය පහුගිය ටිකේ C එකේ ඉඳන් S එකේ ඉඳලා F එකේ ඉඳලා හොඳ රිසල්ට් වලට ගියපු ළමයි හැමෝම කිව්ව දේ තමයි ෆාස්ට් ට්‍රැක් එකෙන්ම තමයි ගේම ගැහුවේ කියලා. ෆාස්ට් ට්‍රැක් එකෙන්ම තමයි ගේම ගහන්නේ කියලා. හරිද? ඒ නිසා හිතන්න එපා කලින් B එකක් තිබ්බත් කලින් A එකක් තිබ්බත් හිතන්න එපා මේවා වටින්නේ නැහැ කියලා සෑහෙන්න වටිනවා මේවා හරිද හරි එතකොට මේ විදිහට වස්තුව ලබා ගන්න ගම්‍යතාවය ගන්න පුළුවන් මේක චුට්ටක් සංකීර්ණ ගානක් මම බෝඩ් එකේ දාලාම හදන්න ඔන්ලයින් ළමිනුත් හදලා දෙන්න මේකෙම සංකීර්ණ ගානක් මම බෝඩ් එකේ දාන්නම් බලන්න වස්තුවක් තියෙනවා ආරම්භයේදී 5යි ms ශ්‍රේණියක යමින් ඉන්නේ වස්තුව මත ක්‍රියා කරන F බලයක් තියෙනවා. ඔය F බලය කාලයත් එක්ක වෙනස් වෙන්නේ මේ විදිහටලු. මේ විදිහට F බලය කාලයත් එක්ක වෙනස් වෙනවා. මේක නිව්ටන් 200යි. මේක නිව්ටන් 100යි. මෙතන තප්පර 1යි. මෙතන තප්පර 1.5 කියන තැන තියෙනවා. ඒ කියන්නේ මෙතන 0.5යි. හරි. ආරම්භයේදී 5යි ms ශ්‍රේණියකින් චලනය වෙන 2යි kg ස්කන්ධයක් මත යොදන බලය කාලයත් එක්ක විචලනය ප්‍රස්ථාරය අපිට දීලා දෙනවා. තප්පර 1.5ක් අවසානයේදී වස්තුවේ ප්‍රවේගය කීයද කියලා අහනවා. ඔක තමයි 2020 දී ඔවගේදීමත් තමයි ආවේ. ආරම්භයේදී 2යි kg 5යි ms ශ්‍රේණියකින් චලනය වෙන වස්තුවක් තියෙනවා. එයා මත යොදන බලය කාලයේ ප්‍රස්ථාරය අපිට දීලා දෙනවා. අපෙන් අහන්නේ තප්පර 1මාරකට පස්සේ වස්තුවේ ප්‍රවේගය කීයද කියලා. තප්පර 1මාරකට පස්සේ වස්තුවේ ප්‍රවේගය කීයද කියලා අපෙන් අහනවා. හරි එකමාර පස්සට වස්තු ප්‍රවේගය කීයද කියලා අපෙන් අහන්නේ හරි අපිට හොයාගන්න පුළුවන් බලයේ කාලයේ ප්‍රස්ථාරයක උඩයි යටයි දෙකම තියනවා කියන්නේ මේ එක පැත්තකට තියෙන්නේ ඒ පැත්තට දීපු ආවේගය අනිත් පැත්තේ වර්ගඵලයෙන් එන්නේ අනිත් පැත්තට දීපු ආවේගය ඒ අනුව
මේම දිශාවට දැන් ආරම්භයේදී මෙහෙමන තියෙන බලය මේ දිශාවට තියෙන සමස්තාවේගය කියන්නේ මේ වර්ගඵලයෙන් මේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. මොකද මේක තමයි ඒ දිශාවට තියෙන ආවේගය වෙන්නේ මේ තියෙන දැන් ඒ කියන්නේ ඒ පැත්තරම තල්ලු කරන සිද්ධිය යන්නේ මේ කැලෙදී. එතනින් පස්සේ මේක ඇත්තටම ආපහු තල්ලු කරන අනිත් පැත්තර තල්ලු කිරිල්ලක් හේවත් ඇදිල්ලක් තමයි එතනින් පස්සේ වෙන්නේ. ඒ අනුව සමස්තය ගන්න ඕන නම් මේ ධන කැලලෙන් ඍණ කැලල අඩු කරලා ගන්න ඕනේ සපල ආවේගය හොයාගන්න නම්. එහෙනම් මේ දිශාවට තියෙන සමස්ත ආවේගය වෙන්නේ මේක නිව්ටන් 200යි මේක තප්පරයයි 200 වැඩි කිරීම 1 වැඩි කිරීම භාගය තමයි ධන වර්ගඵලය. එකෙන් අඩු කරන්න ඕනේ 100 වැඩි කිරීම 0.5 100 වැඩි කිරීම 0.5 වැඩි කිරීම භාගය කියන එක. මේටි 0.5යිනේ. හරි. එහෙනම් 100යි ඍණ අද නේන 25යි. එහෙනම් 75යි ns තමයි සපල ආවේගය වෙන්නේ මේ පැත්තට තියෙන. මොකද අර තියෙන මුළු එකෙන් මේක අඩු කරන කියන්නේ පළවෙනි කාලයේදී මෙහෙට තල්ලු කරලා ඊළඟ කාලයේදී මේක ඇදලා තින්නේ. එයානු මේ පැත්තට තිබිච්ච සපල ආවේගය වෙන්නේ තල්ලු කරපු ටිකෙන් ඇදපු ටික අයින් කරාම 75 ns 75 ns. අපි දන්නවා ආවේගය සමානයි ගම්‍යතාව වෙනසට. එහෙනම් 75 ns සමානයි ගම්‍යතාව වෙනසට. මෙයාගේ අවසානයේදී ওই තප්පර 1.5 අවසානයේදී ලබා ගන්නා ප්‍රවේගය v නම් අපිට අවසාන ගම්‍යතාවයේ ලිව්වා යකි 2v කියලා. මේ පැත්තට තපරව අවසානයේදී තපර 1.5 අවසානයේදී ලබා ගන්නා ප්‍රවේගයේ v නම් 2v කියලා ලිව්වා යකි. ආරම්භයේදී මෙයාට තියෙනවා මේ පැත්තට දෙවාරයක් පහ ගම්‍යතාවය කියන්නේ ස්කන්ධේ වැඩි කිරීම ප්‍රවේගය දෙවාරයක් පහ කියන එක ආරම්භයේදී අර පැත්තට තියෙනවා. ආරම්භයේදී දෙවාරයක් පහ කියන එක තියෙනවා. බලන්න ආවේගය සමානයි ගම්‍යතාව වෙනසට ආවේගය 75යි අවසාන ගම්‍යතාවය කියන දෙවාරයක් v ආරම්භ ගම්‍යතාවය කියන දෙවාරයක් පහ. එහෙනම් 75 සමානයි 2v ඍණ 10. එහෙනම් 2v සමානයි 85යි. v සමානයි 85 බෙදීම 2යි 42.5යි ms ඍණ 1. 42.5 ms ඍණ 1. තේරෙනවද කියන එක? පැහැදිලිද කියන එක? ඔය විදිහට ආවේගය සමානයි ගම්‍යතාව වෙනස දාලා ගාන හදන්න පුළුවන් 2020 දිත් තිබුණේ එවැනිම ගානක්. ඔවැනිම ගානක් තිබ්බේ 2020 දිත්. ඒ නිසා ඕක නම් මිස් කරගන්න එපා. වැදගත්ම දෙයක් මේ තියෙන්නේ විශේෂයෙන්ම මේකේ ෂෝට් නෝට් එක හදද්දි ෆාස්ට් ට්‍රැක් ඩිස්කෂන් නෝට් ගිය සැරේ ළමයි ගොඩක් හදලා ගෲප් එකේ ඉවලා තිබ්බා. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා එවයි කියලා ෆිසිකල් සහ ඔන්ලයින් ළමයි සියලු දෙනා මේ ෆාස්ට් ට්‍රැක් එක ඉවරනට පස්සේ ඒකෙන් ඔයාලා ඉගෙන ගත්ත දේ එක කොලේකට සාරාංශගත කරලා ලස්සනට හදලා පිටිය ගහගන්න නෙමෙයි ඔළුවේ තියාගෙන ලස්සනට හදලා ඒක ගෲප් එකේ දාන්න අනිත් ළමයින්ටත් පෙන්න ඔයාලට වැඩක් කරුණ නැතර අනිත් ළමයින්ට වැඩ කරන්න ගන්නවා. අපි හැමෝම එකතු වෙලා යන්න ඕනේ ගමනක් මේක. හරි. වැඩ කරනවා කියලා දකිද්දි අනිත් ළමයිත් වැඩ කරනවා. හරි. එතකොට ඔන්ලයින් ළමයි කියන්නේ වැඩේ තේරෙනවාද කියලා? ඔන්ලයින් ළමයි වැඩේ තේරෙනවද? ඉක්මන් කරමු. ඉක්මන් ඉක්මන්. හරි. හරි. පුළුවන් තරම් මම කියපු දේවල් දැන් අපි හෙට ගන්නවා ස්පෙෂල් මීටින් එකක්. මේකදී මම මේ මීටින් එක ගන්න මම චුට්ටක් වෙලාව හිටියා. මම ඔයාලට හෙට මීටින් එකේදී කියන්නම් දැන්. ඔයාලා ගැම්මෙන් පටන් ගත්තට සමහර අය පේපර් ලියද්දි හිතෙන් නැතිනේ මේ ලකුණු වෙනව අඩුයි. ප්‍රශ්න හදද්දි හිතෙන් නැතිනේ කෙරෙනව අඩුයි කියලා කියන්නේ නැහැ. ඔයාලගෙන එකපාරට අවුලක් ආයෙ එන්න ඇතිනේ. ඕක විසඳගෙන සාමාන්‍යයෙන් දවස් 12ක් වගේ ඇතුළත පැහැදිලි ලකුණු වෙනසක් ගන්න පුළුවන් විදියක් හෙට කියනවා. ඒ කියන්නේ සිලබස් එක දවස් 12කින් කවර් කරන විදියක් නෙමෙයි. දවස් 12කින් ඔයාලා කරන වැඩගෙන හදන ගාණක් හැදෙන්න සාමාන්‍යයෙන් පේපර් එකක් වගේ ලියනවා නම් පැහැදිලි ලකුණු වෙනසක් ගන්න පුළුවන් ප්ලෑන් එකක් කියනවා දවස් 12කට කලින්ම හෙට. ඔන්ලයින් මීටින් එකේදී. හෙට රෑ 9ට. ඕක හදාගන්න තමයි මට ඒක. ඕක හදාගන්න මං ටිකක් පහුගිය ටිකේ සෑහෙන්න මේ අධ්‍යයනය කරා. ওই විදියට අනිවාර්යෙන් කරන්ද සහ මේ ප්ලෑන් කියන්නේ නිකන් ඉන්න බැරුවක් නෙමෙයි. ඔයාලට අනිවාර්යෙන් වැඩ කරව ගන්න ඕනේ හින්දා ඉන්න ඒ ප්ලෑන් එකේ විදිහට වැඩ කරන්න මහන්සියලා අනිවාර්යෙන් සාර්ථකත්වයක් තියෙනවා ඈ. හරි. ඊළඟට වැඩේ හරි. දැන් ඔය මේ මෙන්න මේ ගාන මේ පස්වෙනි ගාන වෙලා ඉස්සර රූපත් එක්ක දිවිච්ච ගානක්. රූපෙත් එක්ක දිවිච්ච ගාන මේ පස්වෙනි ගාන. රූප එහෙම ආපු ගාන මේ පස්වෙනි ගාන. දායාවම රූප එන්නේ නැහැ. පේපර් එකේ එහෙම තමයි ඉන්නේ. මුලින් රූපත් එක දුන්නා නම් පස්සේ එනකොට ආයි රූප එන්නේ නැහැ ඒ ගානම.
හරි ඊළඟට මේ ගානට අදාළකටත් පොඩ්ඩක් කැමරාව දාන්න ගාන්න තියෙන්නේ මෙතනනේ ෆාස්ට් ට්‍රැක් එකේ ඔකේ තියාගෙන ඉන්න පොඩ්ඩක් හරි පස්සෙනි ගාන කියව ගන්න හොඳට කල්පනා කරන්න හොඳට කියව ගන්න හදන්න පුළුවන් වුණාට කමන්නේ නැහැ ආගන්න බැරි වුණත් කමන්නේ නැහැ ආගන්න පස්සෙනි ගානේ තියෙනවා පස්සෙනි ගානේ තියෙනවා තිරස් අයිස් පෘෂ්ඨයක් මත දැන් අයිස් පෘෂ්ඨයක් කියන වචනේ අපි හැම වෙලාවෙම දෙන්නේ සුමට පෘෂ්ඨයක් කියන එක තේරුම් ගන්න හරිද අයිස් පෘෂ්ඨයක් කියන්නේ සුමට පෘෂ්ඨයක් තිරස් අයිස් පෘෂ්ඨයක් මත සිටගෙන සිටින ඒ සහ බී නැමැති පිරිමි ළමුන් දෙදෙනෙකු එකිනෙකා තල්ලු කර ගැනීම මගින් ඉවතර ගමන් කරනු ලැබේ ඒගේ බර බීගේ බර වෙන දෙගුණයකින් මේක ගොඩාක් වැදගත් සිද්ධාන්තයක් මේක සම්බන්ධ ප්‍රශ්න ප්‍රධාන අමාරුම ප්‍රශ්න හතරක් විතර මම කියන්නම් මේකින් එන්න පුළුවන් දේවල් මේ ගාන લેසි ගාන ඇති දෙයක් නැහැ තියරිය ගැන මම මේ කියන්නේ ගාන එච්චර දෙයක් නැහැ තිරස් අයිස් පෘෂ්ඨයක් මත සිරින් සිටින ඒ හා බී නැමැති පිරිමි ළමුන් දෙදෙනෙක් ඉන්නවලු තල්ලු කරගත්තාට පස්සේ එකිනෙකා එකිනෙකාට ඉවතර ගමන් කරනවලු ඒගේ බර බීගේ බර මෙන් දෙගුණයක් ඒ ළමයා මීටර 4 දුරක් ගියා නම් බී ළමයා ගමන් කරද්දී දුර හරි ඔය ගාන හදන එක අමාරු නෑ නමුත් මේකේ තියරිය ගොඩක්ම වැදගත් හරිද බලන්න සුමඩ පෘෂ්ඨයක් ආරම්භයේදී ඒ සහ බී ඉන්නවා එකම තැනක ඒගේ බර බීගේ බර මෙන් දෙගුණයක් වගේ වාක්‍යයක් පේපර් එක දිවිච්ච ගමන් අපි මොකද කරන්නේ බීගේ බර m නම් ඒගේ බර 2m කියලා කෙලින්ම දා ගන්නවා ඒගේ බර බීගේ බර මෙන් දෙගුණයක් වගේ කියපු ගමන් වෙන මොනවත් හිතේ දින්නේ නැහැ බීගේ බර m කියලා දා ගන්නවා ඒගේ බර 2m කියලා දා ගන්නවා හරි තල්ලු කරගත්තට පස්සේ තල්ලු කරගන්න මේ දෙන තල්ලු කරගන්න මේ තල්ලු කරගත්තට පස්සේ ඒ කියන එකේන අයිස් පෘෂ්ඨයේ මාසල ඉස්සලා ගිහිල්ලා මීටර 4ක් යනවලු මීටර 4ක් යනවලු ඒ කියන එකේන b කියන එකේන කොච්චර දුරක් යනවද කියලා අපෙන් අහන්නේ මෙයානේ b මෙයානේ a හරි ඔකද අපෙන් අහන්නේ තියරිය තමයි ඔය තියරියෙන් හදන්න පුළුවන් නියම ගණන් ටිකක් තියෙනවා හරිද එයා ආන්ද්‍ර විද්‍යාවේ MCQ වල 40 ගණන් වලට බොහෝ විට එන්න පුළුවන් يعني පේපර් එකේ MCQ වල 40 ගණන් වලට බොහෝ විට එන්න පුළුවන් තියරියක් මෙන්න මේක සෑහෙන්න වැදගත් තියරියක් තියරිය තමයි සුමඩ පෘෂ්ඨයක් මත ඉන්නේ එකිනෙකා තල්ලු කරගන්නේ يعني බාහිර බල නැහැ පද්ධතියක් විදිහට ගත්තාම අභ්‍යන්තර බල තියෙන්නේ ඔක්කොම එකිනෙකා තල්ලු කරගන්න ඒ කියන්නේ සුමඩ පෘෂ්ඨයක් මත ඉන්නේ මෙයා මෙයා මාව තල්ලු කරනවා මං එයාව තල්ලු කරනවා අපි දෙන්නා අතර අභ්‍යන්තර ආරවුලක් තියෙනවා අපි දෙන්නා කියන පද්ධතිය මත බාහිර බල නැහැ අපි දෙන්නා කියන පද්ධතිය මත බාහිර බල නැහැ අපි දෙන්නා අතර මම මගේයි මෙයාගේයි අතර ප්‍රශ්නයක් තියෙනවා අභ්‍යන්තර අවුලක් තියෙන මේ පද්ධතිය මත අවුලක් කියන්නේ පද්ධතිය මත බාහිරින් කවුරුව බලපෑමක් ඇති කරන්නේ නැහැ පද්ධතිය මත බාහිර බලපෑමක් ඇති නොකරන්නේ නම් අනිවාර්යෙන්ම පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන වෙනස් වෙන්න බෑ පද්ධතිය කියන්නේ මෙන්න මේ පද්ධතිය ඇතුලේ කේස් එකකට කවදාවත් ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන වෙනස් වෙන්න බෑ ඇතුලේ කේස් එකකට කවදාවත් ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන වෙනස් වෙන්න බෑ එහෙනම් මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය ආරම්භයේදී තිබ්බේ මෙන්න මෙතන ළඟමනේ මේ ලක්ෂ්‍ය ස්කන්ධ එකක් වගේනේ ආරම්භයේදී ගුරුත්ව කේන්ද්‍රය තිබ්බේ මෙතන ඇතුලේ කේස් එකකට ගුරුත්ව කේන්ද්‍රය කියන දෙන්නගේ පද්ධතිය කියන්නේ සමස්ත පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය ඇතුලේ කේස් එකකට වෙනස් වෙන්න බෑ එහෙනම් මෙයා යම් දුරක් යයි නමුත් මේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය ආයිසරයක් මේ තියෙන තිරස් පිහිටුමේම තියෙන්න ඕනේ ගුරුත්ව කේන්ද්‍රය ආයිසරයක් මේ කියන තිරස් පිහිටුමේම තියෙන්න ඕනේ එතකොට ආරම්භයේදී දෙන්න එක තැනක හිටියේ මෙයා තල්ලු වුණා අභ්‍යන්තර ආරවුලක් නිසා එහෙනම් බාහිර බලපෑම් නැහැ ඒ නිසා අන්තිමට මේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය අන්තිමට මේ තිරස් මට්ටමේම තියෙන්න ඕනේ එහෙනම් අපිට කියන්න පුළුවන් අන්තිමට ගුරුත්ව කේන්ද්‍රය මෙතන එන්න ඕන නම් ගුරුත්ව කේන්ද්‍රය වඩා ගූර්ණ බිඳුවක් වෙනවානේ එහෙනම් මෙහෙට තියෙන ගූර්ණේ ලියන්න පුළුවන් 2m වැඩි කිරීම 4 ඒක සමාන වෙන්න ඕනේ අර පැත්තට තියෙන ගූර්ණයට ගුරුත්ව කේන්ද්‍රය වටා ගූර්ණ බිඳුවක් වෙන්න ඕන නිසා මෙහෙට තියෙන ගූර්ණේ ලියන්න පුළුවන් 2mg වැඩි කිරීම 4 කියලා අරහෙට තියෙන ගූර්ණේ ලියන්න පුළුවන් mg වැඩි කිරීම x කියලා එහෙනම් mg ට mg කැපෙනවා 8 සමානයි x එහෙනම් x සමානයි 8යි මීටර කියලා උත්තරයක් එනවා අර ගුරුත්ව කේන්ද්‍රය වටා ගූර්ණ බිඳුවක් ඉඳන් මෙහෙට ගූර්ණ වලට සමාන කරා x සමානයි 8යි මීටර කියලා උත්තරයක් එනවා තේරෙනවද කියන එක හරි ඕක නෙමෙයි යෝගේ තියෙන අමාරු ගණන් જાතිය වෙන්නේ බලන්න මෑත කාලිනව මේක ඇවිල්ලා නැහැ පාස් පේපර් එකට මොඩල් පේපර් එක තිබිච්ච අමාරුම ගණක් තියෙනවා මෙන්න මෙහෙම ගණක් හරි මෙන්න මෙහෙම
ආ මේ පොඩි මේක තප්පර මේක දාගන්න උඩක් ගන්න හරි තප්පර දෙකක් කරන් දාගන්න දාගන්නකෝ මං කියන්නේ ඉක්මනට දාගන්නකෝ මං කියන්නේ ඉක්මන් කරන්න හරි හරි ඔබ දාගත්තනේ ඉක්මනට බලන්න ඔය ඔය තියරිය තියෙන හොඳ ගානක් හරි ඊළඟට ඔයාලා හිතන්නේ නැහැ මේවයි ගණන් බලන්න මේක මම ආයෙසරක් කර ගාන ලියා ගන්න ආයෙ වෙලාවක් දෙන්නම් දැන් අහගන්න මේක අපිට තියෙනවා මේ ප්‍රශ්නයක් එන්න පුළුවන් හතරයි හතරයි සිම්පල් එම් ස්කන්ධයක් තියෙන පාත්‍රයක් තියෙනවා पात्र हतर सिंपल स्कंदेन पात्र सुमण तलेक तील मिथन स्कंदेन सिंपल एम स्कंदे मिथन सिंपल एम स्कंदे हतर एम सिंपल हतर सिंपल एम स्कंदे पात्र पात्र अरे आर मंगिता गुरु केंद्र में हरी दिन मेदना सिंपल एम स्कंदे तीन सुमण तलेक तीन बाण मेघाण अरग हेन अमार युवागिनी बाण गण पेनुमे बायकर मेके अमार अन्े अभीवा मे मध्य मेक अतारी ना मेक अतारी बस मेक मेहर वेटना मेक अतारी बस मेक मेहर वेटना अतारी बस मे स्कंदे मेह वेटना वेटिला अंतिम समतुलित वेदि वेटिला अंतिम समतुलित वेदि और वेटिल अंतिम पद्धति समतुलित वेदि पात्रे को दुरा मेहाट विलाधीन पात्रे को दुरा मेहाट विलाधीन वेटिल अंतिम समतुलित वेदि वटिल अंतिम मेक समतुलित पतुलेने वटिलाट मेहट वेला अंतिम समतुलित पतुलकने ये पतुले समतुलित वेडेन क्रमने मे पात्रे हेट मेहट यान हेट या मेक मेहम वेटे पात्रे मेहट या मे स्कंदे मेहट वेटे पात्रे मेहट या अंतिम मेक पतुले समतुलित वेदि पात्रे को दुरा मे आट गिहिल वमट दुंट दिखेन पात्रे को दुरा कुहाट गिहिन लपेन अरे दंग अमार कलिंग मेक दिन अमार गणीन पेन भाई वे पा हरी हरी एलिए भाई वे पा इतकोट पात्रे हतर एम स्कंदे एम इतना हतर एम जी मे सिंपल एम हतर एम जी मेक सिंपल एम जी मैं अत्यारे बस अनिवार्य समतुलित वे पतुले दीन पतुले अभी तीरना मैं अत्यारे बस विनको समतुलित पेरना पत् समतुलित पतुले पतुले समतुलित अत्र मेक मेहट यदि मे पात्र टीका कुहमेनवा वील मेहम मेहम वेला अंतिम तन समतुलित अंतिम अत्र समतुलित वे मिन्न मेम पद्धति अंतिम समतुलित मिन्न मेम मे स्कंदे अनिवार्य पतुले समतुलित मेवा तनक दीला मेवा तनक दीला समतुलित बे अंतिम समतुलित वे पतुले बाहिरी बलपेमतिरणा आरंभेदी मे दिन गुरुत्व केंद्रीय होना मट्ट के मेहमे दिखरणवा इतना अंतिमे पद्धति गुरुत्व केंद्रीय अंतिम समतुलित रूपे मेवागे रूपे अग्निशा अनिवार्य पात्र गुरुत्व केंद्रीय पीठाने आगे पात्र की पौद्योलिक गुरुत्व केंद्रीय पीठाने आगे केंद्रे मे स्कंदे गुरुत्व केंद्रीय पीठाने आगे केंद्रे निशा अंतिम पद्धति गुरुत्व केंद्रीय मे इट एंडोने हर आरंभेदी पद्धति गुरुत्व केंद्रीय तिबुन तन मिन्न मिथन नम मिन्न मे मट्टमणांग मिन्न मे मट्टमणा मंगर रूपित मे मट्टमणांग मेधुरा होयागंड बुलवांग मेक एक्स नांग मेक आर इन एक्स नांग मेक आर इन एक्स मेक एक्स नांग अभी मेधुर होयागंड बुलवांग मेदन गूर्ण वाल प्रकाशन अद्दाल मे पैत अतिर गूर्ण अर पैत अतिर गूर्ण सामान कल गुरुत्व केंद्र तीन दुर्होयागंड बुलवांग अंड एम जी वार आर इन एक्स सामान हतर एम जी एक्स के दाल एम जी एम जी क्या बेनवा आर इन एक्स सामान हतर एक्स आर सामान पहा एक्स एक्स सामान आर बेदीन पहा
මේ දුර තිබිලා තියෙන ආරම්භයේදීන් පහක දුරද ආරම්භයේදී ගුරුත්ව කේන්ද්‍රය තිබිලා තියෙන මෙන්න මේ මට්ටමේ. එහෙනම් අන්තිමටත් ගුරුත්ව කේන්ද්‍රය කියන එක මේ මට්ටමේ තියෙන්න ඕනේ. අන්තිමටත් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය මේ මට්ටමේ තියෙන්න ඕනේ. අන්තිම රූපේ මේ වගේ රූපයක් අපි ෂුවර් වෙනවා දන්නවා. අන්තිම රූපේ මේ වගේ රූපයක් මොකද අන්තිමට සමතුලිත වෙනවා කියන්නේ පතුලේ තමයි සමතුලිත වෙන්න ඕනේ. එතන එහෙම සමතුලිත වෙද්දී මෙයාගේ පෞද්ගලික ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන එකම ඉරක. එහෙනම් ඒ ඉර දෙක සමපාත වෙන ඉර මේ ඉරත් එක්ක සමපාත වෙන්න ඕනේ. එහෙනම් අන්තිමට පාත්‍රය ඇවිල්ලා තියෙන දුර වෙන්නේ මේ විදිහට වෙන්න නම් මේ x කියන දුර. එහෙනම් පාත්‍රය ඇවිල්ලා තියෙන දුර වෙන්නේ r බෙදීම පහක දුරක් වම් පැත්තට. r බෙදීම පහක දුරක් වම් පැත්තට. r බෙදීම පහක දුරක් වම් පැත්තට තමයි පාත්‍රය ඇවිල්ලා තියෙන්නේ. තේරෙනවද කියන එක? ඒක කලින්ට වඩා එහෙනම් බය හිතන ගාණක්. මොකද කලින් ගාණ ලේසි වගේ. මේක අමාරුයි වගේ. නමුත් දෙකේදී මම කරේ එකම දේ. බලන්න. මේකේ වෙන සිද්ධිය හිතේම අවා ගන්න. දැන් මේක මෙහෙම බෝලේ වැටෙද්දී පාත්‍රය මෙහෙට එනවා. අන්තිමට සමතුලිත වෙද්දී බෝලේ තියෙන්න ඕනේ පාත්‍රය පතුලේ. එහෙනම් අන්තිම රූපේ කොහොම හරි මෙන්න මේ වගේක් විය යුතුමයි. මේ රූපයක ගුරුත්ව කේන්ද්‍රයේ හිටින්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ රේඛාව. මෙන්න මේ රේඛාව අර කියන තිරස් මට්ටමේම තියෙන්න ඕනේ කියලයි මං කියන්නේ. එහෙනම් මේ රේඛාව මේ තියෙන තිරස් මට්ටමේම තියෙන්න අඳිනවා. එහෙනම් මේ පාත්‍රය ඇවිල්ලා තියෙන දුර වෙන්නේ මෙන්න මෙතන තියෙන x කියන දුර r බෙදීම පහ දුර. තේරවද කියන එක? හරි. සංකීර්ණ ගණක් වගේ පෙවුනට කලින් තියරියමයි තියෙන්නේ. කලින් තියරියමයි තියෙන්නේ. හරි. ඒක රැපිඩ් රිවිෂන් ළමයි තාම යාන්ත්‍ර විද්‍යාව මේ ආවරණ වෙලා නැති නිසා ටිකක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔක යාන්ත්‍ර විද්‍යා පාඩමේදීත් මම තියරිය උගන්වනවා. අර මේ පාරුවක් උඩ මිනිස්සෙක් ගමන් කරන සිද්ධිය තියෙන්නේ ඕකම තමයි. හරි. එතකොට මට කියන වැඩේ තේරෙනවද කියලා ඉක්මනට? වැඩේ තේරෙනවද ඉක්මනට? ඉක්මනට 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 හරි. ඔය තියරිය ගොඩාක් වැදගත් තියරියක්. මම ආයෙසරයක් කියන්නේ විශේෂයෙන්ම මේ ෆිසික්ස් වල ගණන් හදාද්දී කම්බයින් මැත්ස් වල ගණන් හදාද්දී සහ බයෝ හෙන ලොකු පාට් පාඩම් කරද්දී, يعني හෙන ලොකු පාට් තියෙනවනේ. සමහර ලාට අග හරිය පාඩම් කරද්දී මුල තිබ්බේ මොනවද කියලා මතක නැහැ. ඒකෙදි මේ සිලබස් එකේ ඔන්න ඔය වගේ තැන්වලදී ඔයාලට තියෙන්න ඕන එකම දේ තමයි අතාරින්න නැතුව වැඩේ කරගෙන යන්නේ. සමහර වෙලාවට අපි වැටෙනවා විශේෂයෙන්ම කම්බයින් මැත්ස් බයෝ ෆිසික්ස් වලටත් වඩා මොන්න මගු එක හොල්ලන්නවත් බෑ. ගණන් දිනනවා නිකන් අර බැලුවාම හොල්ලන්නත් බෙති මෙතන වැඩක් නැහැ බල්ලා ඔය ගාණෙන් පස්සේ උදින් යන්න. සමහර ගණන් දිනනවා මේක බව පෙන්වන්නද ඒක බව පෙන්වනවා තියා මොන මගුලක්වත් තේරෙන්නේ නැහැ. හරිද? ඒ වගේ ගණන් වලදී බයෝ වලදීත් ඒ වගේ දැන් තියෙනවා. සමහර ලාට මේ අහලා තියෙන මේ එසේ ප්‍රශ්නේ අහලා තියෙන දේවල් සම්බන්ධව ගොඩාක් දේවල් මතක නැහැ. අහලා තියෙන දේවල් තේරෙන්නේ නැහැ. ඔහොම ප්‍රශ්න තියෙනවා. ෆිසික්ස් වලදීත් සාමාන්‍ය මේ වගේ ගණන් වලදී තියෙනවා. ඔය වෙලාවට වැදගත්ම දේ අතාරින්න නැතුව පුළුවන් තරම් හිතන්න උත්සාහ කරන එක. පුළුවන් තරම් ධනාත්මකව යන්න. එතකොට දැන් කම්බයින් මැත්ස් ගණනකදී පුළුවන් තරම් හිතෙන්නේ නැත්තම් 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 පොඩ්ඩක් මාකින් එකක් හොයාගත්තා. ඒ වගේ එකක් බැලුවා. කොහොම හරි ඇතුළට බැස්සා. බයෝ වල පාඩම් කරද්දී කොටස් වලට කඩාගත්තා. පුළුවන් තරම් කොටසෙන් කොටස රිවයිස් කර කර පාඩම් කරා. හරි? ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. හරි. දැන් පයිසරයක් මේක ගොඩක් කියන්න. දෙකේම තියෙන එකම තියරිය. තියරිය තමයි පද්ධතියක් මත බාහිර බලයක් නැතිනම් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ තිරස් පිහිටුම් වෙනස් වෙන්නේ නැත. තිරස් පිහිටුම් වෙනස් වෙන්නේ නැත් නෑ. කියන්නේ දැන් මේකේ තිරස් බාහිර බලයක් නැති නිසා මේ පද්ධතිය මත තිරස්ව බාහිර බලයක් නැති නිසා පදතියේ ගුරුත්ව කේන්ද්‍රයේ තිරස් පීඩු වෙනස් වෙන්නේ නැත. ආරම්භයේදී පදතියේ ගුරුත්ව කේන්ද්‍රය හෙව්වා සමතුලිත වුණා කියන්නේ මේක මෙහෙම ගිහලා අපිට ප්‍රායෝගික තේරෙන්නේ සමතුලිත වෙන්නේ මේ වගේ. කියන්නේ සමතුලිත වෙනවා නම් අනිවාර්යයෙන්ම මේකේ පතුලේ තියෙන්න බෑ ස්කන්ධය. අහෙනම් මේ පතුලේ ස්කන්ධයේ තියෙන රූපේ ගෙනල්ලා අඳිනවා මෙතනින්. හේතුව මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයත් එක්ක මේ සෙට් එකේ ගුරුත්ව කේන්ද්‍රය සමපාත වෙන්න අඳිනවා. සම්පාතින් දිනවා. මොකද තිරස් මට්ටම් වෙනස් වෙන්නේ නැති නිසා ගුරුත්ව කේන්ද්‍රය.
එහෙනම් මෙන්න මේ දෙන්න අතර දුර තමයි මේක මෙහාට අවිල්ල තියෙන දුර වෙන්නේ. තේරෙනවද කියන එක? හරි. ඕක තමයි කතන්දරේ. හරි. ඉක්මනින් කියන්න. සංකීර්ණ ගානක් කියක ඇත්තරම මම ඔයාලට මේ තියෙන පරාසය කියන්න ඕන නිසා ඔය ඔක්කොම කියන්නේ හරි. ඒ කියන්නේ මේක ප්‍රායෝගිකව හිතන්න. මේක සුමට තලයක්. අර පාත්‍රයක් උඩ බල්ලෙක් යද්දි තදන්නේ ඔකම තමයි. පාත්‍රයක් උඩ නෙමෙයි. පාරුවක් උඩ. පාරුවක් උඩ බල්ලෙක් යද්දි තදන්නේ ওই විදිහම තමයි. හරි. එකම තියරි ටිකක් තියෙන්නේ. එතකොට රැබිඩ් රිවිෂන් ළමයින්ට මේ තියරිය කතා දැන් මේක තියරිය කතා කරන්න පැයකට වඩා යනවා. රැබිඩ් රිවිෂන් ළමයින්ට ඔය තියරිය සෙට් කරනවා දැන් ගම්මෙතා සංසිඳී උගන්නන තියෙන තව දවස් දෙකක් වගේ ඇතුළත. ඒ වෙලාවට මේක හොඳටම තේරෙයි. හරි. ඊළඟට ඊළඟාන බලන්න ඊළඟට හරි ඔය මේ ඝර්ෂණය කියන පාට් එකකට අපි එනවා. ඝර්ෂණය ගානකදී පළවෙනි දේ තමයි වැදගත් සිද්ධියක් වෙන්නේ. ඝර්ෂණය ගානකදී වැදගත් සිද්ධියක් වෙන්නේ මේ ලිස්සනවද පෙරලෙනවද? කලින්ම වෙන්නේ ලිස්සන එකද පෙරලන එකද කියලා හොයාගන්න විදියක් තියෙනවා. කලින්ම වෙන්නේ ලිස්සන එකද පෙරලන එකද කියලා හොයාගන්න විදියක් තියෙනවා. බලන්න මේ විදිහට පුළුවන් කලින්ම වෙන්නේ ලිස්සන එකද පෙරලන එකද කියලා හොයාගන්න. ඔය ගාන පැත්තකින් දියමුකෝ. පෙට්ටියක් තියෙනවා. හරිද? ඝර්ෂණය පොඩ අමතක කරන්න ඔය පෙට්ටියක් තියෙනවා. මේ දුර මීටරයයි මේ දුර මීටර 2යි ගණකයක් බර නිව්ටන් 20යි මේ පෙට්ටිය පෙරලන්න නම් මෙතනින් යොදන්න ඕනේ බලය අපෙන් අහනවා මේ පෙට්ටිය පෙරලන්න නම් මෙතනින් යොදන්න ඕනේ බලය කියුනම් ඝර්ෂණය අමතක කරන්න ඝර්ෂණය කතාවක් නෙමෙයි මේ පෙට්ටිය පෙරලන්න නම් මෙතනින් යොදන්න ඕනේ බලය අහනවා සාමාන්‍ය මේක රළු තලයක නම් තියෙන්නේ මේක පෙරලීමකට ලක් වෙන්න බලව මෙහෙම බලයක් දුන්නා මේක පෙරලෙන්න බලව එකම තැන වෙන්නේ මෙන්න මෙතන හටා තමයි මේක පෙරලෙන්න බලවන් වෙන්නේ මම මෙතන මේ x කියලා ලකුණු කරන්නම් මේ x කියලා ලක්ෂය වඩා මේ පෙට්ටිය පෙරලෙන්න බලව මම ඇදිද්දි කියන්නේ හොඳ රළු තලයක පෙට්ටියක් තියලා ඇදිද්දි රළු තලයක පෙට්ටියක් තියලා ඇදිද්දි ප්‍රායෝගිකව හිතන්නකො වෙන රළු තලයක පෙට්ටියක් තියලා මෙහෙම ඇදිද්දි මේක මෙහෙම පෙරලෙන්න බලවන් පෙරලෙන්න බලවන් තේරෙනවද කියන එක සුමට තලයක නම් බෑ රළු තලයක පෙට්ටියක් තියලා ඇදිද්දි පෙරලෙන්න බලවන් පෙරලීම සඳහා අවශ්‍ය වෙන බලය q නම් q අපිට හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම x වටා තමයි පෙරලෙන්නේ එහෙනම් පෙරලෙන්න නම් අනිවාර්යයෙන්ම x වටා q ගෙන් ඇති කරන ගූර්ණය මෙහෙට තියෙන ගූර්ණය ලොකු වෙන්න ඕනේ x වටා නිව්ටන් 20 ගෙන් ඇති කරන ගූර්ණයට වඩා එහෙනම් q ගෙන් ඇති කරන ගූර්ණය කියන්නේ q වැඩි කිරීම මීටර 2 ඒක වැඩි වෙන්න ඕනේ අනිවාර්යෙන් නිව්ටන් 20 වැඩි කිරීම මීටර 1ට වඩා يعني මෙයාගේ මෙහෙට ඇති කරන ගූර්ණය වෙන්නේ නිව්ටන් 20 වැඩි කිරීම මීටර 1 මේකට වඩා අරක වැඩි වෙන්න එහෙනම් මේක පෙරලෙන්න නම් මේක වටා මෙහෙට තියෙන ගූර්ණය ලොකු වෙන්න ඕනේ මෙහෙට තියෙන ගූර්ණයට වඩා. එහෙනම් q වැඩි කිරීම 2 මීටරට වඩා ලොකු ඒක ලොකු වෙන්න ඕනේ. 20 වැඩි කිරීම 1 මීටරට වඩා. එහෙනම් 2 q ලොකු වෙන්න ඕනේ නිව්ටන් 20ට වඩා. එහෙනම් q ලොකු වෙන්න ඕනේ නිව්ටන් 10ට වඩා. එහෙනම් q කියන එක කෙනා නිව්ටන් 10ට වඩා ලොකුයි නම් මේක පෙරලන්න පුළුවන්. q කියන එක කෙනා නිව්ටන් 10ට වඩා ලොකුයි නම් ඝර්ෂණය තියෙනවා නම් මේක ප්‍රමාණය පෙරලන්න පුළුවන්. ඝර්ෂණයේ ප්‍රමාණවත් නම් මේක පෙරලන්න පුළුවන්. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මෙතන ඝර්ෂණ සංගුණකය 0.8යි නං. ඝර්ෂණ සංගුණකය 0.8යි නං මේක ලිස්සීම සඳහා මේක ලිස්සවන්න ඕන නැහැ. මේක ඇදගෙන යන්න ඕනේ. ඝර්ෂණයේ ප්‍රමාණවත් නම් තමයි අරහෙන් පෙරලෙන්නේ. එහෙනම් තමයි අපි දැන් ඔය මේක තන්දරේ අමතක කරන්න පෙට්ටියක් තියෙනවා බර 20යි ඝර්ෂණ සංගුණකය 0.8යි. ආයි අලුතෙන්ම ගණක් වගේ හිතමුකෝ. බර 20යි මියු 0.8යි මේක ඇදගෙන යාම සඳහා අවශ්‍ය බලය අවම බලය අපිට හොයන්න පුළුවන් F සමානයි මියු R දාලා අර ඝර්ෂණ බලයට වඩා වැඩි එකක් තිබ්බනම් ඇදගෙන යන්න පුළුවන්
මේක 0.8යි r 20යි නිව්ටන් 16යි. එහෙනම් මේක ඇද ඇදලා හොල්ලන්න, ඒ කියන්නේ මේක මේ ඇදලා හොල්ලන්න නිව්ටන් 16ක් ඕන. මේ විදිහට ඇදලා මේක මෙහාට ඇදලා ගන්න ඇදලා හෙල්ලීම සඳහා දකුණු පැත්තට චුට්ටක් හරි හොල්ලා ගැනීම සඳහා නිව්ටන් 16ක් ඕන. ඝර්ෂණ සංගුණය 0.8යි නම් දකුණු පැත්තට හොල්ලා ගැනීම සඳහා නිව්ටන් 16ක් ඕන අඩුම ගන්න මේකට. තේරෙනවද කියන එක? හැබැයි අපි කලින් දැක්කා දකුණු පැත්තට පෙරලා ගැනීම සඳහා ඕන වෙන නිව්ටන් මේ විදිහට වලයක් යදුවාම දකුණු පැත්තට පෙරලා ගැනීම සඳහා ඕන වෙන නිව්ටන් 10යි. දකුණු පැත්තට පෙරලන්න ඕන වෙන නිව්ටන් 10යි. දකුණු පැත්තට හොල්ලා ගන්න, ඒ කියන්නේ ලිස්සලා, ඒ කියන්නේ ඝර්ෂණයට විරුද්ධව මේක හොල්ලා ගන්න ඕන නිව්ටන් 16ක්. නිව්ටන් 16ක් ඕන දකුණු පැත්තට මේක හොල්ලා ගන්න. තේරෙනවද කියන එක? එකිනෙකට වෙනස් ගණන් දෙකක් කියලා හිතන්න. දකුණු පැත්තට හොල්ලා ගන්න නිව්ටන් 16ක් ඕනේ. මියු ආර් දාලා මියු ආර්ට වඩා වැඩි එකක් එන්න ඕනේ. දකුණු පැත්තට මේක හොල්ලා ගන්නවා නම්. හරි? දකුණු පැත්තට පෙරලා ගන්නවා නම් මේ විදිහට දාලා නිව්ටන් 10ක් කියලා අපිට එනවා. එතකොට සාමාන්‍ය පොදු ගණන් රටාව තමයි මෙහෙම බලයක් යදනවා මේක බින් දැන් හිතන්නකෝ මෙන්න දැන් ඔන්න ඔය දෙකම තමයි දැන් ගාන. හරිද? මේ දෙකම තමයි ගාන. මේ මේක තමයි පෙට්ටිය. මේක මීටර 2යි. මෙතන ඝර්ෂණ සංගුණයේ 0.8යි. ඔන්න දැන් දෙකම තනි ගානක වගේ එනවා. අපෙන් අහනවා Q කියන එකේනා බිඳුවේ ඉඳලා වැඩි කරගෙන යද්දී මුලින්ම වෙන්නේ පෙරලෙන එකද ලිස්සන එකද කියලා. දැන් මේ දෙකම එක ගානක් කියලා හිතන්න. මේ එකම දත්තරිකනේ තියෙන්නේ. ඝර්ෂණ සංගුණයේ 0.8යි, බර 20යි, මේක 2යි, මේක 1යි. ඒතර අපි මේ පැත්තෙන් ඝර්ෂණ සංගුණයේ ගණනය කරගත්ත හැකි මෙතනින් මේ පැත්තෙන් මේ චලනය කිරීමට අවශ්‍ය අම්බලය ගණනය කරගත්ත හැකි මේකෙන් පෙරලීමට අවශ්‍ය අම්බලය ගණනය කරගත්ත හැකි. හරි. Q කියලා බලයක් තියෙනවා. මේ Q කියන බලයේ බිඳුවේ ඉඳන් වැඩි කරගෙන යන බලයක් අපෙන් අහනවා බිඳුවේ ඉඳන් යම් මේ Q කියන බලය කලින්ම 0.1 නිව්ටන්, 1 නිව්ටන්, 2 නිව්ටන් කියලා වැඩි වේගයෙන් යන බලයක්. කලින්ම වෙන්නේ පෙට්ටිය පෙරලන එකද ලිස්සන එකද කියලා අපෙන් අහනවා. කලින්ම වෙන්නේ පෙට්ටිය පෙරලන එකද ලිස්සන එකද කියලා අපෙන් අහනවා. හරිද? පඩ කියන්න. කලින්ම වෙන්නේ පෙරලන එකද ලිස්සන එකද කියලා. ඉක්මනට ඔක දිහා බලලා කියන්න. ඔක දිහා බලලා කියන්න කලින්ම වෙන්නේ පෙරලන එකද ලිස්සන එකද ඉක්මනට හැමෝම ඔන්ලයින්. ෆිසිකල්ලාම හිතා ගන්න හරියටම. කලින්ම වෙන්නේ පෙරලන එකද ලිස්සන එකද ඉක්මනට කියන්න. ඉක්මනට කියන්න. හැමෝම. කලින්ම වෙන්නේ පෙරලීමද ලිස්සීමද? ඉක්මනට කලින්ම වෙන්නේ පෙරලීමද ලිස්සීමද? පෙරලීමද ලිස්සීමද? හරි. හරි. උත්තර එනවා කලින්ම වෙන්නේ පෙරලෙන එක. උත්තර හරි. බෞතරයක් උත්තර හරි. කලින්ම වෙන්නේ පෙරලෙන එක. හරි. කලින්ම වෙන්නේ පෙරලෙන එක. එතකොට ඇයි එතකොට කලින්ම වෙන්නේ පෙරලෙන එක? හරි. ඇයි පෙරලෙන එක වෙන්නේ? පෙරලන්න ඕනේ වෙන්නේ නිව්ටන් 10යි. මේ බලය නිව්ටන් 10 පැන්න ගමන් පෙරලෙනවා. ලිස්සන්න නිව්ටන් 16ක්. එහෙනම් කලින්ම වෙන්නේ පෙරලෙන එක. කලින්ම වෙන්නේ පෙරලෙන එක. තේරෙනවද කියන එක? බිඳුවේ ඉඳන් වැඩි කරගෙන යන බලයක් දුන්නොත් කලින්ම වෙන්නේ පෙරලෙන එක. හරි. දැන් අපි එමු හොම්ම මේ ඔක ලියන්න ඕනේ නැහැ. ෆාස්ට් ට්‍රැක් එකේ තියෙන ගානට. හරි. තියෙන ගාන බලන්න. 6 වෙනි ගාන. කලු තලයන් මත කිලෝ 5ක් තියලා තියෙනවා. ඔය විදිහටම බලයක් යදනවලු. ඝර්ෂණ සංගුණකයේ 0.6යිලු. ඔයාලා කලින්ම ලිස්සීමට අවශ්‍ය බලය ගණනය කරගන්න. මම ඔය හදලා දිනා වගේම යටම මියු ආර් දාලා ලිස්සීමට අවශ්‍ය බලය ගණනය කරගන්න. පෙරලීමට අවශ්‍ය බලයත් ඊළඟ ගණනය කරගන්න. ඔක දැන් ගණකයක්නේ. ගණකයක් කියන්නේ අපිට මේ දිගවල් දෙන්න ඕනේ නැහැ. මේක L කියලා ගන්නවා නම් මේක L බෙදීම 2 කියලා ගත්ත හැකි නිකම්ම ගණකයක්නේ. ඒතර ගණකයක් නම් මේක 2යි නම් මේක 1යි කියලා ගත්ත හැකි. හරිද? එහෙනම් පෙරලීමට අවශ්‍ය වම් බලයත් ඒ විදිහම හොයාගන්න. ඕක පෙරලීමට අවශ්‍ය වම් බලයත් හොයාගන්න කලින්ම. ඒ කියන්නේ මේ දුර දැන් මීටර 2යි 1යි කියලා දෙන්න ඕනේ නැහැ. මේක L නම් මේක L බෙදීම 2 කියලා නම් ඔය විදිහම දාලා පෙරලීමට බලයත් හොයාගන්න, ලිස්සීමට බලයත් හොයාගන්න, ඊට පස්සේ තියෙන ප්‍රකාශන වලට උත්තර දෙන්න. හරි. ටග් ගාලමට උත්තරයක් කියන්න 6 වෙනි ගාන. 6 වෙනි ගාන ඉක්මනින් උත්තරයක් කියන්න. ටග් ගාලා.
ඉක්මනින් කියන උත්තරය ත්‍රක් කියන්නේ මොම හරි හරි දැන් එතකොට මේ තියෙන ගානත් අපි ওই විදිහටම හදන්න පුළුවන් බාන වෙනසක් නැහැ මම දැන් කියලා දීපු විදිහටම හදන්න පුළුවන් බලන්න එතකොට මේකේ කොහොමාරි මේ මියු දීලා තියෙන හින්දා මේක 50ක් හින්දා මියු ආර් දාලා ලිස් පෙර ලිස්සීමට අවශ්‍ය අවම් බලය හෙව්වේ ඒක. ඝර්ෂණ බලයට සමාන එකක් දෙන්න බෑයි. නිව්ටන් 30යි. නිව්ටන් 30ක් කොහොමද ලිස්සන්න නම්? පෙරලීමට අවශ්‍ය අවම් බලය හොයාගන්න පුළුවන්. මේ දුර L නම් මේක 2L කියලා ගත්තා යකනේ. මේ වගේ දෙගුණයක් මෙතන එන්න ඕනේ. පෙරලෙන්නේ x වටා. පෙරලෙන්නේ x වටා. ගත්තාම මෙහෙට තියෙන ගුර්ණය කියන්නේ මේක p නම් p වැඩි කිරීම 2l තමයි මෙහෙට තියෙන ගුර්ණය. ඒක ලොකු වෙන්න ඕනේ 50l ට වඩා. 50 වැඩි කිරීමේල් තමයි මෙහෙට තියෙන ගුර්ණය. අරහෙට තියෙන ගුර්ණය p වැඩි කිරීම 2l. ඒතර මේක ලොකු වෙන්න ඕනේ මේකට වඩා. l ට l කැපෙනවා. p ලොකු වෙන්න ඕනේ 25ට වඩා. එහෙනම් පෙරලන්න නම් 25ට වඩා වැඩි බලයක් තියෙන්න ඕනේ. ලිස්සන්න නම් 30ට වඩා වැඩි බලයක් තියෙන්න. එහෙනම් p කියන එක බිංදුවේ ඉඳන් වැඩි කරන යන බලයක් නම් අනිවාර්යෙන් 25 වෙච්චකම ඩොග් ගාලා මේක පෙරලෙනවා. ලිස්සන තත්යකට යන්න දෙයක් නැහැ. තේරෙනවද කියන එක? කලින් මේක පෙරලෙනවා. එහෙනම් සීමාකාරී ඝර්ෂණ බලය 30ක් කියන ඒ ප්‍රකාශනයේ හරි p වැඩි කිරීමෙන් ලිස්සීමට පෙරල පෙට්ටිය පෙරලිය හැක ඒකත් හරි p වැඩි කරන විට පෙට්ටිය පළමුවෙන් ලිස්සා යනු ලැබෙ වෙන්නේ නැහැ. මොකද ලිස්සන්න නිව්ටන් 30ක් ඕනේ පෙරලන්න නිව්ටන් 25යි ඕනේ. එහෙනම් උත්තරේ A හා B බවන සත්‍යයේ පිළිතුරු අංකය 4. පිළිතුරු අංකය 4. දැන් ඔක තේරෙනවා. හරි. පිළිතුරු අංකය 4 ඉක්මනට පොදු ගණන් රටාවක් ඕක හරි ඊළඟ වැඩේ බලන්න හරි ඊළඟ වැඩේ 7 වෙනි ගාන කොටක් තියන්න 8 වෙනි ගානට එන්න 8 වෙනි ගානේ තියෙනවා හිතලා වැළුවොත් ගේමක් ගහගන්න පුළුවන් ප්‍රශ්නයක් හැමදාම නිදාස් බලසරාණක් අඳින්න විභාගේ තියෙනවමනේ නිදාස් බලසරාණක රූපයක් තියෙනවමයි විභාගෙට 8 වෙනි ගානට එන්න හොඳට අහගන්න සදිනද නිදාස් බලසරාණක් කියන්නේ එයා මත ක්‍රියා කරන සියලුම බලයක තියෙන්න ඕනේ.
නිදාස් බලසරණක් කියන්නේ එයා මත ක්‍රියා කරන සියලුම බලයක තියෙන්න ඕන. හරිද? දැන් කියනවා කෝච්චියක් ඇතුලේ මිනිහෙක් ඉන්නවා. කෝච්චිය නියත තොරණයෙන් දකුණට යනවා. දුම්රියට සාපේක්ෂව මිනිස්සු නිශ්චලයි. ඒක ඇත්තනේ කොහොමද කියන්නේ? දුම්රියට සාපේක්ෂව මිනිස්සු නිශ්චලයි කියන්නේ කෝච්චියේ විදිහම මිනිස්සයත් යනවා ඉස්සරහට කියන එකයි. මිනිස්සයා දුම්රිය ඇතුලේ හෙල්ලෙන්නේ නැහැ මොනවද කරන්නේ නැහැ. දුම්රියට සාපේක්ෂව මිනිස්සු නිශ්චලයි කියන්නේ කෝච්චිය යන විදිහට මිනිස්සයත් යනවා. කියන්නේ කෝච්චිය දකුණට ඒ තොරණයෙන් යනවා නම් මිනිස්සයාගේ පෞද්ගලිකව සැලකුවත් මිනිස්සයා දකුණට ඒ තොරණයෙන් යනවා කියන එක තමයි. කියන්නේ කෝච්චිය ඇතුලේ ඒ තොරණයෙන් යනවා නෙමෙයි. කෝච්චියත් එක මිනිස්සයා යනවා කියන්නේ කෝච්චියේ මිනිස්සයා නිකන් කෝච්චිය ඇතුලේ මිනිස්සයා හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ පොළවට සාපේක්ෂව මිනිස්සයා ඒ තොරණයෙන් දකුණු පැත්තට යනවා. පොළවට සාපේක්ෂව කියන වචනේට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් දකුණු පැත්තට යනවා ඒ තොරණයෙන් එච්චරයි. හරිද? ඊළඟට දකුණු පැත්තට යනවා. එයා මත නිදහස් වස්තු රූප සරණ. ඒ කියන්නේ එයා මත ක්‍රියා කරන සියලු බලයන් ටික අපි හරියට දක්වන්න ඕනේ. අනිවාර්යෙන් මිනිස්සයාට බරක් තියෙනවා. දුම්රියේ යට තලය මගින් මිනිස්සයා මත අබිලම ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒතර බරයි අබිලම ප්‍රතික්‍රියාවේ අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ සිරස් සමතුලිතතාවයේ තියෙන දාන. එහෙනම් අනිවාර්යෙන්ම උඩට R තියෙන්න ඕනේ. පල්ලෙහාට F පල්ලෙහාට MG තියෙන්න ඕනේ. ඔය දෙක සමාන වෙන්න ඕනේ. එතකොට ඒ ඔය අනුව උත්තර අනිවාර්යෙන් 1 1 නැත්නම් 2 නැත්නම් 3. හරි. 3 විතරක් වෙන්න බෑ. හේතුව අනිවාර්යෙන් මිනිස්සයා දැන් අපි දන්නවා මිනිස්සයා පොළවේ කියන්නේ පොළවට සාපේක්ෂව බැලුවම මිනිස්සයා දකුණු පැත්තට ඒ තොරණයෙන් යනවා. මිනිස්සයාට F සමානයි MA දානවා නම් මිනිස්සයාට අනිවාර්යෙන් දකුණු පැත්තට තොරණයක් තියෙනවා. F සමානයි MA මිනිස්සයාට දානවා නම් දකුණු පැත්තට අනිවාර්යෙන්ම මනුස්සර දකුණු පැත්තට තොරණයක් තියෙනවා. මොකද දුම්රියට සාපේක්ෂව සමානයි මේ දන්නේ නැහැ. අපි දන්නේ පොළොවට සාපේක්ෂවනේ. සියලු දේවල් සිද්ධ වෙන්නේ පොළොවට සාපේක්ෂවනේ. පොළොවට සාපේක්ෂව මනුස්සර F සමානයි මේ දාද්දි ඒක තමයි සම්මතය. දාද්දි මේ මනුස්සයා මත අනිවාර්යෙන් F F බලයක් තියෙනවනේ දකුණු පැත්තට. එහෙනම් මේ බලය හම්බෙන්නේ කොහොමද? අපි වාහනයක් ඇතුලේ යද්දි මේ බලය හම්බෙන්නේ එක්කෝ අපි සීට් එකක් අල්ලන් ඉන්නවා නම් වාහනේ මෙහෙම තොරණය කරද්දි අපිත් මෙහෙම තොරණය වෙනවා නේ ඒකත් එක්කම. නං අපිට තොරණය වෙන්න අපිට පෞද්ගලිකව මේ පැත්තට බලයක් තියෙන්න ඕනේ. මේ බලය අපිට හම්බෙන්නේ එක්කෝ අපි සීට් එකක් අල්ලන් ඉදදී මේ සීට් එකේ घर्षण ඒකයි අර වැඩි හොඳට ලොකුවට තොරණය කරන්න ගියාම සමහරවිට මොකුත් අල්ලන්නේ නැතුව ඉන්න බැරි වෙන්නේ ඒකයි. මොකද පොළවෙන් එදෙන එක මදි වුණොත් එහෙම අපි වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි එක එක ඒවා අල්ල ගන්නවා තොරණය කරද්දි කොච්චි තොරණය කරද්දි. ඒතර ඒවෙන් අවශ්‍ය බලය සපයනවා. තේරෙනවද කියන එක? හරිද? අනිවාර්යෙන් R තියෙනවනේ MG තියෙනවනේ. තොරණය වීමට අවශ්‍ය බලය මේකේ දිනම් වෙන කිසිම දෙයක් අල්ලගෙන නැත්තම් පොළවෙන් හම්බෙන්න ඕනේ කොළිය ඝර්ෂණයෙන්. එහෙනම් උත්තරේ 1. උත්තරේ 1. අටර උත්තරේ 1. අටර උත්තරේ 1. හරි. අර උත්තරේක තේරුම් ගන්න හරියට බලසරහන් හැමදාම විභාගේ තියෙනවා. බලසරහන් හැමදාම විභාගේ තියෙනවා. අර උත්තරේක. හරි. ඊළඟට අර උත්තරේක ඊළඟට 9 හොඳට ආගන්න පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම් කියන එක 2021 ඒලවලදී ගොඩාක් වැදගත් දෙයක් වුණා මතක ඇතිනේ. එතකොට 9 වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ බාන 9 වෙනි ප්‍රශ්නේ අහගන්න. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් සහ පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම් වල වෙනස මේකයි. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියන්නේ චාලක ශක්තිය කිසිම විදියකින් හානි වෙන්නේ නැහැ. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියන්නේ වදින්න කලින් පදවිය තිබිච්ච චාලක ශක්තිය වැදුනට පස්සෙත් ඒ විදිහම තියෙන. ඒතර පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් වෙන එකේදී අපිට ප්‍රායෝගික උදාහරණයක් තමයි බිලියඩ් බෝල වදින එක. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් එළියෙන් හොයාගන්න පුළුවන් විදිය තමයි සමාන ස්කන්ධ තියෙන වස්තු දෙකක් පූර්ණ ප්‍රත්‍යස්තව ගැටුනොත් දැන් සමාන ස්කන්ධ තියෙන වස්තු දෙකක් පූර්ණ ප්‍රත්‍යස්තව ගැටුනොත් මෙයා නැවතිලා නම් ඉන්නේ මේ දෙන්න සමාන ස්කන්ධ නම් තියෙන මෙයා මෙහෙම ඇවිල්ලා මෙයාගේ වැඩිච්ච ගමන් මෙයා මෙහෙට යනවා මෙයාගේ වැදුන ගමන් මෙයා නවතිනවා මෙයා මෙහෙට යනවා මෙහෙම ආවා මෙයාගේ වැදුනා මෙයා නැවතුනා මෙයා මෙහෙට ගියා. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් නම් මෙහෙම ආවා මෙතන වැදුනා
මෙයා මෙහෙට ගියා. ඔක තමයි පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක ස්වභාවය. සමාන ස්කන්ධ වලදී නම් සමාන ස්කන්ධ නම් ওই විදිහට වෙනවා. තේරෙනවද කියන එක? පූර්ණ ප්‍රත්‍යස්ත කියන දේ ශක්ති හානියක් වෙන්නේ නැති ඒ වගේ ගැටුම්. සමාන ස්කන්ධ නම් ප්‍රවේග හුවමාරු වෙනවා. පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම් කියන්නේ කොහොමඩත් ෂුවර් එකටම ශක්තිය උපරිමයෙන්ම හානි වෙන ඒවා. ඒ වගේ ගැටුමක තියෙන පොදු ලක්ෂණයක් තමයි පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් අපිට නිකන් එලියෙන් හොයාගන්න පුළුවන් විදිය තමයි මෙතන m ස්කන්ධයක් තියෙනවා. මෙතනින් m හරි 2යි m හරි මොකක් හරි ස්කන්ධයක් එනවා. මේක m2 කියන්නම්. m1 ස්කන්ධයක් එනවා. ඇවිල්ලා මේකේ වදිනවා. වැදුනට පස්සේ දෙන්න තනි පද්ධතියක් විදියට ඇලිලා තනි පද්ධතියක් විදියට මොකක් හරි එකකින් ගමන් කරනවා නම් මේක ඇවිල්ලා පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් වෙනවා. මේක ඇවිල්ලා පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් වෙනවා. එතකොට පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම් හොයාගන්න පුළුවන් විදිය තමයි පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමකදී ස්කන්ධ දෙක තනි පද්ධතියක් ස්කන්ධ දෙක හෝ තුන ඇලිලා තනි එකක් විදියට ගැටම් ගමන් කරනවා නම් අපිට ඒක පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ එක එක දේවල් හොයාගන්න වචන දෙනවනේ. දැන් තාපගති විද්‍යාවේදී ෂණිකව සිදුවන ක්‍රියාවලියක් කිව්වොත් ස්ථීර තාපී. ඉතාසෙමින් සිදුවන ක්‍රියාවලියක් කිව්වොත් සමෝෂ්ණ. ඒ වගේ අපිට කිව්වොත් වාස්තු දෙකක් ගැටිලා තනි වාස්තුවක් විදියට යනවා කියලා ඒක පූර්ණ අප්‍රත්‍යස්ත එකක් වෙනවා. එක වාස්තුවක් වැදුනට පස්සේ හරි ෆුට්බෝල් මැච් එකක් නෙමෙයි. එතකොට මේ පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් නම් මොකද වෙන්නේ? වස්තුවක් ගිහිල්ලා තව එකක වැදුනාම පළවෙනි වස්තුව නවතිනවා, දෙවෙනි වස්තුව යනවා. සෝරි පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් නම් සමාන ස්කන්ධ නම් වස්තු දෙකේ ස්කන්ධත් සමානයි නම් එක්කෙනෙක් ගිහිල්ලා අනිත් එක වැදුනාම දෙවෙනිය යනවා, පළවෙනිය නවතිනවා. සමාන ස්කන්ධ නම් පූර්ණ ප්‍රත්‍යස්ත නම්. පූර්ණ අප්‍රත්‍යස්ත නම් කොහොම වුණත් අර තනි පද්ධතියක් විදිහට යනවා කියන එකෙන් අපිට කියන්න පුළුවන් ඒක පූර්ණ අප්‍රත්‍යස්තයි කියලා. තනි පද්ධතියක් විදිහට යනවා කියන එක. ඔන්න ඔය වචන වලින් හඳුනා ගන්න ඕනේ අපි ඔය කියන ගැටුම 2021 MCQ එකක් තිබ්බා මතකයි. හරිද? ඔය වචන වලින් අපි හඳුනා ගන්න ඕනේ ගැටුම. හරි. එතකොට මෙහෙම යනවා කියන්නේ මේක අනිවාර්යෙන් පූර්ණ දැන් මේකේ තියෙනවා මෙහෙම වස්තුවක් ඇවිල්ලා පහළ ලිස්සා යන වස්තුවක් නිශ්චල වෙදි තවත් වස්තුවක් සමග ගැටි එහි ඇමිනේ පස්සේ පද්ධතියම පල්ලෙයා ලිස්සා යනු ලැබේ. ගැටුම සම්බන්ධයෙන් වඩාත් නිවැරදි වන්නේ කුමක්ද? හරි. සංස්තිතික වෙන්නේ මොකද්ද කියලා අහනවා. ගැටුම සම්බන්ධයෙන් මොකද්ද මොකද්ද මුළු ශක්තිය, චාලක ශක්තිය, ගම්මිතාවය, විභව ශක්තිය ගැන අහනවා. ඉතාලම ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් දැන් මම කියපු කතාවත් එක්ක. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියන්නේ සමස්ත ශක්තිය සංස්තිතික වෙන එකක්. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියන්නේ සමස්ත ශක්තිය සංස්තිතික වෙන එකක්. පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් කියන්නේ සමස්ත ශක්තිය සංස්තිතික වෙන්නේ නැති එකක්. අනිවාර්යෙන් ශක්ති හානියක් වෙනවාමයි ඒකෙදි. ශක්ති හානියක් වෙනවාමයි පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමකදී. එතකොට මේක පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා අපිට තේරෙනවා. මට කියන්න නම් වෙන ගන්න උත්තරේ වෙන වෙනම ගන්න බලන්න දුර නිකන් දැක්ක ගමන් කිව්වා කියන්නේ නම් වෙන ගන්න උත්තරේ මොකද්ද? නම් වෙන ගන්න උත්තරේ ඔන්ලයින් ළමයි දැන් කියන්න. හරි. මට කියන්න. නම් වෙන ගන්න උත්තරේ සියලු දෙනා නම් වෙන ගන්න උත්තරේ ඉක්මනින් කියන්න. නවමිනි ගන්න උත්තර ඉක්මනින් කියන්න. නවමිනි ගන්න උත්තරේ. හරි. පූර්ණ අප්‍රත්‍යස්තයි කියපු ගමන් මුළු ශක්තිය සංස්තිතික වෙන්නේ නැත. චාලක ශක්තිය සංස්තිතික වෙන්නෙත් නැහැ. මුළු ශක්තිය සංස්තිතික වෙන්නෙත් නැහැ කොහොමත්. පූර්ණ අප්‍රත්‍යස්තයි කියපු ගමන් සාමාන්‍ය මත තියාගන්න ඕනෑම ගැටුමකදී බොහෝ විට කියන්නේ ඕනෑම ගැටුමකදී ගම්මිතාවයේ සංස්තිතික වෙනවා ෂණික මොහොතක් සලකුවාම. අපිට සිලබස් එකේ තියෙන ඕනෑම ගැටුමකදී ගම්මිතාවයේ සංස්තිතික වෙනවා එක මතක තියාගන්න. මම මේ කියන විශේෂ කරුණු ඔන්නම් ඔයගොල්ලෝ හදන ෂෝට් නෝට් එකේ ලියාගන්න. ඔන්නම් ලියාගන්න ෂෝට් නෝට් එකේ. ඕනෑම ගැටුමකදී ගම්මිතාවයේ සංස්තිතික වෙනවා. ගම්මිතාවයේ සංස්තිතික වෙනවා. හරිද? පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමකදී මුළු ශක්තිය සංස්තිතික වෙනවා. පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමකදී මුළු ශක්තිය උපරිම වශයෙන් හානි වෙනවා. ඒ කියන්නේ ශක්තිය සංස්තිතික වෙන්නේ නැහැ. පුළුවන් තරම් ශක්තිය හානි වෙන්න පුළුවන් හැමතැනින්ම හානි වෙනවා. ඔක තමයි වෙන්නේ. හරිද? ඒක තමයි කතන්දරේ. එතකොට ඔය විදිහට මේ ශක් වැදුනට පස්සේ මොකද්ද වෙන්නේ කියන MCQ ගොඩක් තිබිලා දිනවා මීට කලින්. අර ලොරියක් කාර් එකක් හැප්පෙන MCQ එකක් තියෙනවා. අර එකක් තව එකක් වැදුනට පස්සේ මොනවද වෙන්නේ කියලා අහන MCQ ගොඩක් තියෙනවා.
සාමාන්‍යයෙන් ඕනෑම වැදීමකදී ගම්මිතාවේ සංස්කෘතික වෙනවා. චාලක ශක්තිය ඒවා අනිත් ඒවාත් එක්ක බලන්න ඕනේ. දීලා දින දත්තත් එක්ක බලන්න ඕනේ චාලක ශක්තිය කියන්නේ මේ පූර්ණ ප්‍රත්‍යස්තද අප්‍රත්‍යස්තද කියන සිද්ධි බලනවා අනිත් ඒවාත් එක්ක. ගම්මිතාවේ සංස්කෘතික වෙනවා. හරි. 9 පහ. අටවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙක වෙන්න බැරිද කියලා ළමයි අහලා දෙනවා. මම දැක්ක ගෲප් එකේ. මායර ප්‍රතිඋත්තර කියන්නේ දැන් මෙහෙම ඉදන්නකෝ දැන්. ඕකේ ඔයගොල්ලෝ කෝච්චිය හිතෙන් අමතක කරන්නකෝ. කෝච්චිය හිතෙන් අමතක කරන්න. දැන් ඔන්න කෝච්චියක් ඇතුලේ මිනිස්සෙක් යනවා. ඔයාලා එළියෙන් නම් බලන් ඉන්නවා. කෝච්චියක් ඇතුලේ මිනිස්සෙක් යනවා. කෝච්චිය ඇතුලේ මිනිස්සා නිකන් ඔබ හිටගෙන ඉන්නේ. මිනිස්සෙක් යනවා. හරි දැන් ඔයගොල්ලෝ හිතෙන් කෝච්චිය ඩිලීට් කරන්න. ඒතර අපිට වෙනවා අහසේ මිනිස්සෙක් කොහොම යනවා? මිනිස්සෙ විතරයි ඉන්නේ. කෝච්චිය දැන් නැහැ. කෝච්චිය ඇතුලේ මිනිස්සෙක් යනවා. කෝච්චිය ඩිලීට් කරනවා. අහසේ මිනිස්සෙක් කොහොම යනවා? හරි. අහසේ මිනිස්සෙක් මෙහෙම යන්න නම් අනිවාර්යයෙන් මිනිස්සයා සිරස සමුදිරියට එන්න ඕනේ. අහස යනවානේ. අපි මිනිස්සයා විතරනේ හිතන්නේ. එහෙනම් මිනිස්සයා සිරස සමුදිරියට වෙන්න ඕනේ. සිරස සමුදිරිය නම් උඩට ආර් පල්ලයට එම්ජී ඒ දෙක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. සිරස සමුදිරියට. ඊළඟට මිනිස්සයා මෙහෙට යන්නේ. මෙහෙට යන්න නම් මිනිස්සයා මත අනිවාර්යයෙන්ම මේ වැතර බාහිර සමුදිරි බලයක් තියෙන්න ඕනේ. ඒ නිසා උත්තරේ දෙක වෙන්න බෑ. එක. කෝච්චිය ඩිලීට් කරා මිනිස්සයා විතරක් බැලුවා මෙන්න සුපර්මෑන් වගේ කොහොම යනවා. සුපර්මෑන් මත බල සිරස් පලේ පල්ලයට සමානයි. සිරස තොරණය වෙන්න මොකක් හරි ඔය මොකක් හරි බලයක් ඔය රෙද්දෙන් ඇති මොකක් හරි බලයක් ඒ එන්න ඕනේ. හරි. ඒ විදිහට. හරි තේරෙනවද පැහැදිලිද වැඩේ හරි ඊළඟට නම්වෙනි ගාන හරිනේ හරි ඊළඟට හරි දැන් ඔන්න අයියා ගන්න. ඇතර ප්‍රශ්නයක් තියෙනවා තමයි මේ සුපර්මෑන් කොහොමද එහෙම පියාඹන්නේ කියන එක සම්බන්ධව ගෲප් එක වැල්ලා මං කියන්නේ. يعني මොකක් හරි විදියක් තියෙන්න ඕනේ ඉතින් බාහිර බලයක් ගන්න. මොකක් හරි එක්කෝ එමර දැන් ප්ලේන් එකක දිනා මොකක් හරි මෝටරයකින් වාතයේ පිටිපස්ස තල්ලු කරලා තමයි ප්ලේන් එක ඉස්සරහට යන්නේ. එතකොට මේ සුපර්මෑන් මොකද්ද කරන්නේ කියන එක ප්‍රශ්නයක්. හරි. ඊළඟට දැන් එනවා 10 වෙනි ගානට. 10 වෙනි ගානට එනවා. ඒකේ තියෙනවා. ඒකේ තියෙනවා. ඒක තියෙනවා දැන් ඕකේ මේ තව දෙයක් වෙන්න 9 වෙනි ගාන ඔයාලා පොඩ්ඩක් මේ සමහර ළමයි මම මේ ගෲප් එකේ තියෙන ඒවාට උත්තර දෙන්නේ මොකද ගෲප් එකේ ඉන්න ප්‍රශ්න පොදුවේ ඔයාලට ෆිසිකල් සහ ඔන්ලයින් හැමෝටම වෙන ප්‍රශ්න ඉඳා ඔය 9 වෙනි ගානේ ඇත්තම පළවෙනි කොලම් එක මුළු ශක්තිය නෙමෙයි මුළු යාන්ත්‍රික ශක්තිය කියලා හිතන එක තමයි හරියන්නේ ඒක ඇත්තම මුළු ශක්තිය කියලා බලාපොරොත්තු වෙන්නේ මුළු යාන්ත්‍රික ශක්තිය කියන එක ඒක ඔන්න PDF එකේ හරි මේ හරි හදාගන්න මුළු යාන්ත්‍රික ශක්තිය කියලා මොකද මුළු ශක්තිය කිව්වම ඔය තාපය, ශබ්දය ඔය ඕවා ගැන එක්කෙනෙකුට කතන්දරේ නිකන් අපේ පාලණයෙන් එළියට යනවා. ඒ නිසා මේ මුළු යාන්ත්‍රික ශක්තිය කියන විදිහට හදාගන්න පළවෙනි කොලම් එක. පළවෙනි කොලම් එක මුළු යාන්ත්‍රික ශක්තිය වෙන නම් වෙන ගන්න. හරි. ඔය තාපය ඒ වගේ අනා කියන ගොඩාක් අපි එළියට හිතුවොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා එතනදී. හරි. ඊළඟට 10 වෙනි ගාන ගණන් අංග 10. ඊළඟට ෆාස්ට් ට්‍රැක් එන්න එන්න අමාරු කරනවාද? ඔව්. ෆාස්ට් ට්‍රැක් එන්න එන්න මම සංකීර්ණ ප්‍රශ්න වලට ගෙනියනවා හේතුව
එකක් පොදු ප්‍රශ්න සහ සංකීර්ණ ප්‍රශ්න මට ඕනේ වෙන්නේ පේපර් ක්ලාස් එකේ දිසා මේ 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 දේවල් වලදී ඔයගලන්ට කොහොමත් මේකේ පොදු රටාව තේරෙනවා දැන් ඉස්සරහට යද්දී කියන ඔයාලට හිතා ගන්න පුළුවන් පේපර් එකට සාමාන්‍යයෙන් පොදුවේ එන්නේ මොනවද කියන එක තමයි මේ ෆාස්ට් ට්‍රැක් එක කරගෙන යද්දී 6ක් 7ක් යද්දී ඒත් එක්ක මම මේකේ උගන්වන්න තියෙන සංකීර්ණ දේවලුත් මම මේක මැද්දෙන් දාලා කතා කරනවා අතර ෆාස්ට් ට්‍රැක් එකේදී අත්‍තරම ඔයාලට ලොකු දෙයක් තියෙනවා අද දවසේ ඉවරලත් කරන්න ෆාස්ට් ට්‍රැක් එක නැවත විවරණය කරලා නෝට් හදලා ලියලා මට එවන්න මම අද දානවා මේ සියලු දෙනාට මේ නම්බර එක ගෙන දැන් මම මේ ටිකේදී පුළුවන් තරම් උත්සාහ කරනවා දැන් මම පේපර්ස් ටික හදලා ඉවරයි ෆාස්ට් ට්‍රැක් එකේ සියලුම ක්‍රියාවලිය හදලා ඉවරයි දැන් මම උත්සාහ කරනවා පුළුවන් තරම් මේ ඔයාලට සියලු දේ පහසුවෙන් වෙන විදිහට ක්‍රමයක් හදන්න ඒ කියන්නේ ඔන්ලයින් ළමෙක් නම් හැම වෙලාවෙම හොට්ලයින් කතා කරනවා නම් ඒව හරියට වෙලා හරි ඒ ළමයාට සියලුම අවශ්‍ය උපකාරය හම්බෙන විදිහට ෆිසිකල් ළමෙක් නම් හරියටම සියලුම දේවල් මොකක්වත් කෙරෙන්නේ නැති වෙන්නේ නැති වෙන්න ඔක්කොම කරන්න පුළුවන් විදිහට මම පුළුවන් තරම් දුරකට මේක හදනවා මේ සතිය ඇතුළත එතකොට මේ ඒ කියන්නේ සියලුම දේ කියන්නේ පුළුවන් තරම් සියලු දේ හරියට ඔයාලට කෙරෙන විදිහට මොනවාක්වත් අඩුවක් වෙන්නේ නැති වෙන්න මොකද මේ පැත්ත හදලා අපිට අන්තිමට ගියේ ගොඩාක් වැඩ කරන්න තියෙනවා අපි දැනුත් වැඩ කරගෙන යනවා අන්තිමට ගියේදී මේ පුළුවන් තරම් පරිමේයට වැඩ කරන්න තියෙන්නේ එතකොට මේ ඔයාලගේ දැන් මම බලාපොරොත්තු වෙනවා ෆාස්ට් ට්‍රැක් එකක් හැම විවරලා ඔයාලා අනිවාර්යෙන් හරියට විවරණය කරලා ඒක සම්බන්ධව ग्रूप එකට හරි මට හරි ඉන්ස්ටග්‍රින් ටීම් එකට හරි ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න හරි නැත්නම් ගෲප් එකේ මැසේජ් එකක් දාන්න හරි ඔයාලා මේක කරා කියන එක මොකද ඔයතර කියන ඔයාලා මේක කම්ප්ලීට් කරා කියන එක සියලුම දෙනාට කියන්නේ ඔන්ලයින් ෆිසිකල් සියලුම දෙනාට හරි ඊළඟට තාවෙනි ගානේ කොල්ල දෙන්නේ කතා කරගෙන ඉන්නා hina වෙලා මොන දිහා බලාගෙන එතකොට මේ කොල්ලෙක් කෙල්ලෙක්වත් එහෙම කතා කරගෙන ඉන්නවා මම දැකලා හරි සතුට ඊළඟට මේ තද නැතු ආ ගන්න හරි 10 වෙනි ගාන හොඳ ගාන පණ ස්කන්ධයේ 0.1 කිලෝග්‍රෑම් වන බෝලයක් රික්තකයකදී සිරස්ව ඉහළට විසිකල විට එය මීටර 5ක උපරිම උසකට ළඟාවේ. බෝලය වාතයේදී එම ප්‍රවේගයෙන්ම ඉහළට විසිකල විට මීටර 2යි ළඟාවේ. වාතයෙන් බෝල මත යෙදෙන ප්‍රතිරෝධී බලයේ සාමාන්‍ය අගය. අමුදු ගාණක්. හරිද? මේක ඇත්තටම මේ පොඩි ශක්තිය සම්බන්ධ වෙන ගානක් ඇත්තටම මේ ශක්තිය ෆාස්ට් ට්‍රැක් එක අපිට ඊළඟ දවසේ තියෙනවා ශක්තිය සම්බන්ධ ෆාස්ට් ට්‍රැක් එක නෙමෙයි මේක. නමුත් මේකේ ශක්තිය සහ බලය කියන දෙකම සම්බන්ධ වෙන ගානක් මේකෙදි. ශක්තිය ෆාස්ට් ට්‍රැක් එක නෙමෙයි මේ කාර්ය ශක්ති ක්ෂමතාවය ෆාස්ට් ට්‍රැක් එක ඊළඟ දවසේ දෙනවා. ඒ කාර්ය ශක්ති ක්ෂමතාවය භ්‍රමණ චලිතය සහ වෘත් චලිතය ෆාස්ට් ට්‍රැක් එක තමයි ඊළඟ දවසේ තියෙන්නේ. හරිද? එතකොට මේ 10 වෙනි ගාන පොඩ්ඩක් අපි හිතමු මේක වෙන විදිහකට. ටිකක් වෙන විදිහකට හිතමු. මේක ශක්තියත් සම්බන්ධ වෙනවා යම් දුරකට. බාන සාමාන්‍යයෙන් රික්තකයක් ගත්තොත් .1 කිලෝග්‍රෑම් බෝලයක් විසික් කරාම මීටර් 5ක් උසර මේක යනවා. මීටර් 5ක් උසර මේක යනවා. ඒ කියන්නේ මෙයාගේ මෙතරදී තිබිච්ච චාලක ශක්තිය තමයි විභව ශක්තිය බවට පත් වෙන්නේ. මෙතන විභව ශක්තිය බවට පත් වෙන්නේ. ඒ නිසා මෙයාට ඕනනම් තිබිච්ච ශක්තිය අපිට හොයා ගන්න පුළුවන්. මෙයාට තිබිච්ච ශක්තිය හොයා ගන්න පුළුවන්. මොකද මෙතනදී විභව ශක්තිය බිඳුවයි චාලක ශක්තිය උපරිමයි. උපරිමයි. මෙතනදී සම්පූර්ණයෙන්ම තියෙන්නේ විභව ශක්තිය විතරයි. එහෙනම් මෙයාගේ තිබිලා තියෙන විභව ශක්තිය අපිට ඕනනම් හොයා ගන්න. මෙයාගේ තිබිලා තියෙන මුළු ශක්තිය වෙන්නේ විභව ශක්තිය දැන් චාලක ශක්තිය. මෙතනදී තියෙන විභව ශක්තිය විතරක් නිසා يعني මුළු චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම විභව ශක්තිය බවට පරිවර්තනය වෙනවා මෙතනදී. එහෙනම් මෙයාගේ මෙතනදී තිබිච්ච චාලක ශක්තිය මෙතන තියෙන විභව ශක්තියට සමාන නෝ. එහෙනම් ඔයාගේ ආරම්භක ශක්තිය අපිට හොයා ගන්න පුළුවන්. ආරම්භක ශක්තිය කියන්නේ මෙතන තිබිච්ච චාලක ශක්තිය. ඒක මෙතන තියෙන විභව ශක්තියට සමාන වෙන හින්දා අපිට ඒක MGH වලින් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. M කියන්නේ 0.1යි, G කියන්නේ 10යි, H කියන්නේ 5යි. 50 වැඩි කිරීම 0.1 5 ජූල්.
එනම් මෙයාගේ ආරම්භක ශක්තිය මේ පද්ධතිය ආරම්භක ශක්තිය වෙන ජූල් 5යි. ආරම්භයේදී විසික් කරද්දී තිබිච්ච චාලක ශක්තිය වෙන ජූල් 5යි. මොකද විසික් කරද්දී තිබිච්ච චාලක ශක්තිය තමයි උරඩ ගිල්ලා උරදී විභව ශක්තිය වඩ පත් වෙන්නේ. එහෙනම් විභව ශක්තිය හෙව්වනම් ආරම්භක චාලක ශක්තිය හොයාගත්තා ලේසියෙන්. එහෙනම් ආරම්භක චාලක ශක්තිය ජූල් 5යි. ඊළඟට මේදී රික්තකයේදී මේ ගාන ටිකක් අමුතුයි. අද ටිකක් අමුතුම ගාන ටිකක් තියෙන ගියසතර වල ටිකක් අද ෆාස්ට් ට්‍රැක් එකේ සෑහෙන සංකීර්ණයි. වලට හිතන්න දේවල් හවස කරන්න වැඩ ගොඩක් තියෙනවා. බලන්න ඕන නම් අන්තිම ඕවර ටික බලුවම ඇති. හරිද? එතකොට දැන් මේ වාතය ගත්තාම හරි හරි ඇති 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 ඇති. මොකක් හරි කිව්වහම ඒක දිගේ යන්න එපා. ආයි එන්න පාරට. වාතය ගත්තාම වාතයේදී විසික් කරා මීටර 2යි යන්නේ. වාතයේ විසික් කරා මීටර 2යි යන්නේ. එහෙනම් මෙතනදී මෙයාගේ කලින් විදියටම කලින් වේගයෙන්ම විසික් කරාම, ඒ කියන්නේ කලින් චාලක ශක්තියම දීලා විසික් කරාම කලින් චාලක ශක්තියම දීලා විසික් කරාම ජූල් 5ක් දීලා විසික් කරාම යන්නේ මීටර 2යිලු. යන්නේ මීටර 2යිලු. කලින් ප්‍රවේගයෙන්ම කියන්නේ කලින් චාලක ශක්තිය. මෙතනදී දීපු චාලක ශක්තිය දැන් ජූල් 5යිනේ. ඒ 5 දීලා විසික් කරාම යන්නේ මීටර 2යිලු. යන්නේ මීටර 2යිලු. ඇයි ඒ දෙකක් යන්නේ? අනිවාර්යෙන් වාතයට මොනවා හරි වාත ප්‍රතිරෝධයට මොනවා හරි හානි වෙලා. වාත ප්‍රතිරෝධයට මොනවා හරි හානි වෙලා ඒක තමයි දෙකක් යන්නේ. මීටර දෙකක් යනවා කියන්නේ කොච්චර ශක්තියක්ද මෙයාට ඉතුරු වෙලා තියෙන්නේ? මීටර දෙකක් ගියාට පස්සේ මෙතනදී ඉතුරු වෙන ශක්තිය කියන්නේ සම්පූර්ණ විභව ශක්තිය විතරයි ඉතුරු වෙන්නේ. චාලක නැහැනේ. මීටර දෙකක් ගියාට පස්සේ මෙයාගේ ඉතුරු වෙන ශක්තිය කියන්නේ MGH. ජූල් 5ක් දීලා එවපු එක්කෙනා මෙතනදී ඉතුරු වෙන්නේ MGH විතරයි. මොකද වේගයේ බිඳුවක් වෙනවානේ. මෙතනදී නවතිනවලුනේ. උපරිම යන්නේ මෙච්චරයිනේ. නම් M කියන්නේ 0.1 kg. G කියන්නේ 10යි H කියන්නේ 2යි. 20 වැඩි කිරීම 0.1 කියන්නේ ජූල් 2යි. එහෙනම් ජූල් 5ක් දීලා එවුවා ජූල් 2යි මෙයාගේ වාත ප්‍රතිරෝධය නිසා අර මීටර 2ක් උසර තමයි උඩරිම නගින්නේ. ඒ කියන්නේ උඩරිම ජූල් 2ක් තමයි අන්තිමේදී ඉතුරු වෙලා තියෙන්නේ. ජූල් 2ක් තමයි අන්තිමේදී ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජූල් 3ක්ම හානි වෙලා මේ වාතයේදී මේ දුර යද්දී ජූල් 3ක් හානි වෙලා. වාතයේදී මේ දුර යද්දී ජූල් 3ක් හානි වෙලා. බලන්න ආරම්භයේදී රික්තකයේදී විසික් කරා මීටර 5ක් උඩට යනවා. නේද? මීටර 5ක් උඩට යනවා කියන්නේ පටන් ගන්න දිවි ශක්තිය අපිට හොයන්න බලුවා මේක මේකට සමාන කරලා ශක්ති හානි නැහැ නේ මේක මේකට සමාන කරලා එහෙනම් මෙතන දිවි ශක්තිය කියන්නේ මෙතන තියෙන ශක්තිය කියලා අරගෙන ජූල් 5 කියලා ගත්තා දෙවෙනි එකේනත් ඒ විදිහට විසික් කරනවා කියන්නේ ජූල් 5කින් විසික් කරනවා නමුත් මීටර 2කින් මේක නවතිනවා එහෙනම් මීටර 2කින් නවතිනවා කියන්නේ මේ උපරිම වශයෙන් ලබා ගන්න ශක්තිය වෙන ජූල් 2යි එහෙනම් 3ක් වෙච්ච දෙයක් නැහැ 3ක් හානි වෙලා 3ක් හානි වෙලා අපෙන් අහන්නේ වාත ප්‍රතිරෝධයේ සාමාන්‍ය අගය වාත ප්‍රතිරෝධයේ සාමාන්‍ය අගය ජූල් 3ක් හානි වෙලා වාත ප්‍රතිරෝධයේ සාමාන්‍ය ගැහන්නේ මේක චූටි ගාණක් වුණාට සංකීර්ණම ගාණක් එකපාරට මේක හිතන්න බෑ එකපාරට හිතෙන්නේ නෑ මේක කොහොමද මම මේ වෙන පාරක් ගැන කියන්නේ වාත ප්‍රතිරෝධයේ සාමාන්‍ය ගැ අපෙන් අහන්නේ හරිද චූටි ගාණක් මේක ප්‍රයලියෙදගේ ගාණක් එකපාරට හිතෙන්නේ නෑ මේක එතකොට මේ වාත ප්‍රතිරෝධයේ සාමාන්‍ය ගැ කියන්නේ දැන් මෙයා ජූල් 3ක් හානි වෙලා දැන් මෙතන තියෙන ජූල් 2යිනේ 5ක් දීලා එව්වා ජූල් 2යි දැන් තියෙන්නේ ජූල් 2යි දැන් තියෙන්නේ සාමාන්‍ය ගැ වෙන්නේ අපි දන්නවා මෙයා මත ක්‍රියා කරපු ප්‍රතිරෝධී බලය F නම් ප්‍රතිරෝධී බලය F නම් F බලයකින් මීටර 2ක් දක්වා ගිහාම හානි වෙන ශක්තිය ලියන්න පුළුවන් F F ප්‍රතිරෝධී බලයක් කරහා මීටර 2ක් ඇදගෙන යාමේදී ශක්තිය අපි අර ලියන්නේ මෙහෙම අර යම් වේගයකින් රළු තලයක වස්තුවක් යද්දී එයා මත එයාව නවත්ත ගන්න බලාගෙන ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා නම් අපි S දුරක් ඒ ඝර්ෂණ බලය යටතේ ගිහාම හානි වෙන ශක්තිය ලියනවා නේද FS වලින්. එහෙම ලියනවා නේද FS වලින්. අපි F ඝර්ෂණ බලයක් යටතේ S දුරක්. දැන් වේගෙන් රළු තලයක යවපු වස්තුවක් ටික ටික slow වෙවි යන කතාවක එයා මත ක්‍රියා කරන ඝර්ෂණ බලය F නම් S දුරක් හැමෙම slow වෙවි යනවා නම් ලියන හර හානි වෙන ශක්තිය FS වලින් ලියනවානේ. ඒ වගේ මේකෙදිත් අපිට හානි වෙන ශක්තිය FS වලින් ලිව්වාගේ F කියන්නේ වාත ප්‍රතිරෝධී බලය S කියන්නේ ගියපු දුර. එහෙනම් අපි ලිව්වාගේ හානිවන ශක්තිය සමාන FS කියලා F කියන්නේ වාත ප්‍රතිරෝධී බලය S කියන්නේ ගියපු දුර F කියන්නේ වාත ප්‍රතිරෝධය S කියන්නේ ගියපු දුර එතකොට අපිට ලිව්වා යකේ හානිවන ශක්තිය FS F කියන්නේ වාත ප්‍රතිරෝධය S කියන්නේ ගියපු දුර නම් හානිවන ශක්තිය කියන්නේ ජූල් 3යිනේ මොකද 5න් 2යිනේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ දැන් ජූල් 3ක් හානි වෙලා F දන්නේ නැහැ උඩට ගියපු දුර කියන්නේ මීටර 2යි එහෙනම් වාත ප්‍රතිරෝධයේ සාමාන්‍ය අගය වෙන නිව්ටන් 1.5යි. නිව්ටන් 1.5යි. අමුතු ගාණක්. නිව්ටන් 1.5යි. හරිද? අමුතු ගාණක් මම ආයෙසරයක් කියන්න ලියන්න කලින්.
අමුතු ගානක් මේක. හරි. අමුතු ගානක්. හරි. දැන් බලන්න ආයි කියන්නම් බලන්න මෙන්න මේක ශක්තිය සම්බන්ධ වෙන ගාණක් මේක අපේ ශක්තිය ෆාස්ට් එකක නෙමෙයි නමුත් මේක අර බලයේ සම්බන්ධයකුත් තියෙන හින්දා මම දෙකම තියෙන හින්දා මෙතන දාලා තියෙන්නේ බලන්න 0.1 kg ස්කන්ධයක් විසික් කරාම මීටර 5 ගිනු නවතින එහෙනම් මෙයා විසික් කරද්දි මෙයාට තිබි චාලක ශක්තියට හොයාගත්තයි මොකද මේකේ බාහිර බලමකුත් කියන්නේ හානිමකුත් නැහැ ඒ නිසා උඩ තිබි ශක්තිය මෙතන තිබි ශක්තියට සමාන කරලා ඒක හොයාගත්තයි එහෙනම් ඒ විදිහටම මේක යවන්නේ ගියා මීටර 2කින් නවතිනවලු මීටර 2කින් නවතිනවලු තේරවද කියන එක මීටර 2කින් නවතිනවලු එහෙනම් මීටර 2කින් නවතිනවා නම් මීටර 2ක් විතරක් ගියාම එහෙනම් මෙයා 5 ජූල් වලින් එව්වේ මීටර 2කින් නවතිනවා කියන්නේ මීටර 2ක් ගිහලා නැගගත්තට පස්සේ තියෙන අවසාන ශක්තිය වෙන්නේ ජූල් 2යි චාලක මොකුත් නැහැ විභව තියෙන්නේ මෙච්චරයි එහෙනම් යාගේ ඉතුරුලා තියෙන ජූල් 2යි ඉතුරු තුනම බාහිර ප්‍රතිරෝධයට හානි වෙලා බාහිර ප්‍රතිරෝධයකට හානි වෙච්ච ශක්තියල් ලියන W = Fs වලින් මේ විදිහට ආර දැන් රළු තලයක මොකක් හරි වේගෙන් කුට්ටියක් තල්ලු කරනවා නම් ඒ කුට්ටියේදී S දුරක් ගමන් කිරීමේදී හානි වෙච්ච ශක්තිය ලියනවා W = Fs වලින් එහෙනම් හානි වෙන ශක්තිය Fs වලින් ලියන්න පුළුවන් එහෙනම් හානි වෙන ශක්තිය සමාන Fs F = 1.5 න්ියුටන් F = 1.5 න්ියුටන් හරි F = 1.5 න්ියුටන් මම කලින් ඕගලන්ට කිව්වා මේ अनिवार्यम अभी मे वेड करी निवाड़े පැය භාගයක් ගන්න ඕනේ දවසකට නැත්නම් පැයක් ගන්න ඕනේ නැත්නම් සතියකට දවසක් ගන්න ඕනේ කියලා. ඇත්තටම දැන් නිවාඩුවක් ඕනේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. නිවාඩුවක් ඕනේ නැති වෙන්න හේතුව තමයි දැන් අපි වැඩ කරන්නේ කලින් වගේ නෙමෙයි. දැන් අපි වැඩ කරන්නේ අපේ ටාගට් එක ගහන්න. අපි වැඩ කරන්නේ අපිට තියෙන එක්කෝ අපිට නැති වෙච්ච ගෞරවයක් ගන්න. අපි වැඩ කරන්නේ ආසාවට ඇත්තටම. හරිද? කියන්නේ අපි වැඩ කරන්නේ එහෙන ලොකු සෙල්ලමකට දිනන්න. ලොකු සෙල්ලමක් දිනන්න ආසාවෙන් වැඩ කරද්දි නිවාඩුව ඕනේ නැහැ. මොකද අපි ආසාවෙන් මේක කරන්නේ අනිවාර්යෙන් අපිට ටාගට් එකක් තියෙනවා. මේ ටාගට් එක හරියට තියෙන්න ඕනේ. ඒ ටාගට් එක ගහන්න අපි කරන වැඩක් මේක. එතකොට නිවාඩුවක් ඕනේ නැහැ. මොකද අපි කොහොමත් මේක අර දැන් සාමාන්‍යයෙන් අපි මොකක් හරි වැඩක් එපා වෙවි හරිය නිකන් අර අපි වැඩ කරන එකෙන් මිදෙන්න නිවාඩුවක් ඕනේ වෙන්නේ. මේකෙදි නිවාඩුව ඕනේ වෙන්නේ නැහැ. වැඩ කරන ගැම්මට දිගටම යන්න මේ මාස තුනේ මොකුත් නිවාඩු ඕනේ නැහැ නිවාඩු දවස් නිවාඩු වරු මොකුත් ඕනේ නැහැ අපේ ටාගට් එක ගහන්න ඒ විදිහට යන්න හරිද මේක කරදරයක් කරගන්න එපා ඔයාලා දිනන ගමනට මේ යන්නේ ලෑස්ති වෙන්න කියලා මම තියාගන්න හැම වෙලාවෙම කරදරයක් කරගන්න එපා හරි එතකොට මේ tag ගාලා මේක අදා ගන්නකෝ හදා ගන්නකෝ ඉක්මන හරි ඊළඟට ඔය ගාන හදන්න තව තව ක්‍රම තියෙනවා ඒක හරි ඊට පස්සේ 11 වෙනි ගාන ඉතාලම පොදු ගණන් జాතියක් මම ටංගාල කියන්නම් හැමදාම එන జాතිය කියන්නේ සම බහුතරයක් ඇවිල්ලා දෙන ගණන් జాතියක් අවුරුදු 10ක පේපර්ස් ගත්තොත් ඔයෙදීම සාමාන්‍යයෙන් අවුරුදු 5කවත් තියෙනවා පොදු රටාවක් කොළසෙනි ගාන මේ කලින් දාගන්න කඩු බාඩු ටිකත් එක්ක රක් ගාලා
හරි. හරි. පළවෙනි ගෑල්ල කලින් දාලා ඊට පස්සේ දෙවෙනි ගෑල්ල දාන්න ඩග්ගල් හරියට දාන්න. මේක හරිද? හරි. ඊළඟ දේ තමයි සති දෙකක් තුනක් යද්දි අමතක කරන්න එපා ටාගට් මොනවද කියන එක සහ රිසල්ට් අවුල් ගියාට පස්සේ ඒ වෙලාවේ වෙච්ච කඩාවැටීම් අමතක කරන්න එපා. ඒක අමතක කරන්න පුළුවන් වෙන්නේ අපි මේක සාර්ථක ඉවර කරාට පස්සේ විතරයි ඈ. අපි සාර්ථක ඉවර කරාට පස්සේ අපිට මේක අමතක කරන්න පුළුවන්. හරි. ඊළඟට බාන 11 වෙනි ප්‍රශ්නේ. ඒක තියෙනවා රූපේ පරිදි අරේ සෙන්ටිමීටර 50ක් සහ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5ක් වූ සිරස් තැටියක් උස පඩියක් හා එහිදී ස්පර්ශ පවති. මෙම තැටියට පඩිය නැගීම සඳහා තැටියේ අක්ෂයට ලම්බකව එදී යුතු අවම තිරස් බලය සොයන්න. හරි. මේ විදිහට लक्ष्य පෙරණම් පෙරලෙන්නේ මේ ලක්ෂයේ වටා. අනිවාර්යෙන් පෙරලෙන්නේ මේ ලක්ෂයේ වටා. එහෙනම් අනිවාර්යෙන් මේ මේ ගැට්ට උඩට මේක පෙරලනම් පෙරලන්නේ ඒ ලක්ෂයේ වටා. x ලක්ෂයේ වටා. එහෙනම් පෙරලෙන ලක්ෂය හොයා ගන්නවා. මේ දුර හොයා ගන්නවා. ඊට පස්සේ මේකේ තියෙන අනිත් බල ටික පොඩ්ඩක් ලකුණු කර ගන්නවා. මොනවද අනිත් බල? බර තියෙනවා. අභිලම්භ ප්‍රතික්‍රියාව දෙනවා. ඒක අපි වැඩක් නෑ. මොකද අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩක් නෑ. මේක පෙරලෙද්දි මෙතනින් යාන්ත්‍රණය ඉස්සනවානේ. පෙරලෙද්දි මෙතනින් යාන්ත්‍රණය ඉස්සන හින්දා අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩක් නෑ. ඒක වැඩක් නෑ. එහෙනම් මම අදින් නැතුව ඉන්නම්. ඊට අමතරව මෙතන මේ ගැට්ටෙන් එතන බලයක් තියෙනවා. ඒකත් වැඩක් නෑ මේ. බලන්න වැඩක් නැති බල දෙකක් තියෙනවා. එකක් අභිලම්භ ප්‍රතික්‍රියාව. පෙරලෙද්දි මෙතනින් ඉස්සන හින්දා ඒක නැතිලා යනවා. ගැට්ටෙන් එතන බලය මේ ගැට්ටට ලම්බකව මෙන්න මෙහෙම ස්පර්ශී වෙනවා මෙහෙම බලය. මෙන්න මෙහෙම බලයක් එනවා ගැට්ටෙන්. ඒකෙනුත් වැඩක් නෑ. මොකද මේ අපි x වටා ගුණන ගනිද්දි x හරහා යන බලයකින් වැඩක් නැහැ. x වටා ගුණන ගනිද්දි x හරහා යන බලයකින් වැඩක් නැහැ. ඒ නිසා x කින් වැඩකුත් නැමෙයි. බලන්න මෙතන මේ ගැට්ටෙන් ඇතුළේ බලයක් තියෙනවා. ඒ බලයෙන් වැඩක් නැහැ. මොකද අපි මේක වටේ තමයි ගුණන ගන්න. එතකොට මොකද මේ ගුණන ගන්න ලක්ෂයේ හරහා යන බලයකින් වැඩක් නැහැ. ඒකෙන් වැඩක් නැහැ. මේකෙන් වැඩක් නැහැ. ඒ නිසා මේ දෙක අපිට අවශ්‍ය නැහැ. වැඩක් නැහැ. ඉතින් මම නිකන් ඔන්නම් දාන්නම්. ඉතින් වැඩක් නැහැ. හරි. ඒතර අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ ආයිසරයක් මං අදින්නම්. අපිට අවශ්‍ය වෙන්නේ හරිද? අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දෙක විතරයි. මොකද මෙතන එකයි වැඩන්නේ, අතන එකත් වැඩන්නේ. එහෙනම් මේ දුර හොයාගත්තා නම් සහ මෙන්න මේ දුර හොයාගත්තා නම් වැඩේ හරි. ඒ y දුරයි x දුරයි හොයාගත්තා නම් වැඩේ හරි. x දුරයි y දුරයි හොයාගත්තා නම් වැඩේ හරි. හරි. ගාණේ දීලා දෙනවා මේ අරය සෙන්ටිමීටර 50යි කියලා. අරය සෙන්ටිමීටර 50යි මේක 25යි. මේක 25යි මේක 50යි. එහෙනම් කෙලින්ම x කියන්නේ 25යි. මෙතනින් එනවා කෙලින්ම x කියන්නේ 25යි. මොකද මේක 50යි මේක 25යි කියන්නේ 얘 දෙන්න අඩු කරාම x එන්නේ. x කියන්නේ 25යි. y හොයන්න වෙන්නේ කොහොමද? ඔන්නඔක තමයි ප්‍රශ්නේ උතන තියෙන්නේ. zoom කරලා ගන්න y හොයන්න වෙන්නේ කොහොමද? දැන් x 25යි කියලා දන්නා මේ. මේක 25යි. y හොයන්නේ මෙහෙමයි. y දන්නේ නැහැ නේ. නමුත් මෙන්න මේකත් අරයක් නෙමෙයි. බලන්න මේකත් අරයක්.
මෙතන හැදෙන පොඩි ත්‍රිකෝණේ මේක 25යි මේක y මේක අරය අරය කියන්නේ 50යි එතනට පයිතගරස් දානවා 50 වර්ගය සමානයි 25 වර්ගය දන y වර්ගය 50 වර්ගය සමානයි 25 වර්ගය දන y වර්ගය එතකොට y හොයාගන්න පුළුවන් ඒකෙන් පාට පයිතගරස් දානවා पणहे वर्गे सामान विशिपहे वर्गे धन वै वर्गे ना वै वर्गे सामान पन सारे अपन दिदास्पन्सी हयसी विशिपाई पस सारे अप विशिपहाई बिंदु दिगाई विशिप सारे हयसी विशिपाई तोरेनवाद पंसिया इक्कसिया विशिपहाई इद्दास अटसिया हेत्तपहाई वायु सामान इधा सड़सी हेत सेंटीमीटर वर्ग मूल सेंटीमीटर अरे वायु दवा वायु दवा इधा सड़सी हेत पागे हयसिया विशिपाई वुना हयसिया विशिपाई वुना हयसिया विशिपाई वर्ग मूल के विशिपहाई ना विशिपहाई मूल तुना मे वाइकिया विशिपहाई मूल तुना वायु थारी දැන් xy හරිනම් x වටා ගුණන දාන වැඩේ ඉවරයි. බලන්න මේ x වටා ගුණන දැම්මොත් පෙරලන්නටම මොකද්ද වෙන්න ඕනේ? f වැඩි කිරීම x කියන ගුණනේ සමාන වෙන්න ඕනේ mg වැඩි කිරීම y කියන ගුණනේට වඩා. x වටා පෙරලීමට නම් f වැඩි කිරීම x කියන ගුණනය mg වැඩි කිරීම y කියන ගුණනේට වඩා වැඩි වෙන්න ඕනේ. දැන් f වැඩි කිරීම x වැඩි වෙන්න ඕනේ mg වැඩි කිරීම y ට වඩා. एफ एडिग्री एक्स क्या एफ एडिग्री एक्स की अन्नी विशिपहाय एम जी वैडिग्री वैट वाड़ा वैडियो एम जी क्या न्यूटन पणहाय वैडिग्री वैट वाड़ा वै क्या विशिपहाय मूल तुनाय विशिपाड़ विशिपाग एफ लोक एंडोने पणाई मूल तुट वाड़ा अड़म का पणाई मूल तुनक इफ पणाई मूल तुट अड़वे हर ओवे गाण कद विशेष स्थल का आई की अना मेदेन ऑनलाइन फिजिकल हेम मेवा गाण कद विशेष स्थल का दीवाई हालीम पेरल तन हनुना कोम पेरल मेदन मेहम्म दिन रोदे मेहम्म पड़िया की पेरल अदी मेतन विन तक पेरल मेहम रोद मेहम अदिदी मेकहरा पेरल विनेकरा मे रोदे पेरल गट उड़े मे रोदे मेकहरा मेक पटेन पेरल अरे टैर वाहन टैर गट कुछ दाण सिद्धि मेक पटेटा पेरल बल टिकट अगुन पेरल तन होना बल टिकट अगुन करना बर तीना मे बल तीना मेतन बल एना मेतनी बल एना मेकें अड़कना इस मेकनवा मेकें अड़कना बूरना अवश्य मेक मेक इतर ना एफ वैडिग्री एक्स वैडो एम जी वैडिग्री मेद्रो वाड़ा मेद्रो वैक एम जी वैडिग्री वैट वाड़ा अरे ना एक्स वाई होया दी मेक अरे पनहाई मेक विशिपाइना एक्स विशिपाई एक्स हरी एक्स विशिपाइना वै दाने मेक पनहाइना एक दागत्ता पैद दागत्ता वैट उत्तरा हम लेकिन अलुदे गट्टी पेरल सीएर ओमदा एफल्ट उत्तरा पनाई मूल अरे ఒక్కోమ గరంటి కొవిద్రయ్యింది హరి కియండి ఇక్వెంట వెడి తీరనొద కియలా ఇక్వెంట కియను వెడి పెహదిది వెడి పెహదిది హరి हरी एक मिनट
හරි. දැන් ඊළඟ හරි දැන් මේ ඕක හදාගන්න ඉබ්බන්න හරි ඕක හරියට මේ හැම ගෑල්ලම දාගෙන යන්න මේක කලින්ම තියන්න තප්පර 30ක් තප්පර 30ක් මේ ටික हरी 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 मेरा हरी तंग क्या गाने ना तन अदे इन्हा मैं मतलब कर ला पड़ी फाइल ले आके नहीं आना हमें पांडियर हम फिजिकल लारी ऑनलाइन हरी हमें ये करने सहभागी बेदी ये फाइल ले के दिया गांडे वो याला नोट करेगा तो एक है ना वो याला नोट करेगा तो याला टेन आडू पाडू साथी तो करना देंगे इधर ना वो याला टे आधा पेपर के दिविच्चे अभी निकांग ही तो मुको हायवेनी गाना संबंध ඒ වගේ මේ තියන ගණන් ටිකක් එකතු කරගත්ත ෆයිල් එකක්. එහෙම නැත්නම් මෝනින් පේපර්ස් ටික තියෙන ෆයිල් එකක් PDF හරි නැත්නම් මේ PDF print කරලා හරි මොනවා හරි කරලා දීපු ඒවා හරි මොනවා හරි පොඩි කරන්න වැඩ ටිකක් තියෙන ෆයිල් එක physics bio maths chemistry ඔක්කොම තියෙන විදිහට හදාගන්න. ওই ෆයිල් එකේ තියෙන මේ සතිය ඕගොල්ලන්ට වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ දේවල් ටික. ඔය ෆයිල් එක ඔයාලා යන ෆිසිකල් පන්තිය යනවා නම් එහෙමයි. ඔන්ලයින් පන්තියක් වෙලා වෙනම් එහෙමයි. ඔය වෙලාවේ ළඟ තියාගන්න. ළඟ තියාගෙන සාමාන්‍යයෙන් අනිත් තැන් හිතන්නකෝ දැන් මේ වගේ එකක් ලියද්දි එක එක ළමයින්ගේ ලියන වේග වෙනස්. ඒ වගේ වෙලාවට අනිවාර්යෙන් තමන් වැඩේ කරලා ඉවර වෙච්ච ගමන් ටක් ගාලා අර වැඩේට බහින්න. අන්තිම කාලේ ගේමක් ගහද්දි වෙලාව ඉතුරු කරන්න පුළුවන් මාරම පළදායි වැඩක්. අන්තිම කාලේ මේ මාරම පළදායි වැඩක් වෙලාව ඉතුරු කර ගන්න පුළුවන් ප්‍රධානම දෙයක් ඔන්න ඕක හරිද ඒ නිසා මේ එහෙම ෆයිල් එකක් අදම හදාගන්න තමන්ට කියන්නේ අනව එක එක මගුල් නෙමෙයි තමන්ට මේ සතියේ තියෙන ප්‍රධාන අවධානය යොමු කරන්න ඕන දේවල් ටික තියෙන ෆයිල් එක පාඩම් කරන්න බෑ ඒකේ හරි මේ පාඩම් කරන්න දෙමේ තියෙන්නේ ඒක කරන්න තියෙන්නේ මේ පුළුවන් තරම් වැඩ කරන්න කියන්නේ ගණන් හදන්න තියෙන එක තමයි ඒක තියා ගන්න ඕනේ අපි. හරි. ඊළඟට එන්න අටවෙනි ගාන හරි දැන් ඒක හරි 12 වෙනි ගාන 12 වෙනි ගානේ වෙ තියෙන රූපවල නම් කියන්නේ print වෙලා තියෙන රූපේ නම් බල ටික පේන්නේ නැහැ නමුත් ආ ගන්න बलगा हरिद हरी स
සම්පූර්ණ කරදෙනවා දන්නවා පොඩි 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 එකක් කතා කරද්දිත් අන්තිමට ඔක්කොම කට්ටිය පොඩි එකක් කතා කරාම ලොකුවට ඇහෙනවා ගේටු බේනක් එහා බී අසව මගින් දරා සිටින අයුරු රූපේ දැක්වේ එහි ගුරුත්ව කේන්ද්‍රයේ හරි මැද පිහිටයි නම් එහා බී අසව මගින් ගේට්ටුව මත ඇති කරන ප්‍රතික්‍රියාව يعني ගේට්ටු පියනෙන් ගේට්ටු කණුව මත කියලා හිතමුකෝ يعني ගේට්ටුව හයි කරලා දෙන පියන හයි කරලා දෙන කණුව මත ඇති කරන ප්‍රතික්‍රියාවල يعني බලයේ ඇත්තටම සංරචකවල විශාලත්වයන් සහ දිශාවන් නිවැරදිව නොදක්වා ඇත්තේ කියලා මේකේ තියෙන්නේ මේක හරියටම print වෙලා නැති නිසා පොඩි ගැටලුවක් තියෙනවා නමුත් මම ඔකට අදාළ තීරී කියලා දෙන්නම් يعني මොකද්ද කරන්න ඕනේ කියන එක print වෙලා නැති හින්දා පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒතර අපිට වැරදි උත්තරේ කොහොමත් හොයන්න බෑ ඉතින් ඒ කියන්නේ දැන් පහම චෙක් කරන්න බෑ හරි උත්තරේ නම් එකපාරට කියලා දෙන්න තිබ්බා හරි ඕ වගේ සිද්ධියක් ගැන මම කියන්න බලන්න ඕ වගේ එකක් හයි කරලා දියෙද්දි අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ මෙච්චරයි අපි හිතමු මේ තියෙන ගේට් ටු කණු මේ තියෙන ගේට් ටු පියන ගේට් ටු පියන මත බලවන් ලකුණු කරන්න ගේට් ටු පියන මෙතන එක අසව්වක් තියෙනවා මෙතන එක අසව්වක් තියෙනවා ගේට් ටු පියන මත තියෙන බල අපි ලකුණු කරා කියලා හිතමුකෝ ගුරුත්ව කේන්ද්‍රේ හරි මැද්දේ තියෙනවලු ගුරුත්ව කේන්ද්‍රේ හරි මැද්දේ තියෙනවලු ගේට් ටු පියන මත තියෙන බල ලකුණු කරනවා නේ يعني මේ ගේට් ටු කණු මගින් මේ පියන මත තියෙන බල මන් ලකුණු කරනවා නම් වෙන්න ඕනේ එකම දේ තමයි මේ පද්ධතිය බල තුනක් යටතේ සමතුලිත පද්ධතියක් බල තුනක් යටතේ සමතුලිත පද්ධතියක් මේ පද්ධතිය ඒ නිසා මෙතනින් එදෙන බලයේ මොන වගේ එකක් වුණත් මෙතනින් එදෙන බලයේ මොන වගේ එකක් වුණත් අන්තිමට ඒ බල තුන දික් කරාම එකම ලක්ෂයකදී කැපෙන්න ඕනේ. ඒ නිසා මෙතනින් එදෙන සම්ප්‍රයුක්ත බලය අපි හිතමුකෝ මෙහෙම එකක් නම් මෙතනින් එදෙන සම්ප්‍රයුක්ත බලය يعني ගේට් ටු පියන මත මෙහෙම බලයක් නම් එදෙන සම්ප්‍රයුක්ත බලය මෙතනින් එදෙන සම්ප්‍රයුක්ත බලය ගේට් ටු පියන මත මෙහෙම බලයක් නම් අන්තිමට ඔය දෙක දික් කරන තැනින් මේක කැපෙන විදියට රූපේ තිබ්බනම් ඒක හරි රූපතරණක් වෙනවා. අන්තිමට මේකයි මේකයි දික් කරාට පස්සේ මේකත් එක්ක මේක කැපෙනවා නම් තුනම එක තැනකදී කැපෙනවා නම් ඒක හරි රූප සරණක් වෙනවා. එහෙම නොවන රූප සරණ වැරදි රූප සරණ වෙනවා. එහෙම නොවන රූප සරණ වැරදි රූප සරණ වෙනවා. يعني උදාහරණයක් විදිහට වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එහෙම නොවන විදිහට රූප සරණක් තියෙනවා නම් ඒක වැරදි රූප සරණක් වෙනවා. එහෙම නොවන විදිහට රූප සරණක් තියෙනවා නම් ඒක වැරදි රූප සරණක් වෙනවා. වැරදි රූප සරණක් වෙනවා. ඒ කියන්නේ හිතන්නකො මේකෙන් මෙයා දැන් හිතන්නකො එක බලයක් තියෙනවා දැන් විදුම එක උත්තරයක් අපිට දෙලා තියෙනවා මේ විදියට මේ ගේට් ටු පියන මත බල ලකුණු කරනවා තියෙනවා දැන් ඔය ගාන නෙමෙයි මම මේ කියන්නේ ගේට් ටු පියන මත බල ලකුණු කරලා තියෙනවා එකක් මෙහෙමයි අනිත් එක මෙහෙමයි මෙතනින් ලකුණු කරලා තියෙනවා එකක් මෙහෙමයි අනිත් එක මෙහෙමයි ලකුණු කරලා තියෙනවා කියලා හිතන්න එතකොට ඕක හරි රූප සරණද වැරදි රූප සරණද කියලා බලන්න වෙන්නේ මෙහෙමයි මේ දෙකේ සම්ප්‍රයුක්තය බලනවා අනිවාර්යයෙන් මෙහෙම යන එකක් එන්නෙපයි මේ දෙකේ සම්ප්‍රයුක්තය මෙහෙම යන එක මේ දෙකේ සම්ප්‍රයුක්තය බලනවා මේ දෙකේ සම්ප්‍රයුක්තය මෙහෙම යන එක මේ දෙන්න කැපෙන තැන බලනවා මේ දෙන්න කැපෙන තැනත් එක ෂුවර් එකකට මෙයා ඒක රේකිය වෙන්න කිසිම විදිහක් නැහැ මේ දෙන්න කැපෙන්නේ නැද මේක එහෙම මානතිය වෙනස් වෙන්න පුළුවන් මේ බලත් එක කොහොමද අනිවාර්යෙන් මෙහෙම යන ඉලක්ක මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ අනිවාර්යෙන් මෙහෙම යන ඉලක්ක ඒතර මේ දෙන්න කැපෙන තැනත් එක්ක කිසිම විදියකින් මේ බලය කැපෙන්න විදියක් නැහැ නේද මේක අනිවාර්යෙන් වැරදි උත්තරයක් මෙහෙම උත්තරයක් තියෙනවා මේක අනිවාර්යෙන් වැරදි උත්තරයක් තේරෙනවද කියන එක ඉතින් මෙහෙම උත්තරයක් තියෙනවා කියන තව මෙහෙම උත්තරයක් තියෙනවා දැන් ගේට් ටු පියන මත බල අපිට දීලා දෙනවා ගේට් ටු පියන මත බල දීලා දෙනවා මෙතනින් උඩ පැත්තටලු මෙතනින් මෙහාටලු මෙතනින් ගේට් ටු පියන මත බලය අපේ දුම් මේ පැත්තරලු උදාහරණයක් විදිහට මෙතනින් එතන බලය අනේ මෙතනින් එතන බලය මේ පැත්තරලු ගේට් ටු පියන මත මම නිකන් උදාහරණයක් විදිහට කියන්නේ මෙතනින් එතන බලය මේ පැත්ත හරි මේක හරිද වැරදිද කියලා අපෙන් අහනවා බර මෙහෙම තියනවා මේක හරිද වැරදිද කියලා අපෙන් අහනවා කොහොම තියෙන බලසනණක් වෙන්න පුළුවන්ද වැරදිද කියලා අපෙන් අහනවා මොකද කරන්නේ මේ දෙක අතර මැද්දෙන් නම් අනිවාර්යයෙන්ම මේ දෙන්නා සම්ප්‍රයුක්තය යන්න ඕනේ. නම් මෙහෙම එක ඉරක් එන්න ඕනේ. මේ දෙන්නා අතර මැද්දෙන් මෙයාගේ සම්ප්‍රයුක්තය යනවා. අනිවාර්යයෙන් මෙහෙම එක ඉරක් එන්න ඕනේ. මේ ඉර දික් කරාම මේකත් එක්ක කැපෙන්න පුළුවන්. කැපෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එහෙනම් වෙන්න පුළුවන්. මොකද
මේ සම්ප්‍රයුක්තේ මේක මේ සම්ප්‍රයුක්තේ මේක බල තුනක් යටතේ සමතුලිතතාවයේදී තුන එකට කැපෙන්න බලුවන් විදියක් තියෙනවා නම් වෙන්න පුළුවන් මේ වගේ අත්තිනවා නම් වෙන්න පුළුවන් මේක වෙන්න කිසිම විදියකින් විදියක් නැහැ ඒ නිසා ඒ විදියට හදලා බලන්න ඕනේ තේරෙනවද කියන එක තේරෙනවද කියන එක අපි තියන බල දෙකක් තියෙනවා නම් ඒකේ සම්ප්‍රයුක්තේ බලනවා දෙකක් තියෙන එක සම්ප්‍රයුක්තේ බලනවා සම්ප්‍රයුක්ත තුන එක ළඟින් හරි යනවද කියලා බලනවා එහෙම යනවා නම් එහෙම කැපෙන අවස්ථාවක් තියෙන්න පුළුවන් යන්නේ නැත්තම් සම්පූර්ණයෙන්ම කැලේ නම් යන්නේ නේ මේකයි මේකයි කොහොමවත් කැපෙන තරකදී මේක තියෙන්න විදියක් නැහැ එහෙම වුණොත් අපිට ඒක වෙන්න බැරි අවස්ථාවක් කියලා ගන්න පුළුවන් තේරෙනවද කියන එක හරිද ඔය විදිහට තමයි 12 වෙනි ගාන වගේකට උත්තර ගන්න දැන් මේ 12 වෙනි ගාන උත්තර පැහැදිලි නැහැ නමුත් වෙන්න ඕනේ සිද්ධිය වෙන්නේ මෙන්න මේකයි වෙන්න ඕනේ සිද්ධිය වෙන්නේ මෙන්න මේකයි හරිද 12 වෙනි ගානේ වෙන්න ඕනේ දේ වෙන්නේ ඔන්න ඕකයි හරි දැන් තේරෙනවද කියන එක කියන්න ඉක්මනට තේරෙනවද වැඩි ऑनलाइन ළමයි රැපිඩ් ඩිවිෂන් මේන් ඩිවිෂන් ඔක්කොම කියන්න ඉක්මනට හරියට තේරෙනවද කියලා කියන්න ඉක්මනට अलग मंगर हूँ अरे अरे ඊළඟට දැන් අපි යනවා ඊළඟ ගානට ඊළඟ ගාන පොඩ්ඩක් ඔයාලා ළඟ තියෙන ඔන්ලයින් ළමයි තියෙන PDF එකේ පොඩි प्रिंट कर ला दिला देने के हरी आ मेन डिवीजन ग्रुप पे के चैनल लगे दिए ना हरी मेन डिवीजन चैनल लगे दिए ना सभी डिवीजन चैनल लगे दिए ना हरी ये लगे थे दें हरी अनिवार्य
මේ තියෙන ප්‍රශ්නත් එක්ක කියන්නේ බහුතරයක් ළමයි මේ ප්‍රශ්න හැම වෙලාවෙම නෙගටිව් විදියට දකිනවා. එහෙම හිතන්න එපා. හැම වෙලාවෙම හිතන්න දැන් මට ඉදා ළමෙන් කතා කරලා කියනවා දැන් ඒ ළමයා මේ ගොඩක් වෙලාවට බලාගෙන ඇති. හරිද? ඔන්ලයින් ළමෙක් කතා කරලා කිව්වනවා මම දන්නේ නැහැ බලාගෙන ඉන්නවාද කියලා. ඇත්තරම හොඳ ලොකු ප්‍රශ්නයක් එක. ඒ කියන්නේ දෙමව්පියෝ දෙන්නාටම ගොඩාක් අසනීපයි. පොඩි අය ඉන්නවා. වයසක අය ඉන්නවා. ගෑනු ළමෙක් දෙමව්පියන් රස්සාව කරන්න අමාරුයි. ආර්ථිකමය වශයෙන් ලොකු ගැටලුවක් නැතත් ප්‍රශ්නේ තියෙන්නේ දෙමව්පියෝ දෙන්නාට සලකන්න ඕනේ. කෑම උයන්න ඕනේ. ගෙවල් අතු කාලේ ඒ ඔක්කොම ටික කරන්න ඕනේ. පොඩි අයගේ වැඩ ටික බලන්න ඕනේ. දැන් මේ සෙකන්ඩ් ෂයි ලියන ගෑනු ළමෙක් වෙන මම කියන්නේ මම ඇහුවා තමනේ මොන හරි නෑ දැන් යෝගෙන්න ගන්න පුළුවන්ද මොකක් හරි කරන්න පුළුවන්ද නෑ මුකුත්ම ඔප්ෂන් එකක් නෑ හරි කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ ළමෙක් කෝල් කරේ ඒ කියන්නේ දැන් දෙමාපිය අනිවාර්යෙන් බලන්නත් ඕනේ නෑ දැන් ගෙන් සාවක ගන්නත් බෑ සියලුම වගකීම් මෙයා ඇතේ තියෙන ඒ කියන්නේ ගෙදරින් එළියට යන්න පුළුවන් උත් එයාට විතරයි ඒ කියන්නේ අම්මා තාත්තට කියන්නේ අමාරුයි මෙයා තමයි ඔක්කොම වැඩ ටික කරන්නේ කොහොමද ළමෙක් ඉන්නේ ඒ ළමයා ඇහුවා ඒ ළමයාට විශේෂයෙන් වැඩ කරන්න විදියක් කොහොමද කරන්නේ කියන්නේ හරිද ඒ වගේ ප්‍රශ්න තියෙනවා එහෙම එහෙම ප්‍රශ්න නැති වෙලාවලුත් තියෙනවා මොන දේ වුණත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාලට ගැම්මක් තියෙනවා නම් ඔයාලා ගැම්ම හදාගත්තට පස්සේ ඔයාලට මේක කරන්න පුළුවන් සහ අනිවාර්යෙන් A level වලදී ගන්න ගැම්ම තමයි ජීවිතේ එතනින් ඉස්සරහට හොඳට ගෙනියන්නේ දැන් මට නම් වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන් මේක මම දැකලා තියෙන තව ගොඩක් අය ඉන්නවා A level වලදී ගන්න ගැම්ම ඒ කියන්නේ A level අන්තිම මොහොතේදී ඕගොල්ලෝ වැඩ කරන්න ඕනේ හරි මං ගේමක් ගහනවා කොහොම හරි මේක මං අතාරින්න නැතුව දිනලම ඉවර කරනවා කියලා හිතනවා ඉතලා ඒ ගැම්මට ගිහිල්ලා වැඩ ටික කරලා එතකොට ඔය අරවා මෙව නිවාඩු ගැනිලි අරවා මෙව ප්‍රශ්නයක් නැහැ හරිද උප්පරිම ගැම්මට ගිහිල්ලා වැඩ කරනවා රිසල්ට් එකක් දානවා ඒ රිසල්ට් එකක් දාන ගැම්මටම අනිත් පැත්තට තව වැඩ අරවා මෙව කොම් පටන් ගන්නවා ඒ ගැම්මට අවුරුදු කීපයක් වැඩ කරොත් අනිවාර්යෙන් ගොඩ ආයි ඉතින් නවත්තන්න බෑ මහන්සි වෙලා වැඩ කරද්දී ওই විදියට කවදාවත් ඔයාලව නවත්තන්න බෑ කාටවත් අපි කවුරු කිව්වත් අරගොල්ලෝ මේවා කරන හින්දා මේක නැති හින්දා අරගෙන තියෙන හින්දා කියලා අපි මහන්සි වෙලා ගැම්මට අතාරින්න නැතුව මේ වැඩක් කරනවා නම් ඕගොල්ලෝ කොහොමවත් නවත්තන්න බෑ කාවත් එහෙම නවත්තන්න බෑ. ඒ නිසා කිසිම බාධකයකට නවත්තන්න බෑ. ඔයාලා ගැම්මෙන් වැඩ කරනවා නම් අපි හිතනවා දැන් තව තව ළමයි දැන් ගොඩක් අපිත් එක්ක කියන්නේ තව ළමයි හිතන් ඉන්නවා මේක නැති හින්ද බෑ අරගෙන තියෙන්න බෑ ගොඩක් හැම වෙලාවෙම හිතනවා ඒ කියන්නේ දැන් මෙහෙම තිබ්බා නම් පුළුවන්. ඒක තමයි ඊළඟ ප්‍රධාන වැරද්ද. මෙහෙම තිබ්බා නම් පුළුවන්. ඒ කියන්නේ අපේ අම්මලා තාත්තලාට සල්ලි තිබ්බා නම් පුළුවන්. එහෙම නැත්නම් සමහරවිට සල්ලි තියෙන ළමයි හිතනවා. අපේ අම්මලා තාත්තලාට සල්ලි තිබුණ නැත්නම් පුළුවන්. ඒ මොකක් හරි අපිට හැම වෙලාවෙම දැන් නැත්නම් අපිට ගැම්මක් ගන්න තිබ්බද සල්ලි තියෙන හින්දා තමයි ගැම්මක් නැත්තේ. සල්ලි නැති අය හිතනවා සල්ලි නැති හින්දා තමයි දැන් මේක කරගන්න බැරි. සල්ලි තිබ්බනම් ඉගෙන ගන්න හොඳට සල්ලි තියෙනවා එන වියදම් කළ කරගන්න දී. හැම වෙලාවෙම අපිට හොඳ වෙන්නේ අපිට හිතෙන්නේ අපිට නැති දේ හින්දා තමයි අපිට මොනව හරි බැරි වෙන්නේ කියලා. එහෙම නෙමෙයි. ඇති දේවල් තියෙනවා හැමෝටම ඒ කියන්නේ විවිධාකාරයේ සමාජීය හෝ ආර්ථිකෝ වශයෙන් තියෙනවා. ඒව ප්‍රශ්නයක් නැහැ. අපි හැම වෙලාවෙම ගැම්මෙන් මේකේ ගේමක් ගහන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න නැති වෙනවා. ඔය ප්‍රශ්න කියන ඒවා කොහොමත් සාමාන්‍යකරණය වෙනවා. ඔයාලා තැනකට ගියාට පස්සේ ප්‍රශ්න අදාළ නැහැ හරි. ප්‍රශ්න දැනෙන්නේවත් නැහැ ඔයාලට. ඔයාලට සාමාන්‍ය ලොකු කියන්නේ සාමාන්‍ය ගේමක් ගහගන්න පුළුවන් නම් ඔයාලට ප්‍රශ්න කියන එක නොදැනී යන වෙලාවක් එනවා. ප්‍රශ්න ඔයාලා ප්‍රශ්න ගණන් ගන්න නැතුව ඔයාලට හැම එකක්ම බොහොම සරලව ගණන් ගන්න පුළුවන් වෙලාවක් එනවා. ඒ දවස් දක්වා හරියට වැඩ කරන්න. කොල්ල කෙල්ල හැමෝම. හරිද? අතාරින්න බෑ වැඩි. එහෙට මීටින් එකක් කරන් ඔක ගැන කතා කරමු. හරි. දැන් 13 වෙනි ගාන. 13 වෙනි ගාන. ගමන් කරන පඩියම් අතර ගල්ලංගුරු පැයට ටොන් 540ක් වැටෙනවලු. ඕන් ඉදින් කියවනවා. ගෑනු ළමයි දැන් සද්දයක් නැහැ පිරිමි ළමයි තමයි කියවන්නේ දැන් ඈ සමහර ළමයි. මට පේනවා හොඳට hina වෙවි කතා කරේදී බොහොම නිදහසේ ඉන්නවා. හරි. පැයට ටොන් 540 ගානේ වැටෙනවා. ඔය එහෙන පොදු ගානන්නේ ඔයගොල්ලෝ උන්තරම් ඔය දැකලා දිනානේ. පටිය 32 ms වෙන එක වේගෙන් ගමන් කරයි පටියේ වේගය රඳවා ගැනීමට අවශ්‍ය අවම් බලය. හරි ටොන් එකක් කියන්නේ කිලෝ 1000යි. මෙහෙම රූපයක් කියන්නේ රූපෙකුත් දීලා විභාග ගානක් කලින් ඇවිල්ලා තියෙනවා මේ. පටියක් තියෙනවා පටියට මෙහෙම වැලි වැටෙනවා. රූපයක් දීපු ගානක් කලින් ඇවිල්ලා තිබ්බේ. දැන් ඊළඟට එන්නේ රූප නැති ගානක්. පැයට ටොන් 540යි. පැයට 540යි ටොන්. එහෙනම් තප්පරයකට කොච්චරද? 540 බෙදීම 3600යි ටොන්. තප්පරයකට. ටොන් කියන්නේ කිලෝ 1000යිනේ. එහෙනම් 540 වැඩි කිරීම 1000යි kg
බෙදීම 3600 හරිද බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා 5400 බෙදීම 36යි kg තප්පරයකට 5400 වලින් 36 kg තප්පරයකට 18 වාරයක් 2යි 18 වාරයක් 3යි 150යි kg තප්පරයකට තප්පරයකට කිලෝග්‍රෑම් 150යි තප්පරයකට කිලෝග්‍රෑම් 150යි තප්පරයකට කිලෝග්‍රෑම් 150යි එතකොට ඒ කියන්නේ තප්පරයකට මෙහෙම කිලෝග්‍රෑම් 150 ගන්න මේ පටි උඩට වැටෙනවා පටි යන්නේ 2 ms ශ්‍රේණියක වේගයෙන් පටි යන්නේ 2 ms ශ්‍රේණියක වේගයෙන් තප්පරයකට කිලෝග්‍රෑම් 150 ගන්න වැටෙනවා පටි යන්නේ 2 ms ශ්‍රේණියක වේගයෙන් පටිය ස්ලෝ වෙන්න දෙන්නේ නැතුව වැඩේ නියතව පවත්වාගෙන යන්න නම් කොච්චර මේ පද්ධතියට අමතර බලයක් දෙන්න ඕනද කියලා අහන්නේ මේ පටියක් යනවා මේ පටිය රෝල් වෙනවා දින්නේ යනවා පටිය ස්ලෝ වෙන්න දෙන්නේ නැතුව වැඩේ දිගටම යන්න නම් අමතර බලයක් කොච්චරද ඕන කියලා අහන්නේ හරි මේ වැටෙන වැලි එකපාරට පෙට්ටියක් වගේ කියලා හිතන්නකෝ තප්පරයක් ගත්තාම කිලෝ 150ක පෙට්ටියක් තමයි මේකට වැටෙන්නේ කියලා අපි හිතමු හැබැයි ඩක් ගාලා මෙයා 2 ms ශ්‍රේණියක වේගයක් ගමන ගන්න ඕනේ එහෙනම් මෙයා තප්පරයකදී මේ පෙට්ටියේ වැලි ටික පෙට්ටියක් කියලා හිතන්න වෙන ගම්මිතාව වෙනස වෙන්නේ අවසාන ගම්මිතාව වෙන්න ඕනේ 150 වැඩි කිරීම 2 ms ශ්‍රේණියක අවසාන ගම්මිතාව වෙන්න ඕනේ 150 kg වැඩි කිරීම 2 ms ශ්‍රේණියක ආරම්භක ගම්මිතාවේ බිඳුවයි එහෙනම් 300යි kg ms ඍණ 1ක ගම්මිතාව වෙනසක් මේ වැලි වලට වෙන්න ඕනේ. කියන්නේ පෙට්ටියක් කියලා හිතන්න. මේවට වෙන්න ඕනේ 300යි kg ms ඍණ 1ක ගම්මිතාව වෙනසක් මේ පෙට්ටියට හරි වැලි වලට හරි වෙන්න ඕනේ. තප්පරයකට සිදුවන ගම්මිතාව වෙනස කියන්නේ. ඉතින් තප්පරයකට මෙච්චර ගම්මිතාව වෙනසක් වෙන්න ඕනේ. අපි දන්නවා බලය කියන්නේ ගම්මිතාව වෙනස බෙදීම කාලය. කියන්නේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් තප්පරයකට මෙච්චර ගම්මිතාව වෙනසක් වෙන්න ඕනේ කියන්නේ අත්‍තරම මේ තියෙන්නේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි. තප්පරයකට මෙච්චර ගම්මිතාව වෙනසක් වෙන්න ඕනේ කියන්නේ මේ තියෙන්නේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒතර තප්පරයකට මෙච්චර ගම්මිතාව වෙනසක් කියන්නේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය වෙන්නේ 300යි. එහෙනම් 300යි නිව්ටන් අමතර බලයක් ඕනේ. මේ වැලි ටිකේ වැඩි කියන්නේ වැලි ටික ඔය වේගයට ගන්න හැම වෙලාවෙම. එහෙනම් පටිය මත අමතරව නිව්ටන් 300ක බලයක් දෙන්න ඕනේ. මේක ගොඩාක් පොදු ගණන් జాතියක්. බලන්න පටියක් තියෙනවා. පටිය උඩ වැලි වැටෙනවා පැයකට ටොන් 540යි. තප්පරයකට නම් ඒක 3600 බෙදුවම ටොන් මෙච්චරයි. එහෙනම් ඒක මං කිලෝ කරනවා 1000න් වැඩි කරලා. එහෙනම් තප්පරයකට කිලෝ 150යි කියලා. තප්පරයකට වැටෙන කිලෝ 150 ටක් ගාලා 2 ms වෙනදක වේගයක් ගන්න ඕනේ. එහෙනම් තප්පරයක් තුලදී මේ කිලෝ 150 ගම්මිතාව වෙනස කියන්නේ අවසාන ගම්මිතාව වෙන 150 වැඩි කිරීම 2 ආරම්භ ගම්මිතාවේ බිඳුවයි. එහෙනම් ගම්මිතාව වෙනස 300ක් තියෙනවා. එහෙනම් බලය කියන්නේ ගම්මිතාව වෙනස බෙදීම කාලය. එහෙනම් ගම්මිතාව වෙනස 300යි. තප්පරයක කාලයත් අපි සලකලා දිනේ. එහෙනම් 300 බෙදීම 1. එහෙනම් නිව්ටන් 300යි. වැලිඩි කරන නිව්ටන් 300ක ගම්මිතාව වෙනසක් ඕනේ. ඒ කියන්නේ අන්තිමට පටිය මත ඕන වෙන ගම්මිතාව වෙනස වෙන්නේ 300යි නිව්ටන්. ගොඩාක් පාරක් අවිල දින ගානක් 2001 2006 වගේ ඉඳන් තිවිච්ච පොදු ගණන් జాතියක් ඕක 300යි නිව්ටන්. 13ට උත්තරේ 2. මට කියන්නේ වැඩේ තේරෙනවාද කියලා හරියටම. හරි. 13ට උත්තරේ 2. වැලිවල ආරම්භක තිරස් ගම්මිතාවය තමයි බිඳුව වෙලා තියෙන්නේ. වැලිවල ආරම්භයේදී තියෙන්නේ යාට කියන්නේ තිරස් ප්‍රවේගයක් යන්නේ නැහැ වැලි වැටුණ ගමන් තිරස් ගම්මිතාවේ බිඳුවයි. අපි තිරස්ව තමයි ගම්මිතා සලකලා තියෙන්නේ. හරි. ගණන් කුරුදු වීමත් එක්ක ඕවා තව තව ලේසි ක්‍රම කියන්නේ තව තව අඩු වෙලාවල් වලින් ඔයාලා හදනවා මේ තියෙන තේරුම් ගන්න ලේසි ක්‍රමයක් හරි
හරි ඊළඟට දැන් ඔය 14 ප්‍රසිද්ධ ගානක් 14 වෙනි ගාන ප්‍රසිද්ධ ගානක් हतर प्रसिद्ध गाना हरी ඊළඟට දැන් හරි බලගන්න හරි සදිනවද 14 වෙනි ගාන බලගන්න 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 14 රූපේ පෙන්වා ඇති අයුරු තදින් බැඳේද ලණුවක W බාරයක් එල්ලා ඇත ලණුවේ ආතතිය තන්නවනේ පාස් පේපර්ස් ගානක් ඇතරම ලණුවේ ආතතිය කතා කළ යුතුම පාස් පේපර්ස් ගාන මෙහෙම තියෙන එකක W බාරයක් එල්ලුහාම් වෙන්නේ W බාරයක් එල්ලුහාම් වෙන්නේ මෙහෙම වෙන්නේ මේ වෙලාවේ තන්තුවේ ආත්‍ය දැන් මේ සර්ව සමය කියන්නේ එකම තන්තුවර මේ තියෙන දෙපැත්තෙම දැන් මේක T නං මේක T අපිට තන්තුවේ ආත්‍යර ලේසියෙන් උත්තරයක් ගන්න පුළුවන් මේ කෝණය දැන් මේක ඇත්තටම සුළු වශයෙන් තමයි මේක මේ පොඩි ආනතියක් නෙන්නේ එහෙම ගොඩාක් ලොකු ආනතියක් ඉන්නේ නැහැ මෙහෙම නෙන්නේ ඔහොම එකකට මැද්දෙන් W බාර හොඳට ඇදිලා තියෙන තන්තුවක W බාරයක් එල්ලුවාම වෙන්නේ පොඩි ප්‍රමාණයක් තමයි මේ පොඩි කෝණයක් තමයි මේක ආන මෙහෙම වෙන්නේ පොඩි ප්‍රමාණයක් තමයි මෙහෙම වෙන්නේ එතකොට ආත්‍ය T නම් මේක තීටා अभी लिया सिरा समुद्रिता सलगुआम टी को उड़ीन बल मेहनती बल टी को दिख वीम टी को दिखाई टी को सामान डब्ल्यू टी सामान डब्ल्यू बेदीम दिखाई को W වෙනින් දෙකයි cos theta මේකදී අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි දැන් මෙහෙම ස්කන්ධයක් එල්ලුවාම මේක ලොකුවට මේ මෙහෙම නැමෙන්නේ නැහැ මේ මෙහෙම ස්කන්ධයක් එල්ලුවා කියලා මේක මෙහෙම වෙන්නේ නැහැ හරි පොඩි පොඩි මේකත් පොඩ්ඩක් තා පල්ලෙහාට එන්නේ පොඩ්ඩක් පල්ලෙහාට යනවා කියන්නේ තීට 90ට ආසන්නව සමානයි කියන්නේ 90ට ළඟයි තීට 85ක් විතර තමයි වෙන්නේ තීට 85ක් විතර තමයි වෙන්නේ අපි දන්නවා cos 0.1යි cos 90.0යි cos වැඩි වෙද්දි cos 0.1යි cos 90.0යි එහෙනම් cos කෝණයක් වැඩි වෙද්දි අගේ අඩු වෙනවා මොකද cos 0.1යිනේ cos 90ට යද්දි cos 90.0යි නිසා cos 80 ගානක් වගේ කියන්නේ බිඳුවට ආසන්න ගාන එහෙනම් මෙතන තියෙන්නේ බිඳුවට ආසන්න ගානක් නේ cos 90.0ට ළඟයිනේ cos 90 කියන අගේ බිඳුවට ළඟයි නිසා මෙතන තියෙන්නේ බිඳුවට ආසන්න ගානක් එහෙනම් ඉතා කුඩා ගානක් තමයි මෙතන තියෙන්නේ w වෙදීම දෙවාරයක් 0.0.0.1 වගේ ගන්නත් තමයි ඔතන තියෙන්නේ cos 85 86 වගේනේ තියෙන්නේ ඔය වගේ පොඩ්ඩක් එල්ලුවාම දැන් පහුගේ විභාග ගන්නත් දියෝ මෙහෙම ලයිට් වයර් එක කුරුල්ලෙක් වහලා ඉන්නකොට ලයිට් වයර් එකේ ආත්‍ය මොනවයි ගන්නත් දෙන්නේ කුරුල්ලගේ බර W නම් ලයිට් වයර් එකේ ආත්‍ය කීයක් වගේ වේවිද කියලා මෙතන තියෙන්නේ තේකමයි එකලංග විභාග ගන්න දෙකක් තිබ මේ තීරියෙන් අවුරුදු දෙකක මෙහෙම එල්ලුවාම මෙන්න T වලට එන්නේ W බෙදීම දෙකවාරයක් මේ cos 80 ගානක් වගේ cos 80 ගානක් කියන්නේ 0.0.0.0 ගානක් වගේ එන්නේ ඒ කියන්නේ උඩයි අඩයි දෙකම නේ අපි හිතමු 0.01යි කියලා නිකන් නැත්නම් 0.01යි කියලා නිකන් හිතමු ඒ කියන්නේ නිකන් දෙකම උඩයි අඩයි අපි වැඩි කරොත් එහෙම 1000න් 1000යි W බෙදීම දෙකයි වගේ එකක් එන්නේ 1000න් 1000න් වැඩි කරොත් එහෙම 1000යි W බෙදීම දෙක වගේ එකක් තමයි එන්නේ ඒ කියන්නේ W ර වගේ 500 ගුණයක් විතර එනවා අන්තිමට උත්තරේ එනවා W වගේ 500 ගුණයක් විතර කියන්නේ W ර වඩා ඉතා විශාල ගණනක් එනවා අන්තිමට උත්තරේ එහෙනම් කුරුල්ලෙක් වහලා ඉන්නවා නම් කුරුල්ලගේ බර වගේ 500 ගුණයක් විතර අන්තිමට තන්තුවේ ආත තියෙනවා චූට්ටක් වුණාට මේක කුරුල්ලා හින්දා පොඩ්ඩක් වුණාට පාත් වෙන්නේ මේ කෝණය නිසා ගාණ හදලා ගත්තාම ආතතිය ලොකු ගාණක් එනවා ආතතිය ලොකු ගාණක් එනවා තේරෙනවද කියන එක
එක දිගට විභාගෙදී අවස්ථා දෙක තුනකදී ආපු ගණක් ඕක. එහෙනම් W ට වඩා ඊටා වැඩි කියන එක තමයි උත්තරේ වෙන්නේ 14 ට උත්තරේ W ට වඩා ඊටා වැඩි කියන එක. 14 ට උත්තරේ W ට වඩා ඊටා වැඩි කියන එක. ඊටා වැඩි කියන එක තමයි උත්තරේ 14 ට උත්තරේ. හරි. හරි. ඊළඟට රෙදි වනලා තියෙද්දි ගෙන රෙදි හොදපු ගමන් රෙදි වනද්දී ඔය සිද්ධිය බලා ගන්න පුළුවන් ඔය ගෲප් එකේ තියෙනවා කියන්නේ දැන් ඇත්තට මේක හරි දැන් තන්තුව එච්චර ආතතියක නැතුව තන්තුව හොඳට පාත් වුණොත් ඒ වැල කැඩිලා යන සම්භාවිතාවය අඩුයි. ඒ කියන්නේ රෙදි වැනුවට පස්සේ ඒ වනපු තැන් වලින් මේක ටිකක් පාත් වෙලා නිකන් ලූස් එකේ තියෙනවා නම් ඔක් කැඩිලා යන සම්භාවිතාවය අඩුයි. හැබැයි හොඳට ඇදලා තියෙන ලණුවක හෙන බර රෙද්දක් වැනුවොත් ඕම් ඕ වගේ තන්තු යාත්‍ය ලොකු ගාණක් වෙනවා. මොකද අර ගොඩයිනේ පාත් වෙන්නේ. ගොඩයි පාත් වෙන්නේ. තන්තු යාත්‍ය ලොකු ගාණක්. ලොකු ගාණක් ආවොත් ඒ කැඩිලා යන සම්භාවිතාවය වැඩි. හොඳ බර රෙද්දක් හොඳට ඇදලා තියෙන තන්තුවක වෙනුවොත්. අර නමුත් අර රෙදි වැල එහෙම නැතුව නිකන් අර කීක තැන් වලින් ටිකක් කොහොම ප්‍රියකේ තියෙනවා නම් කැඩලා යන සම්භාවිතාවය අඩුයි. තේරෙනවද කියන එක? හරි. ඊට පස්සේ ටග් ගාලා ඊළඟට 15 ටග් ගාලා 15 15 පහළව ඒක තියෙනවා මේ ඒහාවි මෝටරක් දෙකක් සලකන්න. ඒ මෝටර අතර ඉදිරිපස රෝද පමණක් එන්ජිමට සම්බන්ධ කර කරගනු ලබන අතර ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වන අතර B මෝටර අතර පසුපස රෝද පමණක් එන්ජිමට සම්බන්ධ කර කරගනු ලබයි. රියර් වීල් ඩ්‍රයිව් ඒහා B මෝටර අතර ඉදිරි දිශාවට ගමන් කරන විට ඒ වායේ එක එක රෝද මත බල මං ආයිශරය මතක් කරන්නට අගලව සිද්ධිය බලන්න සාමාන්‍යයෙන් ප්‍රධාන ආකාර තුනක් වගේනේ තියෙන්නේ. එකක් තමයි රියර් වීල් ඩ්‍රයිව් වාහන හරි බයිසිකල් වල හරි එක විදියක් තියෙන්නේ මේ. රියර් වීල් ඩ්‍රයිව් කියන්නේ පිටිපස්සේ රෝදෙන් ඩ්‍රයිව් වෙන වාහන හරි බයිසිකල් හරි ගත්තොත් බයිසිකල් කියන්නේ පිටිපස්සේ රෝදේ කරගෙන යන එක නේද? දන්නව නේද? බයිසිකලේ පෑගුවම ඉස්සරහ රෝදේ කරගෙන නැහැ දන්නවද? මෝටර් සයිකලේ හරි ෆුට් සයිකලේ හරි අර මේ පාගනකොට පිටිපස්සේ රෝදෙන් කරගෙන එතකොට මේ බයිසිකල් හරි රියර් වීල් ඩ්‍රයිව් කියන්නේ පිටිපස්ස රෝදේ කරගෙන වාහනවල තියෙන මෙන්න මේම දෙයක්. හිතන්නකෝ දැන් මේක තමයි පිටිපස්ස රෝදේ කියලා. මේක ඉස්සරහ රෝදේ කියලා හිතන්න. මේ පැත්තට යන්න හදන්නේ මේක පිටිපස්ස රෝදේ. මේක ඉදිරිපස්ස රෝදේ කියලා හිතන්නකෝ. මේක කකුලෙන් පාගලා කරකවද්දි මේ රෝදේ මෙහෙම කරගෙන උත්සාහ කරනවා. මේ රෝදේ මෙහෙම කරගෙන උත්සාහ කරද්දි පොළව කැමති නැහැ මේ රෝදේ තියෙන මෙන්න මේ ලක්ෂ්‍ය හොඳට ආගන්න. පොළව කැමති නැහැ මේ ලක්ෂ්‍ය පිටිපස්සට යනවාට දැන් අපි කරකවනවානේ අපි පෙඩල් එක පාගලා කරකවද්දි මේ රෝදේ මෙහෙම කරගෙන හදනවා මේ පිටිපස්සේ රෝදේ මේ තමයි ඉස්සරහ පැත්ත මෙහෙම කරගෙන හදනවා පොළව කැමති නැහැ ඒ ලක්ෂ්‍ය පිටිපස්සට යනවාට ඒ නිසා පොළව මගින් එම ලක්ෂ්‍ය මත ඉස්සරහට ඝර්ෂණ බලයක් එදෙනවා පිටිපස්සට යන එක වළක්වන්න ඝර්ෂණ බලයක් එදෙනවා පිටිපස්සට යන එක වළක්වන්න ඒ ඝර්ෂණ බලය මුළු බයිසිකලේ මත මෙදෙන හින්දා මේ රෝදේ කියන්නේ රෝදේ බයිසිකලට සම්බන්ධයිනේ ඒක බයිසිකලේ මත මේ බලය එදෙන හින්දා බයිසිකලේ ඉස්සරහට තල්ලු වෙනවා බයිසිකලේ ඉස්සරහට යද්දි බයිසිකලේ ඉස්සරහට තල්ලු වෙන හදද්දි මෙතනත් පොළව තියෙනවා. එතන මේ රෝදේ කරකවීමේ සම්බන්ධයක් නැහැ. ඒ කවුරුවත් කරකවන්නේ නැහැ. පැඩලකින් කරකවෙන්නේ නැහැ ඒ රෝදේ. අර බයිසිකලේ ඉස්සරහට යනකොට මේ රෝදේ ඉස්සරහට ලිස්සන්න යාම නිසා මේ රෝදේ මත පිටිපස්සට ගන්න බලයක් ඇති වෙනවා. මේ රෝදේ මත පිටිපස්සට ගන්න බලයක් ඇති වෙනවා. මේ රෝදේ මත ඉස්සරහින්. බලන්න මේක පිටිපස්සට රෝදේ මේක ඉස්සරහ රෝදේ. පැඩල් කරද්දි මේ රෝදේ පිටිපස්සට කරකෙන්න හදනවා. එතන මේ පොළව මගින් මේ රෝදේ මත ඉස්සරහට ඝර්ෂණ බලයක් දෙනවා. මොකද මේ රෝදේ පිටිපස්සට යන එක වළක්වා ගන්න. ඒත් ඒ බලය නිසා බයිසිකලේ පිටිම ඉස්සරහට තල්ලු වෙනවා. තල්ලු වෙද්දි බයිසිකලේ ඉස්සරහට තල්ලු වුණාට කැමති නැහැ පොළව. ඒ නිසා ඉස්සරහ රෝදේ වල පිටිපස්සට බලයක් දෙනවා. ඒ නිසා රියර් වීල් ඩ්‍රයිව් එහෙම නැත්නම් පසුපස රෝදේ මගින් ධාවන වෙන වාහනවලදී මේක තමයි ඝර්ෂණ බල සරහන ඕනම එකකදී. ඔක තමයි ඝර්ෂණ බල සරහන ඕනම එකකදී පසුපස රෝදේ මගින් ධාවන වෙන වාහනවලදී. ඔක කඩපාඩම් කරන්න එපා. මම මේ කියන දේවල් ඒ විදිහට මතක තියාගන්න පුළුවන් ඔයාලට. තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ
මේ තියෙන්නේ පිටිපස්ස රෝද විතරක් තියෙනවා. ඊට පස්සේ ඉස්සරහද සමහර වාහන තියෙනවා. ඒ වාහන වල එන්ජින් එකෙන් කරකවන්නේ ඉස්සරහ රෝදේ. එහෙම කාර් තියෙනවා. එන්ජින් එකෙන් කරකවන්නේ ඉස්සරහ රෝදේ. ඒතර ඒවට කියනවා ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වාහන කියලා. බයිසිකල් නෑ. එන්ජින් එකෙන් ඉස්සරහ රෝදේ කරගෙන වාහන තියෙනවා. එන්ජින් එකෙන් ඉස්සරහ රෝදේ කරගෙන වාහන වලදී වෙන්නේ දැන් ඉතින් මේක තමයි ඉස්සරහ. මෙන්න ඉස්සරහ රෝදේ. මෙන්න පිටිපස්ස රෝදේ. මේ පැත්ත තමයි ඉස්සරහ. එන්ජින් එකෙන් ඉස්සරහ රෝදේ කරකවනවා නම් මේ රෝද තමයි කලින්ම කරකවන්නේ. කලින් සිද්ධියමයි වෙන්නේ. පොළව කැමති නැහැ මෙයා කරගෙන යන පිටිපස්සට. ඒ නිසා පොළව මගින් මෙයා මත ඉස්සරහට ඝර්ෂණ බලයක් එදෙනවා. මේ බලයෙන් වාහනේ ඉස්සරහට තල්ලු වෙනවා. තල්ලු වෙද්දී මේ රෝදේ බිම දිගේ ඉස්සරහට ඇදිලා යන්න උත්සාහ කරද්දී මේ රෝදේ බිම දිගේ ඉස්සරහට ඇදිලා යන්න උත්සාහ කරද්දී පොළව මගින් මේ රෝදේ මත පිටිපස්සට බලයක් එදෙනවා. පිටිපස්සට බලයක් එදෙනවා. එහෙනම් මේකෙන් ඉස්සරහට බලයයි. මෙන්න ඉස්සරහ රෝදේ. මේක ඉදිරිපස රෝදේ. මම බලයක් එදෙනවා. මේ පිටිපස්සට බලයක් එදෙනවා. තේරෙනවද කියන එක? හරි. මේ තියෙන ජාති දෙකයි. තව එක ජාතියක් තියෙනවා. මේ තියෙන්නේ rear wheel drive සහ front wheel drive කතා කරලා ඉවරයි. 4 wheel කියලා වාහන ජාතියක් තියෙනවානේ 4 wheel. 4 wheel කියන්නේ engine එක රෝද හතරම කරකවනවා කියන්නේ. ඉස්සර රෝද set එක, පිටිපස්ස රෝද set එක ඔක්කොම කරකවනවා. 4 wheel. 4 wheel වාහන වලදී 4 wheel කියන්නේ රෝද හතරක් තියෙන වාහන නෙමෙයි ඈ. කියන්නේ ඉතරයි. රෝද හතරක් තියෙනවානේ. දැන් 3 wheel කියන්නේ රෝද තුනක් තියෙන වාහන හින්දා 4 wheel කියන්නේ එහෙම වාහන නෙමෙයි. එතකොට මේකෙන් එන්ජින් එකෙන් ඉස්සර රෝදය පිටිපස්ස රෝදය ඔක්කොම කරකවනවා. මේක ඉස්සරහා. එන්ජින් එකෙන් මේ රෝදෙත් මෙහාට කරකවනවා. මේ රෝදෙත් මෙහාට කරකවනවා. එතකොට මේ රෝදෙ මෙහාට කරනවා, මේ රෝදෙ මෙහාට කරකවනවා. හරිද? එන්ජින් එකෙන්. එතකොට මේ රෝදෙ පොළවෙන් පිටිපස්සට තල්ලු වෙනාට පොළව කැමති නැහැ. ඒ නිසා මේ රෝදෙ මතත් ඉස්සරහට බලයක් එනවා. මේ රෝදේ මතත් ඉස්සරහට බලයක් එදෙනවා. ඒකටත් කැමති නැහැ පොළවෙන් කැමති නැහැ. ඒ නිසා ඒ රෝදේ මතත් වෙනම ඉස්සරහට බලයක් එනවා. 4 wheel වාහනයකට හෙන බලයක් තියෙන්නේ ඒකයි. හෙන පවර් එකක් තියෙන්නේ මේ රෝදේ කරකවන්න හදද්දි ඉස්සරහට බලයක් එදෙනවා. මේ රෝදේ කරකවන්න හදද්දි ඉස්සරහට බලයක් එදෙනවා. එතකොට මේ F1 ධන F2 කියන බලයෙන් තමයි වාහනේ පිකප් වෙන්නේ. වාහනේ ඉස්සරහට යන F1 ධන F2 වල. ඒ වරාට rear wheel හරිය, ඒ කියන්නේ පිටිපස්ස රෝදේ විතරක් කරගෙන වාහනයක් හරි. ඉස්සරහ රෝදේ විතරක් කරගෙන වාහනයක් හරි ගත්තොත් එහෙම මේකේ ඉස්සරහට තියෙන බලය වෙන්නේ F1. අර ඉස්සරහ රෝදේ මත පොඩි බාධාවක් එදෙන්නේ පිටිපස්සට බලයක් F2 එකක් එදෙනවා. ඒතර මේක ඇත්තටම වාහනේ මත සම්ප්‍රයුක්තයක් විදිහට ඉස්සරහට තියෙන බලය වෙන්නේ වාහනේ ඉස්සරහ පැත්තට යද්දී සම්ප්‍රයුක්ත බලය වෙන්නේ F1 ඍණ F2. F1 ඍණ F2 වලින් තමයි වාහනේ ඉස්සරහට යන්නේ. සමස්ත බලය වාහනේ මත. මේකෙදිත් එහෙමයි. ෆ්‍රන්ට් වීල් විතරක් තියෙනවා නම් ඒ ඉස්සරහ රෝදේ කරගෙන යද්දී ඉස්සරහ එක මත F1, පිටිපස්ස මත F2. ඒතර මේකෙත් F1 ඍණ F2 තමයි වාහනේ මත එදෙන සමස්ත බලය වෙන්නේ. නමුත් මේකෙදි එහෙම නැහැ. මේකෙදි මේ රෝදේ මතත් ඉස්සරහට මේ රෝදේ කරගෙන ඉඳි ඉස්සරහට. එහෙනම් F1 ධන F2 බලයෙන් පාන ඉස්සරහට යනවා. තේරෙනවද කියන එක? හරිද? ඕක තමයි කතන්දරේ. හරි. ඊට මේ තියෙන්නේ මොකද්ද? A මෝටර රථයේ ඉදිරිපස රෝද පමණයි. B රථයේ පසුපස රෝද පමණයි. එහෙනම් A කියන්නේ ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් එකක්. ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව්. එහෙනම් ඉස්සරහ රෝදේ මෙහෙම කරගෙන යද්දී ඉස්සරහ පැත්තට ඝර්ෂණ බලයක් එදෙන්න ඕනේ. අනිත් එක මත පිටිපස්සට තමයි මොකද ඒ රෝදේ ඇදිලා ඉස්සරහට යනවාදී පොළවෙන් ඒකට නිකන් පෙට්ටියක් ඇදිලා ඉස්සරහට යනවා වගේ පෙට්ටිය මත පිටිපස්සට බලයක් වගේ එහෙම එකක්. ඒතොර ඒ කියන එක්කෙනා මත 2 හෝ 4 තමයි දැන් උත්තරේ. 2 හෝ 4 තමයි. ඊට පස්සේ B කියන එක්කෙනා මත එන්නේ ඒක rear wheel drive එක يعني පිටිපස්ස රෝදේ විතරලු තියෙන්නේ. දැන් මෙයා මත ඉස්සරහට අනිත් එක නද පිටිපස්සට. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ කීයද? උත්තරේ කීයද? උත්තරේ කීයද? එක් මොහොතක්. උත්තරේ හරි. එක් මිනිට. උත්තරේ. උත්තරේ 4. හරි. උත්තරේ 4. ඊළඟට
ඊළඟ වැඩේ. හරි. අන්තිම ගානක් ගාලා විනාඩි දෙකකට අදමු. බලන්න. අන්තිම ගාන බලන්න 16 එක ටග් ගාලා දාන්න පුළුවන් බලන්න හරි මෙච්චරයි දීලා තියෙන්නේ මේකෙන් පස්සේ තුනයි කේජී වල ප්‍රවේගය කීයද අහන්න වෙන මොකුත් දීලත් නැහැ මේකෙන් පස්සේ අපි 1 කේජී ක වේගය කීයද කියලා දන්නෙත් නැහැ 3 කේජී ක වේගය කීයද කියලා දන්නෙත් නැහැ නේද දන්නේ නැහැ ඔය දෙකම දන්නේ නැහැ හැබැයි එකම දේ පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා දීලා තියෙනවා ඒතර ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත නම් අපිට ශක්ති සංසිඳ දාන්නත් පුළුවන් ප්‍රත්‍යස්ත මේ ශක්ති සංසිඳ දාන්නත් පුළුවන් ගම්ම්‍යතා සංසිඳන්නත් පුළුවන් ගම්ම්‍යතා සංසිඳ දැම්මොත් එහෙම ගම්ම්‍යතා සංසිඳ දැම්මොත් එහෙම මට එනවා එක වැඩි කිරීම පහ ධන තුන වැඩි කිරීම බිඳුව සමානයි එක වැඩි කිරීම v1 ධන තුන වැඩි කිරීම v2 ඔය දින ගම්ම්‍යතා සංසිඳි දර පහ සමානයි v1 ධන 3යි v2 එච්චරයි එකම් පැත්තට නීතලා තියෙන නිසා ඊතල ගැන එච්චර හිතන්න දෙයක් නැහැ. පහ සමාන මම මම ලකුණු කරලා තියෙන විදිහට පහ සමානයි v1 දාලා 3යි v2. හරි. ඊට පස්සේ ඔය තියෙන ගම්ම්‍යතා සංස්තිතිය. ශක්ති සංස්තිතිය දැම්මොත් ආරම්භක පදතියේ ශක්තිය අවසානයේදී ශක්ති වලට සමාන වෙනවා. එහෙනම් භාගයක් m කියන්නේ 1යි v වර්ගය කියන්නේ 5 වර්ගය. ඕක සමාන වෙනවනේ මේකට ශක්තියක් නැහැ නේ. සමාන වෙනවනේ භාගයේ වාරයක් එක වාරයක් v1 වර්ගය දන භාගයේ වාරයක් තුන වාරයක් v2 වර්ගයේ හරි මේක සුළු කරාම මට එනවා මේ දින් ශක්ති සංස්තිතිය විසිපහ බෙදීම දෙක සමානයි v1 වර්ගයේ බෙදීම දෙක දන 3යි v2 වර්ගයේ බෙදීම දෙක කියලා දෙකෙන් වැඩි කරොත් විසිපහ සමානයි v1 වර්ගයේ දන 3යි v2 වර්ගයේ සම්බන්ධතා දෙකක් තියෙන එකක් මේක තියෙන අනිත් කාරක තියෙන आदेश එතන කියනවා 25 සමානයි 5 මේක මේක වැඩි කරද්දි කොහමද දෙන්නේ පළවෙනි පදයේ වර්ගය ඍණ දෙවාරයක් පද දෙකේ ගුණිතය ධන අවසාන පදයේ වර්ගය ඒ කියන්නේ 9යි v2 වර්ගය ධන 3ක් v2 වර්ගය කොහොම වෙනව ඊට පස්සේ එනවා 25 සමානයි 5 වර්ගයේ 25යි ඍණ දෙවර තුන 6 හරපා 30යි. එන 30ක් p2 ධන 9 3 12යි. 12ක් p2 ගේ වර්ගය. 25ට 25 කැපෙන. 30ක් p2 සමානයි 12ක් p2 වර්ගය. v2 වලට එකක් කැපිලා කියලා v2 වලට එනවා 30 බෙදීම 12 කියලා උත්තරය. p2 කියන්නේ 30 බෙදීම 12යි කියලා උත්තරයක් කියන්නේ. දැන් 6 වාරයක් 5යි හය වාරයක් 2යි 2.5යි ms ඍණයක 2.5යි ms ඍණයක අපි දකුණු පැත්තට කියලා ගත්තේ උත්තරේ ධන විදියට ආවා ඒ නිසා දකුණු පැත්තටම තමයි උත්තරේ ඉන්නේ 2.5යි ms ඍණයක දකුණු පැත්තට හරිද දැන් ඔක අමාරු නෑ සුළු කිරීම විතරයි ලකුවට තියෙන්නේ අමාරු නෑ සුළු කිරීම විතරයි ලකුවට තියෙන්නේ ඒ කියන්නේ ගම්ම්‍යතා සංසිඳිය කොහොමද දැම්මයි කියන්නේ මේ දෙකම අතින් දා ගන්නවා දාලා ගම්ම්‍යතා සංසිඳිය දානවා ශක්ති සංසිඳියක් දානවා
මේක ශක්තිය සමානයි මේ ශක්තියන මේ ශක්තිය. ඊට පස්සේ තියෙන සුළු කිරීමක් විතරයි. මේකේ මේ ටික විතරයි සුළු කිරීමක් විතරයි තියෙන්නේ. යෙදීම් පොඩ්ඩයි. බය වෙන්න දෙයක් නැහැ. යෙදීම් පොඩ්ඩයි. හරි. යෙදීම් පොඩ්ඩයි දී. हरी इलागड़ दें वेड़े हरी दें तो कड़ा अभी डमी हाथनी गाना इतराक मंग एवं नंग ग्रुप एक दान नंग गाना दल हाथनी गाना अदावसे अनिवार्य में फास्ट ट्रैक के कदम इतनी पासे मेन डिवीजन लमा एक वेड़ाक रैपिड डिवीजन लमा इतना वेड़ाक දෙගොල්ලෝම අනිවාර්යෙන් වැඩි අල්ලන් ඉන්න ඕනේ හරියට ඉවරනකම් අනිවාර්යෙන් මේ ගේම ගහලා ඉවර කරන්න අනිවාර්යෙන් ෆාස්ට් ට්‍රැක් එකේ ඉවරණය කරන්න හරි ඊළඟට ආ මේ දාලා දෙන්න හරි දාලා දෙන්න ඊළඟට සද්දලා දන්නව තව අපිට දීලා තියෙන විදිහට දවස් 83ක් වගේ තියෙන්නේ සද්දලා දන්න मीटिंग मीटिंग वाली करंट है मेट के कलिंग वगे यार मसे मस दिखाई नितर मीटर मंगा मेट के मेहम कर मेहम प्रश्न दिब्बो मेहम कर मेहम प्रश्न दिब्बा मेहम कर पेटे उपरी प्रयोजन गंड हर वेगर अनिवार्य मेक दिन इवर सा ओने शेस्त्र ओने शेस्त्र बेसर बस टागट खदागंड ए शेस्त्रे इहल मिसा नवत्तु दाहतर किसकोलिया मे वे वाल पराजित एक्तिरेड अन्े दिन तम अभी एलिए अन्म दीयागंड ओने फील हरि यदरी बस रैपिड डिविशन सा मेन डिविशन मेनम सूम लिंक दिखावा मेनम सूम लिंक दिखावा रैपिड डिविशन लमई तग्गाल कल ओम मे अंडोने एलियट इकना मेदर अनीथोल अंडोने दावागेम अनीथोल इकना मेदर इंसाइन टीम एक्नल लिंक जॉइन उन्ना हरी हरी अभी एक्लाई खाल वेदी लिंक वाले जॉइन मेमू अद वेडे फास्ट ट्रैक सार्थक वेडे वाला ग्रूप हरी ऐना मेदरी तगा इंटरवल